හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ ඉරිදා දිනේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 2:00 පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට හැම දිනාමත්ම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ ප්‍රධාන වශයෙන්ම යුරෝපයේ කල්‍යාණ මිත්‍රින්ට උපකාරයක් ආදායක් වීම හිතේ තියාගෙන මේ වැඩසටහන සංවිධානය කරන්නේ ප්‍රංශයේ ජීවත් වෙන තුසිත රාජපක්ෂ නම් වූ කල්‍යාණ මිත්‍රයා. ඉතින් අද දවසේදීත් අපිට පේනවා ඒ යුරෝපයෙන් සම්බන්ධ කල්‍යාණ මිත්‍රින්ට අමතරව ඔස්ට්‍රේලියාව ආදී වෙනත් පළාත් වලින් සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රනුත් ඉන්නවා. ඉතින් හැමදෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ සාකච්ඡාවට අපේ ආරාධනාවෙන් වැඩම කළා ඔස්ට්‍රේලියාවේ විස්පන් වල වැඩ වාසය කරන පූජ්‍යපාද අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සියලුම දරා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව මේ සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඉතින් මේ සාකච්ඡාවට අපි ආරාධනා කරන උන්වහන්සේට දැන් පැයකටත් අඩු කාලයක් වගේ බොහොම කෙටි කාලයක් තුළ ඉතින් උන්වහන්සේට විසින් අපි විශේෂ මාතෘකාවක් කියලා කතා කරේ නැහැ. ඉතින් අද දවසේදී සාකච්ඡාව සඳහා අපි කැමති සාකච්ඡාවක් හැටියට කරන්න, දේශනාවක් හැටියට නෙවෙයි සාකච්ඡාවක් හැටියට. ඒ සඳහා පදනමක් සකස් වෙන මූලික ප්‍රශ්නයක් අපි යොමු කරනවා. ඒ අනුව ඒ ඔස්සේ සාකච්ඡාවක් කරමු. විවිධ සාකච්ඡා ප්‍රශ්න නැතුව මූලික වශයෙන් යොමු කරන මාතෘකාව ඔස්සේ සාකච්ඡාවකට යොමු වෙමු. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම යොමු වුණාට පසුව උන්වහන්සේ අපිට අරලා දෙයි ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාව. එතකොට මූලික ප්‍රශ්නයක් මම අහලා සාකච්ඡාව අපි ඉදිරියට කරනවා. එහෙමනම් අද මේ සාකච්ඡාව සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයනුත් ඒ වගේම මේ සාකච්ඡාව ප්‍රතිගත කිරීම ශ්‍රවණය කරලා අනාගතයේදී ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රයනුත් හැමදෙනාම නිමෙත්ම පූජ්‍යපාද අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගනිමින් උන්වහන්සේට ආරාධනා කර සිටිනවා. ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවට ඔබ වහන්සේ කෙටි ආරම්භයක් ලබා දෙන්න, ඉන්පසු ඔබ වහන්සේ නැවතත් අපට අවස්ථාව ලබා දුන්නම මම මූලික පළවෙනි ප්‍රශ්නය අහන්නම්. ඉතින් දැන් අපිට පුළුවන් සාකච්ඡාවට යොමු වෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. මම හිතන්නේ අපේ දලුවත් මහත්තයා ප්‍රශ්නකින්ම ආරම්භ කරමු නේද? මේ මට මතකයි පැයකට ඉස්සෙල්ලා අපි මොකක් හරි අර භවයේ සම්බන්ධ කතා කරමු කියලා අදහසක් ආවා. ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් ඇහුවනම් අපි එතනින්ම ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපි මෙහෙම හිතමු ස්වාමීන් වහන්සේ, මේ භවය කියන එක හඳුනාගත්ත විටයි කිසියම් කෙනෙකුට පුළුවන් මේ භව නිරෝධයක් පිණිස කටයුතු කරන්න. මේ භවය කියන එකේ කිසියම් දෝෂයක් නැත්නම් කිසියම් තත්ත්වයක් තිබෙනවා. භවයේ තිබුණොත් තමයි ජාතියක් කියන දේ ඇති වෙන්නේ. ජාතියක් ඇති වුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙනවාමයි. එහෙමනම් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස නැති කරන්න බෑ ජාතිය නැති නොකර. ජාතිය කියන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ භවයේ නැති නොකර. එහෙමනම් මේ භවයේ පිළිබඳව අවබෝධය අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්න ඕනේ අපේ ජීවිතෙන්. ඒ වගේම ස්වයං වහන්සේ මේ යම් කිසි කෙනෙක් භවය කියන්නේ කුමක්ද කියලා දැනගෙන භවයේ ඇතිවීමත් නැතිවීමත් භවයේ නැති කරන මාර්ගයත් දැනගත්තොත් ඒ පුද්ගලයා දිට්ඨි සම්පන්න පුද්ගලෙක් වෙනවනේ. ඒකට මේ එයාට තමයි මේ දර්ශන භූමියකට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ භවය කියන්නේ කුමක්ද කියන කාරණාව අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ කියන දේ නැවතත් මතක් වෙනවා. ඉස්මතු වෙනවා. අපි සාමාන්‍ය විදිහට කතා කළොත් බොහෝ ධර්ම කාරණාවල අර්ථය කිසියම් මට්ටමකට අපිට අවබෝධයක් තියෙනවා. තණ්හාව කියලා කිව්වොත් ඒක මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. ද්වේෂය කියලා කිව්වම පස්සේ මෙන්න මේ ආකාරය කියලා තේරෙනවා. මෝහය කියලා කිව්වමත් හිතා ගන්න පුළුවන්. නමුත් මේ භවය කියලා කිව්වම පස්සේ ඒක බොහෝ දෙනෙක්
හරියටම දන්නවද කියලා තාම විශ්වාසයක් නැහැ. සාමාන්‍ය මට්ටමින් දකින්න මිසක් ඒක නිහමර්ථය දකින්නේ නැහැ කියලයි බොහෝ ස්වාමීන් වහන්සේලා අපිට ඉස්මතු කරලා දීලා තියෙන්නේ. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. මෙන්න මේ දැනුම අද සාකච්ඡාව තුළ අපිට ලබා ගන්න පුළුවන් නම් කුමක්ද මේ භවය කියලා කියන්නේ? ඒක භවංච පජානාති කියන කාරණාව ප්‍රධාන වශයෙන් ඒකට අපිට අවස්ථාවක් තිබුණොත් භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති කියන කාරණාවන් වලට අපිට අවධානය යොමු කරගන්න පුළුවන් වුණොත් එය අපිට මහත් ධර්ම ලාභයක් වෙනවා කියලා සයන්වාස විශ්වාස කරනවා. ඒ නිසා මම ඒ ආකාරයට සාකච්ඡාව විවෘත කරනවා සයන්වාස වහන්සේට යොමු වෙනවා. අපිට මූලික වශයෙන් ඒ භවයේ යන්නේ කුමක්ද කියන දේ අපිට පහදා දෙන්න සයන්වාස. හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. භවයේ තියෙන වචනය විග්‍රහ කරද්දී සමහර තැන්වලදී භවයේ කියන එක කාලත්‍රයට දාලා ගිය භවය, මේ භවය, මේ භවය නිසා ඊළඟ භවය කියලා භව තුනකටත් විස්තර කරන තැන් තියෙනවා. ඇතරම අපි ඒ ඉගැන්වීම ගැන මං හිතන්නේ අපි මෙතන මේ පින්වතුන් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ ගැන ඔයත්තු අහලා ඇති, ශ්‍රවණය කරලා ඇති මොන තරම් අපි ටිකක් ගැඹුරින් මේ කරුණ විශ්ලේෂණය කරමු. කොහොමද මේ ඒකක්ෂණිකව පටිච්චසමුප්පාදේ විස්තර කරද්දී මේ භව තියෙන අවස්ථාව විස්තර කරන්න හැටි මං කියන්නේ එතන තමයි අපිට වැදගත් වෙන කොටස තියෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් භවයේ කියන භවයේ කියන එක අපිට සාමාන්‍ය මනුස්සයෙක්ට හැම වෙලෙම දැනෙන්නේ භවය කියන්නේ කාලයක් තුලදී හටගත් දෙයක්, කාලයකදී සකස් වෙච්ච දෙයක් කියන්නේ. ඇත්තටම භවය කියන එක නිර්මාණය වෙන්නේ මේ කාලයකට අදාළ නෑ ඒක. ඒ කාලයක් තුලදී මේ අතීතය නිසා, වර්තමානයේ නිසා, අනාගතය තුල පහළ වෙන එහෙම කාලත්‍රයකයි තියෙන්නේ නැහැ භව කියන ස්වභාවය. එහේ ඔබ එක මෙන්න මෙහෙම තේරුම් ගන්න. භවයේ කියන එක ආරම්භ වෙන්නේ උපාදානයේ නිසා. උපාදානවලට අපි උපාදාන කොටස් හතරක් තියෙනවානේ. අත්වාද උපාදාන, කාම උපාදාන, නිත්‍ය උපාදාන, ඊළඹතු උපාදාන වශයෙන් මෙතනදී යම් මොහොතක මේ උපාදානයක් පහළ වෙනවා. අපේ ස්ථිර කාලයකදී පහළ වෙනවා කියලා හිතන්න එපා. මෙන්න මම ඒක සරලව තේරුම් කරලා දෙන්නම්. යම් මොහොතකදී කොහේ හරි තැනකදී අපිට මම කියන සිතිවිල්ලක් ආරම්භ වෙනවා. අත්වාද උපාදානයක් ඇති වෙනවා. මොකක් හරි ඇසුරු කරගෙන අත්වාදයක් සකස් වෙනවා. අන්නේ උපාදානීය සිතිවිල්ල නිසයි භවයක් කියන එක ඒ මොහොතේ සකස් වෙන්නේ. දැන් අපි සාමාන්‍ය සරලවයට ගන්න කියලා දෙන්න මේක. ඔහේ හරි තැනකදී අපිට ශරීරයේ ඇසුරු කරන් හරි, වේදනාවක් ඇසුරු කරන් හරි, සිතුවේ සිතක් ඇසුරු කරන් හරි මේ මම කියන සිතුවිල්ල ඉස්සෙල්ලාම යම් තැනකදී පහළ වෙනවා. ඒ මම කියන සිතුවිල්ල සකස් වුණාට පස්සේ ඒ සිතුවිල්ලට සාපේක්ෂව ඒ අත්වාද උපාදානයට සාපේක්ෂව අපි භවය කියන එක නිර්මාණය කරගන්නවා. ඒ චේතනාවෙන් භවය නිර්මාණය කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි මෙහෙම කියන්න, දැන් අපි සිංහල අවුරුදු කාලේට දකිනවා ඔය අහස් වෙඩි තියෙන්නේ. අහස් වෙඩි ඉල්ලද එක පාට එක කූරක් උඩට ගිහිල්ලා පස්සේ මුළු ආසේකම විහිදිලා යනවනේ. අන්නේ වගේ යම් තැනකින් මම කියන සිතිවිල්ල පැනනක් ගඩ පස්සේ ඔන්න ඊට පස්සේ අපි මම කියන සිතිවිල්ලට සාපේක්ෂව හදනවා මේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ නොවන ගැහැණුමය, මගේ නොවන පිරිමියය. ඒ කියන්නේ මගේ තාත්තා නෙවෙයි වෙන අය. ඔන්න මට සාපේක්ෂව තමයි මේ සියල්ලම නිර්මාණය කරන්නේ. එතන මම ඉන්න පෘථුවිය, මම නැති ග්‍රහලෝක, මම ඉන්න ග්‍රහලෝකය, මම ඉන්න ග්‍රහලෝකය,
මම ඉන්න මනුෂ්‍ය තලය, මම නැති දිව්‍ය ලෝක, අපාය, බ්‍රහ්ම ලෝක. මේ සියල්ලම මනසින් අපි නිර්මාණය කර ගන්න. එතකොට හැම වෙලේම තේරුම් ගන්න භවය කියන්නේ බාහිර තියෙන එකක් නෙවෙයි. භවය බාහිර තිබ්බනම් ඔයලහකවත් රහතන් වහන්සේ නමක්ට මේ ජීවිතේ භවෙන් නිදහස් වෙන්න බෑ. මේ රහතන් වහන්සේ නමක් ජීවත් වෙලා ඉද්දිමයි භව නිරෝධයක් සිද්ධ කරගන්න. භවයෙන් නිදහස් වීම සිද්ධ කරගන්න. එතකොට තේරුම් ගන්න එනම් භවය කියන එක වෙන කොහේ ඒවත් තියෙන දුන්නේ නෙමෙයි, ඒක කාලයට අයිති දෙයක් නෙමෙයි. භවය කියන්නේ මේ මොහොත. වෙන කිසිම මොහොත වෙන භවයක් වෙලා මේ මොහොත නෙමෙයි. බයතර මේ මොහොත කිව්වට භවය කියන්නේ මේ මොහොතේ ඔබේ සිතේ පහළ වෙන සිතින් එක භවය කියලා බැසුම් කරන්නේ. ඔබට හිතෙනවා මම ඉන්නවා, මට සාපේක්ෂව අපි දිව්‍ය ලෝක, ධර්ම ලෝක, අපායවල මේ සියල්ලම සංකල්ප වශයෙන් නිර්මාණය කරගන්නවා. අන්න එතකොට භවය කියන එක සකස් වෙන්න ගන්නවා. ඉතින් එතකොට අන්නේ විදිහට අපි භවය කියන එක ඔන්න ඔය ආකාරයෙන් තමයි මම කියන සිතුවිල්ලෙන් තමයි ආරම්භ වෙලා, ඒ මම කියන සිතුවිල්ලට ඒ සිතුවිල්ලෙන් ආරම්භ වෙලා ඒක සාපේක්ෂ කර කර විකාශනය කර කර ත්‍රිසහස්‍රී දීසහස්‍රී ඔය කියන මහා ලෝක ධාතු මේ සියල්ලම සකස් කර ගන්නවා මනස තුළ. එතකොට මේ මනස තුළ භවය කියන එක අපි නිර්මාණය කරගන්න. එතකොට අපි නිර්මාණය කරගත්ත එක එක කාම භවයක් වෙන්න පුළුවන්. කාම අරමුණු සිසිතිවිලි වලින් හදාගත් සිතිවිලි හදාගත්තන අපි කාම සංකල්ප ගෙවල් දොරවල් ලම්ම ධාතු කියලා. එතන යා ඉන්නේ කාම භවයේ. ඒ රූප සංඥාවලට අනුව, අරූප සංඥාවලට අනුව එයා ඒක සත්‍යයක් කියලා, ඒ චිත්තජීවික ටික සත්‍යයක් කියලා අල්ලගත්තොත් එහෙම ඒ අරූප සංඥා රූප සංඥා. එතකොට එයාට කියන අපි ආයේ රූප භවයක අරූප භවයක. එතකොට මෙතෙන් සරලව තේරුම් ගන්න එහෙනම් කාම භව, රූප භව, අරූප භව වෙන කොහෙවත් නෙමෙයි කියන්නේ චිත්ත තුල භව පළවෙනි කාරණා. ඊට පස්සේ ඒකදී තවත් භව කියන වචනය මම ගොඩාක් තියරිටිකල් වචන පාවිච්චි කරන්නේ නැතුව ඉන්නම්. එතකොට නැත්නම් මොකද මම දන්නේ මේ ඉන්න හැමෝම ගොඩාක් සූත්‍ර අභිධර්ම ඉගෙන ගත්තා කියලා. එහෙම දන්නේ නැහැ නම් ඉතින් ගැටලුවක් නැහැ. එහෙම දන්නේ නැති අයටත් මේක තේරුම් ගන්න ලේසි ඉන්න මම පුළුවන් තරම් අඩු පාලි භාෂාවෙන් පාවිච්චි කරලා අපි පාලි දින්දා විවහාරයේ පාවිච්චි කරන වචන ගන්නම්. ඒත් මම මෙතනදී ගන්න භවය කියන ඉස්තර කාණ තව ක්‍රිටිකල් ථේරවාද වචන දෙකක් තියෙනවා. උප්පත්ති භවහ කම්ම භව, චේතනා භව සහ උප්පත්ති භව. එතකොට චේතනා භව සහ උපාති භව කියලා කියන්නේ දැන් චේතනා භවය කියලා කියන්නේ දැන් ඔයකන්ට හිතෙනවා මෙහෙම. දැන් ඔන්න අහවල් ලංකාවේ අපේ අම්මලා ඇති. ලංකාවේ අම්මලා ඇති කියලා චේතනාවක් එනවා. ඒ චේතනාවත් එක්කම අපි අපේ කර්ම දැස් වෙනවා. මොකද ඉතින් චේතනාවනේ කර්මයේ බවට පත් වෙන්නේ. අපි චේතනාවෙන් හිතලා ක්‍රියා කරන්නේ, වචන කතා කරන්නේ. ඉතින් එතකොට ඒ චේතනාව ඇතුලේ තමයි භව පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට භවය ඇති වුණාට පස්සේ ඔන්න දැන් එකට කියන කම්ම භව, චේතනා භව කියලා. ඊට පස්සේ චේතනා භවයෙන් ඔන්න දැන් අපි ලංකාවට යනවා. අද ලංකාවට ගියා කියලා ලංකාවට ගිහලා ඔන්න අන්නේ බාහිරේ වන් රූපේ පෙදි ඔන්න මම මේ මගේ අම්මා දැක්ක, තාත්තා දැක්ක කියලා ඔන්න සිටිවිල්ලක් වෙනවා. ඒකට කියන උප්පත්ති භව. එතකොට ඒ බාහිර වන් රූපේ දැකිදී ඒ සිටිවිල්ල තමයි මේ අම්මා තාත්තා කියලා පහළ වෙන්නේ සිටේ. අන්තිමට චේතනා භවයි කම්ම භව කියලා කිව්වට භවයි චේතනා භව කියලා කිව්වට ඒ දෙකම පහළ වෙන සිතේ තමයි. ඉතින් එතකොට මෙන්න මේ වගේ භවය කියලා අපි ඇසුරු කරන්නේ, අපි පරිහරණය කරන්නේ තමන්ගේ මනසමයි. එතකොට භවයෙන් නිදහස් වෙන්න නම් භවය ඇති වෙන්නේ උපාදානයෙන්, උපාදානය ඇති වෙන්නේ සංහාව, සංහාව ඇති වෙන්නේ වේදනාව, වේදනාව ඇති වෙන්නේ ස්පර්ශී, ස්පර්ශ ඇති වෙන්නේ සලායතන, සලායතන ඇති වෙන්නේ නාම රූප, නාම රූප ඇති වෙන්නේ විඥාන, විඥාන ඇති වෙන්නේ සංස්කාර, සංකාර ඇති වෙන්නේ විඥාන අවිද්‍යාව. අන්නේ තුර අපිට මුලට ගිහලා භවය නිරුද්ධ කරන්න නම් අපිට අවසානයේ යන්න සිද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ කරන්න සිද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් තමයි භව නිරෝධය සිද්ධ කරගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, භවයක් කියලා දෙයක් එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීම.
ඔබ තේරුම් ගන්න එළියේ භවයේ කියන එක තියෙනවා නම් කාම භවයේ හරි රූප භවයේ හරි අරූප භවයේ හරි කවදාකවත් රහත් වුණත් භවෙ නිදහස් වෙන්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ අවිද්‍යාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. භවයේ කියන එක බාහිර පවතිනක් කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ තියෙනකන් එයාට ඉපදෙන කෙනෙක් හම්බෙනවා, එළියේ මැරෙන අය හම්බෙනවා, ඉපදිලා ඉන්න අම්මලා හම්බෙනවා, මැරෙන අම්මලා හම්බෙනවා, දුක් විඳින අම්මලා හම්බෙනවා, දුක් විඳින මම එක්ක හම්බෙනවා, දුක් විඳින ජරා දුක විඳින පුද්ගලයෝ හම්බෙනවා. ඉතින් කොහොම දකින්ද හම්බෙන්නේ? අවිද්‍යාව නිසා. ඉතින් එතකොට යම් වෙලාවක අපිට උන් ඔය අවිද්‍යාව නිරෝධ කරන්න පුළුවන් වුණොත්, ඒ අවිද්‍යාව නිරෝධ කරන වැඩපිළිවෙල අපි ධර්ම සාකච්ඡාවේ ඉස්සරහට සාකච්ඡා කරමු. දැනට ඉතින් මං හිතන්නේ පොඩි විග්‍රහය ඇති කියලා අපි මේකම ටිකක් විශ්ලේෂණය කරගමු කොහොමද දැන් ඔකින් ගැලවෙන මාර්ගය ධර්ම සාකච්ඡාවෙන් පස්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනික වාලිය පින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපි ආයුත තැනටම ගෙනාවා. නමුත් ඔබ වහන්සේ කිව්වා වගේම මේ කාරණාව අපිට මේ කල්යාණ මිත්‍රයින් පැහැදිලි ඇති. නමුත් මම මට ඉතින් පැහැදිලි වෙනවා ටිකක් හිමුත්ෙන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒක අනිතර ප්‍රයෝජනක් වෙයි. මට හිමින් පැහැදිලි වෙන නිසා මම ටිකක් ප්‍රශ්න අහනවා තව. එතකොට කල්යාණ මිත්‍රින්ටත් ඒක තේරෙයි, අනිතරට ප්‍රශ්න වලින් ඒක තේරෙන්න පුළුවන්. සොයනස ඔබවන්ස අපිට පැහැදිලි කරලම කිව්වා. අපි දැන් මේ භවයේ කියන කැවුවන් පස්සේ මේ භවයේ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියලා තුන් භවයක් ගැන අපි කතා කරන්න තියෙනවා. ඒ වගේම උපාදාන හේතු තමයි මේ භවය ඇති වෙන්නේ කියන කාරණාව. ඒක පැහැදිලි. එතකොට ඒ වගේම ඔබවන්සේ ඊටම හොඳින් අපිට මතක් කරලා දුන්නා මේ මෙතෙන්දි තව දෙකක් සම්බන්ධ වෙනවා. කර්ම භවය සහ උප්පත්ති භවය කියන දෙක. එහෙමනම් මේ කර්ම භවය සහ උප්පත්ති භවය කියන දේ එහෙමනම් දැනගන්න අවශ්‍ය වෙනවා ටිකක් වැඩිපුර. මේක සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න නම් ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. නමුත් මට හිතෙනවා තව ටිකක් වෙලා ගියතනෙ ඉමු කියලා ස්වාමීන් වහන්සේ. මේ ඇත්තටම මේ කර්ම භවය කියලා කියන්නේ කුමක්ද කියන දේ තව ටිකක් මට දැනගන්න අවශ්‍ය අපේ හැමෝටම. මෙහෙම හිතුවොත් අපි දැන් විගත්තොත් දැන් අතීතයේ යම්කිසි දෙයක් සිහි කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් තමන්ට පුංචි කාලේ වෙච්ච දේවල් එතකොට මේ ඒ මනස තුල තියෙන දේවල් නේ මතක් වෙන්නේ. ඒ කාරණාව කර්ම භවයේ සකස් වීමද. ඒකට අපි සාමාන්‍යයෙන් මතකය කියලානේ කියන්නේ. එතකොට මේ කර්ම භවයේ සකස් කර ගැනීමද. සයන්ස් මේ කම්ම භවයේ කියන දේ අපිට තව ටිකක් එතන ඉඳලා අනිත් ඒවාට යන්න කලින් අපි පස්සේ ආයෙ කතා කරමු. උපති භවය ගැන කම්ම භවය කියන එක තව ටිකක් අපි පැහැදිලි කරගන්න උදව් කරන සයන්ස්. කම්ම භවය කියන්නේ අර මම අර කිව්ව අතීතයේ යම් කිසි දෙයක් අපිට මතක් කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ ඒ කම්ම භවයේ සකස් වීමක්ද. ඒ කාරණාව අනික කවුරුන් සයන්ස් අපිට තාක්ෂණික කියලා දෙන්නේ. ඔව් ඒක හරි. මේ ඇත්තටම මේ පරණ මතක තමයි අපිට වර්තමානයේදී චේතනා වශයෙන් පහළ වෙන්නේ. ඒ කියන්නේ පරණ මතක මං කියන්නේ සත්‍යය කියලා කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ එක පැත්තකින් බැලුවොත් මතක ගොඩක්. එහෙම නැත්නම් ෘති අරුචිකම් ගොඩක්. ඒ තමයි ඇත්තටම සත්‍යය කියලා කිව්වට පවතින්නේ මතක ගොඩක් තමයි. එතකොට අපිට දැන් අපිටම ගහක් දැක්ක කියලා. ගහක් දැක්කහම අපිට ඇත්තටම ඒ වෙලාවේදී අපිට ගහ කියන එකේ යථාර්ථ ස්වභාවය කවදාකවත් පේන්නේ. ගහ කියන එක නෙමෙයි අපිට ඔන්න ගහ රූපේ පේනවත් එක්කම අපිට අර එන්නේ චේතනාව වෙනවා. චේතනාව වෙන්න පටන් ගන්නවා අර තමන්ගේ පරණ මතකවල. එතකොට මෙන්න මේ මතක ගබඩාව තමයි අපි ලෝකේ කියලා දකින්නේ. ලෝකේ කියලා ඇත්තටම මිනිහෙට පේන්නේ මෙන්න මේ මතක ගොඩක් විතරයි. එතකොට දැන් ඒ මතකවල තමයි මම කියන හැඟීම පවතින්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපිට හිතෙනවා ලංකාවට ගිහිල්ලා මම කැන්ඩෝ චොකලට් කන්න ඕන කියලා. ඉතින්
තමන්ට කැන්ඩෝස් චොකලට් කන්න ආසාවක් සිතේ පහළ වෙනවා. කැන්ඩෝස් චොකලට් කන්න සිතේ ආසාවක් පහළ වුණාට පස්සේ අපි හිතන්නේ මේ කැන්ඩෝස් චොකලට් කන්න කියලා හිතෙන්නේ මට, මම තමයි මේ කැන්ඩෝස් චොකලට් කන්න ඕනේ කියලා හිතන්නේ. ඊට පස්සේ ලංකාවට ගිහිල්ලා කැන්ඩෝස් චොකලට් කන්නේ මම කියලා. ඇත්තටම එතනදි සිද්ධ වෙන්නේ තමන් හිතනවා නෙමෙයි, තමන්ට පරණ මතකයක් තියෙනවා කැන්ඩෝස් චොකලට් කාලා. ඒකට අපි ලේබල් එකක් දාලා තිනවා, මේකට කියන්නේ කැන්ඩෝස් චොකලට් කියලා. ඒ ලේබල් එකක් දාලා ඒක හොඳයි කියලා දාලා තියෙනවා. ඒක මේක මේකට කියන්නේ කැන්ඩෝස් චොකලට්, මේක මම කුසි රහ දෙයක් කියලා පරණ මතකයක් තියෙනවා. ඒ පරණ මතකයේ තමයි වර්තමාන මොහොතේදී චේතනාවක් විදිහට අපිට කැන්ඩෝස් චොකලට් ලංකාවට දීලා කන්න ඕන කියලා චේතනාව පහළ වෙන්නේ. එතකොට ඒ චේතනාව ඇත්තටම මෙහෙමයි, ඒකත් කාලයට දාගන්න එපා. ඔහොම කිව්වට පස්සේ ඔන්න අතීතයේ අතීතය කියලා එකක් තිබ්බා, අතීතයේදී කැන්ඩෝස් චොකලට් කියලා එකක් ආවා, ඔන්න වර්තමානයේදී කන්න ඕනද? මේ කාලයකට දාගන්න එපා. මේ සියල්ලම වෙන්නේ එක මේ මොහොත තමයි සියල්ලම වෙන්නේ. ඒ මේ මොහොත තුළ ඇති වෙන තියෙන ඉතිරි ටිකක් විතරයි කැන්ඩෝස් චොකලට් කියලා එක රහය කියන එක දැන් ආයේ කන්න ඕන කියන එක. ඒක කාලයකදී කියලා ගන්න කියන තමයි අපි මේ අවුලකට පත් වෙලා ඉන්නේ. භවයෙන් ගැලවෙන්න බැරි මේ සියල්ලම වෙන්නේ එක මොහොතක් තුළ. මේ මොහොත තුළ ඇති වෙන නැති වෙන සිතිලි ටිකක් විතරයි ඔය ඔක්කොම. එතකොට පරණ අපි අර මේ විවහාර කරන්න අවශ්‍ය නිසා, මේක මේ කියලා දෙන්න අවශ්‍ය නිසා අපි කියන ඔන්න සිතිවිල්ලක් ආවා. ඒ සිතිවිල්ලාවෙන් මේ මොහොතේම තමයි දැන් එන්නේ මේ මොහොතේ. ඒ මොහොතේ සිතිවිල්ලක් ආවා කැන්ඩෝස් චොකලට් කාලා හොඳයි කියලා ගත්ත ඒ මතකයේ නිසා ඔන්න මේ මොහොතේ ආයෙත් ඒක කන්න ඕන කියලා නැවත සිතිවිල්ලක් පහළ වුණා. ඒ සිතිවිල්ලට හේතු වෙන්නේ මම හිතනවා කියන එක තමයි පුතග්ජනේ හිතන්නේ. ඒක තමයි එයා භවයට අහු වෙන්නේ උපාදාන නැති වෙන්නේ. ආයක මම කියලා ගන්නවා. මම කියන එකක් නෙවෙයි එතන ගන්න අවශ්‍ය ගන්නේ. ඒ පරණ මතකයක් නිසායි මේ සිතිවිල්ල ආවා. ඒ සිතිවිල්ල එතනම ගෙවිලා යනවා. ඊට පස්සේ මෙතනම තියෙන්නේ ඇසුවි නැතිවි යන චේතනා ටිකක් විතරයි කියලා දකින්න පුළුවන් නම් අපි හිතන්නේ කොයි ලාවකවත් මේ මට ගන්න චොකලට් කන්න හිතුණා, මම තමයි අනාගතයේ ගිහිල්ලා කන්නේ කියලා චේතනාවට එන්නේ. අපි දකිනවා ඒ පරණ මතකයක් නිසා මේ මොහොතේ ඇතිවෙච්ච සිතිවිල්ල විතරයි කියලා. එතකොට අන්න ඔය වගේ හොඳට නිරීක්ෂණය කරන්ඩ හැම අපි ආසයි කියන දෙයක්, අපි මම මේකට කැමති නෑ කියන දේ හැම දෙයක්ම උදු පරණ මතක ටිකක් විතරයි. එතකොට දැන් අපි දන්නවා දැන් අපි කෙලෙස් ප්‍රහාණය කරද්දී අපිට මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙනවා වීතික්‍රම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා. එතකොට අපි සීලයක් ආරක්ෂා කරලා කරන්නේ අපේ වීතික්‍රම කෙලෙස් ප්‍රහාණය කිරීම. වීතික්‍රම කෙලෙස් ප්‍රහාණය කරන කියන්නේ කයින් වචනින් වෙන වැරදි නතර කරන එක අපි කියනවා වීතික්‍රම කෙලෙස් ප්‍රහාණය කරන එක සීලය සමාදන් වෙලා කරනවා. භාවනා අරමුණක හිත දාලා සමාධියක් වඩලා අපි මොකද කරන්නේ? අපේ තියෙන මේ පරිඋත්ථාන කෙලෙස් ප්‍රහාණය කරනවා. අපි කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ අපි නීවරණ වල අපේ තියෙන නීවරණ අපිට යට කරන්න පුළුවන්. අපිට තියෙන මේ සමධර්මුණක් හරි විදර්ශනා අරමුණක් වුණත් කමන්නේ, සමධර්ම අරමුණකට හිත දාලා ඒක එහෙම ඇසුරු කරලා අපේ නීවරණ ධර්ම පරිඋත්ථාන කෙලෙස් යට කරන්න. හැබැයි අනුසය කෙලෙස් කියලා කොටසක් යටම කටු තියෙනවා. අනුසය කෙලෙස් කඩන්න වෙන්නේ විපස්සනා කරලා. විපස්සනා කරනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ෘචි අරුචිකන් ටික අත්හැරලා දාන. එතකොට ඔය අනන්‍ය ඔය ෘචි අරුචිකන් ටික පරණ මතක වලට බැඳීම නිසා තමයි අපිට නැවත නැවත දේවල් හොයන්න හිතෙන්නේ. නැවත දේවල් දේවල් ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා තමයි භවය පවතින්නේ. එතකොට අනුසය කෙලෙස් ප්‍රහාණය කරන්න යන යෝගාවචරයා කරන්නේ තමන්ගේ ෘචි අරුචිකන් දෙක අත්හැරලා ගන්නවා. පරණ ෘචි අරුචිකන් කියන්නේ පරණ මතක නිසා ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි සරල උපමාවක් ගමුකෝ. සරල විදියට ඒකට තේරෙනවා
එතෙන් සරල උපමාවක් ගත්තොත් එහෙනම් අපි හිතමු අපි අපේ දිනවා සමහර දේවල් බලන් හිතේ ලොකු කැමැත්තක්. ඒ අපි හිතමු අපේ පියාසයි ලස්සන රෝස මල් දකින්න. ලස්සන රෝස මල් දකින්න ඕන හිතේ රෝස මල් දැකලා පරණ මතකයක් දිනා මේ රෝස මල් තමයි ලස්සන මං හරියට කැමති රෝස මල්ට රුචිකමක් තියෙනවා. ඊළඟට අපි කැමති අපි හිතමු අපි අකමැති පිච්ච මල් දකින්න ආස නැහැ රෝස මල් දකින්න හිතේ කැමැත්තක් පහළ වෙනවා තියෙනවා. එතකොට දැන් ඔන්නක පරණ මතකයක්නේ. පරණ මතකය නිසා ඔන්න දැන් අපේ හිතේ තියෙනවා දැන් අන්න අරේ ලස්සන රෝස මල් පේනවලු යන්න කියලා කියනවා. කියද්දි දැන් ඔන්න චේතනාවක් වශයෙන් එන්නේ ඒක. ඒ අපිට ඉදින්නේ මේ මට මෙන්න රෝස මල් දකින්න මම හරි ආසයි රෝස මල් දකින්න මම ඒකින්ද යන්න ඕනේ. දැන් හිතන්නේ ඇත්තටම මෙහෙම එකක් නෙමෙයි අර පරණ මතකයේ දාගත්ත රුචි අරුචිකමක් තියෙනවා රුචි ගතිය. දැන් ඊට පස්සේ අපි සිද්ධ කරන්නේ දැන් ඔන්න රෝස මල් දකින්න ඕනේ කියන සිතුවිල්ල ආවට පස්සේ දැන් ඔන්න ප්‍රතික්‍රියා කරන්න යන හදනවානේ. නැත්නම් මේ රෝස මල් ලස්සනයි මෙහෙම මෙහෙම කියලා කතන්දර හදනවානේ. ඒ කතන්දර හදන්න දෙන්නේ නැහැ රෝස මල් ලස්සනයි කියලා. ඒකට ඇලෙන සිතුවිල්ල ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒක ඕ කියන්නේ යන්නේ එන්නේ ඕ ඒක බලන්න යන්න ඕන කියන්නේත් නෑ. සම්පූර්ණ අර සිතිවිල්ල උච්චම තැනට ආවට පස්සේ සිහියෙන් උපේක්ෂාවෙන් ඉන්නවා ප්‍රතික්‍රියාවක් කරන්න යන්නේ නැතුව. නැත්තම් මේක නම් බලන්න එපා මේ මල ගගිනාපු මනුස්සයත් මේ දැන් ලැලවන්න ඕන කියලා සිතිවිල්ල ආවට පස්සේ ඒ සිතිවිල්ලත් එක්ක නව සිතිවිලි උපදින්න දෙන්නේ නෙමෙයි. අපි ඒ සිතිවිල්ල සිතට ආවට පස්සේ අපි දන්නවා මේක එන්නේ මගේ අක පරණ තියෙනවා අරුචි අකමැති කියන ස්වභාවයක්. ඒ මේ 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 වලට මම අකමැති කියන අන්නේ ඒ සිතිවිල්ල ආවට පස්සේ ඒ සිතිවිල්ල ප්‍රතික්ෂේප කරන්න එනවා. අර දකින්න හදන්නේ. පේන මල ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ හදද්දි මේක කැතයි මේක වැඩක් නැහැ කියද්දි අපි අලුතින් ඔව් මේක වැඩක් නැහැ ඒක එපා ඒක අයින් කරලා දාන්න ඕනේ කියලා ක්‍රියාවකට යන්න දෙන්නේ. කිසිම ප්‍රතික්‍රියාවකට යන්න දෙන්නේ නැතුව අර සිතිවිල්ල උච්චම තැනට ආවට පස්සේ උපේක්ෂාවෙන් බලන්න. අන්නේ උපේක්ෂාවෙන් බලන්නේදී අන්නේ සිතිවිලි රුචි අරුචි කියන සිතිවිලි එහෙම මෙතන විරුද්ධ වෙනවා. දැන් අපි හිතන්නකෝ අපි දාන බෝල වලට බැට් කරන්නේ නැත්නම් බෝල දාන මනුස්සයට එපා වෙනවනේ. දැන් අපි ටිකක් ගහන්න ගියාම ඉතින් කොච්චර බෝල දැම්මත් අපි ගහන්නේ නැත්නම් පැත්තකට කරලා ඒක නෑ වැඩක් නෑනේ බෝල දාලා. අන්නේ වගේ තමයි ඔය කියන අනුසය කෙලස් වලින් අපිට රුචි අරුචි ගන්න දාන එක නතර වෙනවා. අපි බැට් කරන එක නතර කරනවා. විදර්ශනාවෙන් කරන්නේ බැට් කරන්නේ දකින්න. උඩට මේ කාම සිතිවිල්ල ඇවිල්ලා මෙන්න අවුස්සනවා. එයා කියන එකට ඕ කියන්නේ යන්නේ නැහැ. මේක නරකයි කියන්නේ නැහැ. හොඳයි කියන්නේ නැතුව ඉහළට බලන්න. අන්න එහෙම තුලින් අපිට අනුසය කෙලස් කියන එක ප්‍රහාණය කරන්න මාර්ගයක් හැදෙනවා. මම හිතන්නේ ඒ පිළිතුර ඇති කියලා. එහම සන්නාස තෙරුවන් සරණයි අපි හැමෝටම. එනම් මම කල්ලාම් පොඩි වෙනවා. අපි මතක් කරත් ඔබ වහන්සේ අපිට කියලා දෙන්නේ අපි තේරුම් ගත්ත සන්නාස කිසියම් අරමුණක් අපි එහෙන් දැකලා අත්කට ගිය ආමයි ඒ දැකපු දෙය නිරුද්ධ නොවි ඇති බවට අපේ මනසේ නිතරම පේන ගතියක් තියෙනවානේ. අපි වම්සිදක හැෙන් දැකලා පියාගත්තත් අපිට ඒ දේ මතක් වෙනවා. මම ඒ දේ බලා ගන්න පුළුවන්. අන්නේ ඒ දේ හිතා ගන්න පුළුවන් මවා ගන්න පුළුවන්. අන්නේ ඒ ගතියම කර්ම භවය කියලා තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම ඒ මානසික මට්ටම කම්භවය ඒ වගේම අපි රූපයක් බලලා ඉවතට ගියාම ආවල් තැන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි කල්පනා කරන්න පුළුවන් නම් ඒක කර්ම භවේ. ගෙදරින් එළියට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා භාවනා කරනකොට ගෙදර මතක් කරගෙන පුළුවන් නම් ඒ කර්ම භවේ කියලා ඒ විදිහට උපවාසී කීප දේවල් වලින් ඒ විදිහට අපි අර ප්‍රායෝගික පැත්තට යොමු කරලා හිතා ගන්න පුළුවන් කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපිට තේරෙනවා මේ කම්ම භවේ හැම වෙලෙම මේ අපි යොමු කරනවා මේ ඒ අපේ චේතනාවන් අවදි කරන්න ඒ හේතුව නිසාම අපිට උපත්ති භවයකට යන්න මාර්ගය පෑදෙනවා කියලා. ඒ වංශ කියලා දේවල් වලින් මම තේරුම් ගත්ත විදිහට මේ සරල වශයෙන් යුක්තියුවේ කියලා දැන් මම කල්යාණ මිත්‍රට වෙනවා. ඊටමොන වැඩිගත් මාතෘකාවක් අපි සාකච්ඡා කරන්න තේරුම් ගත යුතුම දෙයක් භවයේ කියන්නේ ඒ භවයේ කියන්නේ දැන් අපි සවන්නස පෙන්වුම් කරලා දුන්න කම්ම භවය කියලා වෙනම හිතන්න පුළුවන් විදියක්. ඒක ඊටවසු උපත් භවයට යන විදිය. එහෙමනම් කල්යාණ මිත්‍රනි මේ පිළිබඳව තවත් අහලා දැනගන්න මේක හොඳම අවස්ථාව. උපලන්ට යොමු වෙනවා.
පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපගේ සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ගෙන් අවසරයි. ඔබ වහන්සේ මේ අද භවය ගැන ඉතාම හොඳ තැනකට අපිව ගෙනාවා කියන එකයි මගේ අදහස. මේ මොකද භවය කියන එක මේ බාහිරේ හොයන දෙයක් නෑ, බාහිරේ නෙමෙයි තියෙන්නේ කියන එක අපිට ඉදිරිපත් කරුවා. ඒක බොහොම හොඳයි. අපිට හුඟක් ඒ ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට ඇති වෙන මේ ප්‍රශ්නය ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරයකට මේක නැති කරන්න පුළුවන් වෙන්නේ මේ විදර්ශනාවකින්, එහෙම නැත්නම් අපි කියමුකෝ විමසුම් නුවණකින් කියලා. ඉතින් මට ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නේ, මේක කොච්චර අපි විදර්ශනා කරත් මෙතන මේ විදර්ශනා කරන සාක්තුරට මේක තියෙනවා. නමුත් මේ විදර්ශනාවෙන් පිටට ගියහම මේ දිනදා ජීවිතයේදී මගේ හිත මේක පිළිගන්න තවම ලැහැත්ති නෑ. ඒ කියන්නේ මගේ ජීවිතේ වෙලා නෑ මේක. අන්නේ ඒ පිළිබඳ ඔබ වහන්සේට යම් කිසි උපදේශයක් දෙන්න පුළුවන්කම තියෙනවා නම් ගොඩාක් ඉතින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජෝති පරමාත්මයා. ස්වාමීන් වහන්සේ මේ ඉස්සෙල්ලා අපි අනිත් පැයට පොඩ්ඩක් ගමු. හේතුව මොකද සාරිපුත් ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කරපු සම්මාදිට්ඨි සූත්‍රයේ බව වාදය ගැන කියන කොටත් මේ බවංච පජානාති, බව සමුදයංච පජානාති, බව නිරෝධ පජානාති, බව නිරෝධ ගන්න ප්‍රතිපදා කියලා හතර ආකාරයට යනවනේ. ඉතින් මේක මේ දැන් ඔබතුමා අහනවා මේ භවයේ කියන දේ නිරෝධේ පැත්තේ ප්‍රශ්නයක් ඔබතුමා අහුවා කියලා මම හිතුවේ. ඒ නිසා අපි තවදුරටත් මේ කල්යන අත්‍තර භවයේ කියන එක තේරුම් ගන්න බෑ. මම සමායන මම අද සවනස්ත්‍ර මාතුකා දුන්නේ මේ භවයේ කියන දේ අපිට තේරුම් වෙලා තියනවාද? අපි කල්යන මිත්‍රත් එක්ක සාකච්ඡා කරනකොට අපිට තේරෙනවා අපිටත් ඒ තේරුමක් නැහැ. සාකච්ඡා කරන බොහෝ වෙලාවට ඒක නැති බව. ඒ මේ භවය කියන්නේ කොහොමද කියන දේ තේරුම් ගන්න ඉන්න අපි ඉස්සෙල්ලා ඊට පස්සේ යමු නිරෝධේ පැත්තට. තවත් මෙදින කල්යාණ මිත්‍රුන්ගේ යහපත සඳහා ඒ ආයතන යොමු භවයේ කියන්නේ තේරුම් ගැනීම සඳහා තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තේරෙනවා තමයි භවය කියන්නේ මොකක්ද කියලා. හොඳයි. පස්සේ අපි නිරෝධ පැත්තට යමු. හොඳයි. කල්යාණ මිත්‍රෙනි අවස්ථාව තියෙනවා. අපි ඔක්කොම දන්නවා මට පේන භවයේ කියන්නේ දෙකම. මේ ප්‍රශ්න නෑ වගේ නේද? තෙරුවන් සරණේ අනිත් කෙනෙක් ඇසුරත් සූදානම් වෙනකම් මම අහන්න දෙලුවත් මාත්ම මේ යුරෝපායට අවස්ථාව දෙන නිසා අහන්න නැතුව හිටියේ. නෑ නෑ එහෙම එකක් නෑ. සාකච්ඡා සම්බන්ධ නම් ඔක්කොම එකම තලේ. හැමෝන්ට පුළුවන් අහන්න. හොඳමයි. යම දිනකටම තිරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. දැන් අපිට භවය පිළිබඳ දැන් මූලික අදහසක් ලබා දුන්නා. ඉතින් ඒක භවයේ යමක්පත් වීම, අපි භවටපත් වීම වගේ අදහසක් තමයි එතන දරුණේ. ඉතින් මට ගැටලුවක් වශයෙන් තියෙන දැන් අපි දරුවත් මහත්මයා අපිට දැන් සඳහන් කරා, ඔබ වහන්සේ සඳහන් කළා දැන් කර්ම වශයෙන් අපිට කලින් දෙයක් මතක තියාගෙන ඒක දරුණ ලැබුණාම ඒක භවයක් වශයෙන් දැන් මම දැන් ඒත් සමගම දැන් අපි අර අපිට කලින් මහත්තයා ප්‍රායෝගික වශයෙන් සඳහන් කළා දැන් මේ හැම දෙයක්ම අපි කරන්නේ දුක නැති කරගන්න නම්. දැන් එතකොට ප්‍රායෝගික වශයෙන් මේක අදාළ කරගන්නකොට දැන් උදාහරණයක් වශයෙන් හිතමු ස්වාමීන් වහන්සේ, දැන් මම දැන් මේ මම දැන් යම්කිසි ඇඳුමක් අඳිනවා. දැන් මේ ඇඳුම ඇඳලා මට එළියට යන්න ඕන. දැන් මේක මේ සාමාන්‍යයෙන් අපි හිතමු ගැළපෙන, ඒ කියන්නේ මේ සුදුසු ඇඳුමක් නෙමෙයි. නමුත් යම් කෙනෙක් මට හිතනවා මේකට hina වෙන්න පුළුවන් කියලා මේක ඇඳොත්. මම මේක ඇඳලා එළියට ගියොත් මට පොඩක් පොඩි වෙච්ච එකක්. එහෙම නැත්නම් ඒක හොඳ පාළ එකක් වෙන්න පුළුවන්. මේ සමා වෙන්න වටින නැති එකක් කියවස්ත ඒ වගේ දෙයක්. එතකොට මට හිතෙනවා දැන් මම මේක ඇඳගෙන ගියොත් එළියට මට hina වෙන්න පුළුවන් කියලා මගේ හිතට සිතිවිල්ලක් ඇති වෙනවා. දැන් මෙතන මේක මට ඇත්තටම දුකක් නේ. මේක මට හොඳටම පේනවා මේ. ඉතින් දැන් මට මේ ධර්මයේ මේකට යොදා ගන්න පුළුවන්. එතකොට ඒක එතකොට දැන් මං කලින් එකක් එතන අදහසක් තියෙනවා තමයි. නමුත් ඒක ඉස්සරහට වෙන්න තියෙන එකක්. එතකොට ඒ වෙලාවේ අර ඔබ වහන්සේ සඳහන් කළා වගේ දැන් මෙතනදී මම කියන එක මොකද්ද කියන එක හොයන්න නැතුව එතකොට මම කිය දැන් මම මේක ඇඳගෙන එළියට යනකොට කාට හරි මට hina වෙනවා නම් එතනදී මම හැදුනේ කොහොමද කියන එක බලන්න පුළුවන් නම් මේ කමිසෙ මගේද, ඒක ඇඳලා තියෙන එක මගේද ආදී වශයෙන් ඒ අදාළ වෙන දේ බලා ගන්න පුළුවන් වුණත් එතනදී අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වුණත් ඒ වගේ දුකක් ඇති වෙන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් මට නිකන් ප්‍රායෝගික වෙච්ච දෙයක් කියන නිසා මේ නිවන්ස ඒ වගේ අනාගතය සම්බන්ධයෙන් වෙන්න තියෙන දෙයක් සම්බන්ධයෙන් අපිට හිතර එනකොට ඒක භවයක් වෙන්නේ නැද්ද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ එනම් ඔබ වහන්සේට මෙන්න අපේ ජෝතිපාල මහත්මයාගේ දීලුක් මහත්මයාගේ තේ ප්‍රශ්න දෙකටම උත්තරක් ලබා ගන්න ස්වාමීන් වහන්සේ දෙවන සරණයි. එතකොට මට මේ ඒහපු ප්‍රශ්න දෙකෙන්ම තේරුනේ මේක මේ කොහොමද භව නිරෝධය කියන එක අපි එදිනදා ජීවිතය තුළ ප්‍රායෝගික ජීවිතය තුළ කරන්න කියන දේ මට දැන් ඒක හොඳයි ගොඩක් කියලා. මොකද අපි සිද්ධාන්ත වශයෙන් කතා කරනවා දැනට වඩා කොහොමද දැන් අපි මේක මේ ගත කරන එදිනදා ජීවිතය ඇතුළේදී මේක කරගන්නේ භව නිරෝධය කරගන්න කියන ප්‍රශ්න ගොඩක් හොඳ මොකද ඒවා ගොඩක් ප්‍රායෝගිකයි අපේ ජීවිතවලට අදාළයි. ඉතින් අපේ මේ දෙවෙනි කතා කරපු මහත්තයාත් අදහස බුද්ධ ඉදිරිපත් කරා. ඒ අදහසත් ඇසුරු කරගෙන මම පළවෙනි මහත්තයා ආපු ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් මේ දෙවෙනි මහත්තයාට උත්තරය ඇසුරු කරාම උත්තරයක් දෙන්නම්. දැන් මේ විතරනකොට දැන් අපේ සිතට හැම වෙලෙම ඉන්නේ ගන්න සිත ගන්න අරමුණ. සිත අරමුණක් ගත්තට පස්සේ ඒ සිතගත්ත අරමුණෙන් නැවත කර්මයක් නිර්මාණය වෙන්නේ ඒ සිත ගන්න අරමුණට එක්ක බැඳෙන්න ඕන. එක්ක ඒ සිත ගන්න අරමුණට ගැටෙන්න ඕන, නැත්නම් ඒ සිත ගන්න අරමුණට මුලා වෙන්න ඕන. ඔය කියන සිත ගන්න අරමුණත් එක්ක ඇලීමයි ගැටීමයි මුලාවීමයි ඔන්න ඔය තුන නිසා තමයි නැවත ජාතිය කියන එක පහළ වෙන්න පටන් ගන්න. නැවත කර්ම බවට ඒ අරමුණ ඇසුරු කරගෙන ඒ නව කර්ම සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ. එතකොට අපිට දැන් ඇත්තටම කරන්න පුළුවන් වෙන දේ තමයි නව කර්ම වෙලෙට නතර කරන්න. දැන් අපිට මෙහෙම කියන්නකෝ, දැන් බුද්ධ දේශනාවේ තියෙනවා පුරාණ කර්මය සහ නව කර්ම කියන දෙකක් බෙදෙනවා. දැන් පෙර ජීවිතයේ තිබ්බ අවිද්‍යාව නිසා අපිට සලායතනයක් සකස් වෙනවා. පෙර ජීවිතයේ තිබ්බ දැන් අවිද්‍යාව නිසා අපිට ආයතන හයක් සකස් වෙලා තියෙනවා. ඒ ආයතන හය සකස් වුණේ පෙර කර්මයෙන්. ඒසබිතුම අවගෙමු ඇස කන නාසය දිව ශරීරය මනස සසිත කියන ආයතන සලායතනයේ පහළ වුණා. ඒ සලායතනයේ පහළ වුණාට පස්සේ ඒක පුරාණ කර්මයේ ඉති දෙයක්. ඒ පුරාණ කර්මයේ සකස් වෙච්ච සලායතනය තුළ අවිද්‍යාව නැහැ. ඒ මොකද පිරාවිද්‍යාව නිසා හටගත්ත කලය කියන එක තුළ අවිද්‍යාව නැහැ. ඒක තමයි අවිද්‍යාව කලයක් තමයි මේ ආයතන හය කියලා කියන්නේ. එතකොට මේ ආයතන හය පුරාණ කර්මයෙන් සකස් වුණා. ඒ පුරාණ සකස් කර්මය නිසා සකස් වෙච්ච ආයතන හයේ ඒ හය තුළ ඒ හය කාම ලෝකයට අයිතිත් නැහැ, රූප ලෝකයට අයිතිත් නැහැ, අරූප ලෝකයට අයිතිත් නැහැ. ඇත්තට මේ සලායතනෙ ලෝකෝත්තරයි. මොකද ඒ සලායතනෙ තුල අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නිසා හටගත්ත ඵලය අවිද්‍යාව නැහැ එතන. එතකොට අපිට එතන තියෙන්නේ පුරාණ කර්මෙන් හටගත්ත ආයතන හය විතරයි. එතකොට අපි වර්තමානයේ අවිද්‍යාව නිසා තමයි ඒ සකස් වෙච්ච ආයතන හය එක්ක කාම භවයක් කරගන්නේ, රූප භවයක් කරගන්නේ, අරූප භවයක් කරන්නේ පෙර ජීවිතය අවිද්‍යාව නිසා නෙවෙයි මේ ජීවිතයේ ඇති කරගන්න අවිද්‍යාව නිසා. දැන් අපිට දැන් ඇහැට රූපයක් පේනවා කියන එක තුල අවිද්‍යාවක් නැහැ. දැන් අපිට පේන රූපෙම බුදුරජාණන් වහන්සේටත් මේ විදිහට පේනවා, රහතන් වහන්සේලාටත් පේනවා. අපිට ඇහෙන සද්දෙම රහතන් වහන්සේලාටත් ඇහෙනවා. අපිට දැනෙන ගඳ සුවඳ, අපිට දැනෙන රස, අපිට දැනෙන පහස මේ සියලු දේ රහතන් වහන්සේටත් දැනෙනවා. උන්වහන්සේක සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ රූපයක් දකින්න, අධ්‍යක් කරන්න, නැත්නම් ඒ අරමුණක් අරගන්න. පේනවා කියන එක තියෙනවානේ, ඇහෙනවා කියන එක දැනෙන. ඒ කියන්නේ සිත පහළ වෙලානේ. නැත්නම් මැරිච්ච මිනිකට ඇහෙන්නේ නැහැ නේ, මැරිච්ච විදිහට පේන්නේ නැහැ නේ. පේනවා කියන සිත, ඇහෙනවා කියන සිත, විඥානයේ පහළ වීම, සිත පහළ වීම, අරමුණක් ගැනීම තියෙනවා. හැබැයි
රහතන් වහන්සේ කෙනෙක්ගේ සහ භවයේ නිදහස් වෙච්ච කෙනෙක්ගේ සහ භවයේ තුල ඉන්න කෙනෙක්ගේ වෙනස තමයි භවයේ නිදහස් වෙච්ච කෙනෙක් අර ගන්න අරමුණට බැඳීමකුත් නැහැ අරමුණට ගැටීමකුත් නැහැ ඒ වගේම මේ අරමුණේ මුලා වීමකුත් නැහැ භවයේ ඇතුළේ ඉන්න කෙනෙක් ඒ ගන්න අරමුණත් එක්ක යාගේ එක්ක ඒ අරමුණට ඇලෙනවා එක්ක අරමුණට ගැටෙනවා නැත්නම් ඒ ගන්න අරමුණ ප්‍රතික්ෂේප මෙමුලා වෙනවා දැන් එතකොට අර අහපු මහත්යයට මට කියලා දෙන උත්තරේ තමයි එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ භව නියෝධය කියලා සිත ගන්න අරමුණට නොඇලී නොබැදී නොමුලා වී සිටීමයි එතකොට මොකද එනේ යාගේ තියෙන ආසලායතනේ ආයෙත් ලෝකෝත්තර වෙනවා ඒක කාම භවයක් ඇතුළේ ඒ ආයතනයි කාම භවයකුත් නෑ රූප භවයක් හා අරූප භවයකටවත් ඒ සලායතනේ ඇයිති නෑ ඒක ලෝකෝත්තර වෙලා ඒ සලායතනේ අසුරු කරලා නව සලායතන පහළ වීම සංසාරී සිද්ධ වෙන්නේ නෑ ඒකේ පෙර කර්මයේ අවසන් වෙද්දී ඒ සලායතන නිරෝධ වෙලා යනවා එතන ඉවරයි අනුපාත විශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ අපි එතකොට දැන් ඕක කරද්දි දැන් අර ප්‍රායෝගික ජීවිතයේදී අපිට ඕක කරන්න ගියාම කොහොමද ඕක කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. හරි අමාරුයි අපිට එක්ක අරමුණකට ගැලවීම ගැටීම මුලා වීම තියෙනවා. පළවෙනි එක තමයි මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් ජීවිතේ එදිනදා ජීවිතේ ගත කරද්දි දවස පුරාම වෙන සිද්ධි තියෙනවානේ. ඒ සිද්ධි වලට ලේබල් දාන්න නැතුව ඉන්න. කිසි දෙයක් එකද දැන් මෙහෙම. දැන් එකපාරට අපි වුණා අද ගෙදරදී ගෙදර දැන් මෙහෙම ධර්ම සාකච්ඡාව අහගෙන ඉද්දී අපේ කෝපේ කැඩෙනවා. හරි ඒ විදිහට ධර්ම සාකච්ඡාව තේකබ් දීපීටිය තේබ් වීදි කෝපේ කැඩලා වැටුණා. ඒ කැඩිච්ච ගමන් අපිට එකපාරට එන්නේ මේ මේක නරකයි කියන්නේ කෝපේ කැඩිච්ච එක. අන්නේ නරකයි කියලා ලේබල් කරන්න එපා. කෝපේ කැඩුනා එච්චරයි. ඒකට ලේබල් එකක් ගැහුවත් ඒක එතනම ඒ ලේබල් එක ගැහුවා කියලා දැනගෙන ඒක සිතේ මැති සිදයක් කියලා අතහැරලා දාන්න. මං කියන්නේ පුරුදු වෙන්න හැබැයි මං කියන්නේ සමහර අයට පුළුවන් මේ ජීවිතේ දැන් අපි තුම අද අපි කොහරි ගමනක් යන්න ගියා ගමනක් යන්න ගියා හොඳටම වහිනවා. දැන් අපිට එක පාටේ තියෙන වැස්ස නරකයි කියලා මං කියන්නේ වැස්ස නරකයි කියන ලේබල් එක ගහන්න එපා. දැන් අපිට අද දැන් ඔයයන්ට භයානක ලෙඩක් හැදෙනවා. උණක් හැදෙනවා. උණක් හරි පපුවේ අමාරුවක් හරි කොන්දේ අමාරුවක් හරි කකුලවල ලාමරේ. මේ අමාරුව තියෙද්දී ඒ පපුවේ අමාරුව කකුලේ අමාරුව කියන එක තියෙද්දී අපිට ඒක දුකක් වෙන්නේ ඒක අපි නරකයි කියලා දැම්මොත් විතරමයි. තේරුම් ගන්න දුක කියන එක සාපේක්ෂයි. ඒක අපි දාන ලේබල් එකට සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් කවුරු හරි හිතුවොත් එහෙම කරවිල කණ එක තමයි සැපයි කියලා දැම්මොත් එමේ ගැට සැප ඇලිමක් වෙනවා. ආ කවුරු ලේබල් එක දැම්මොත් කරවිල කියන්නේ මහා තිත්ත නරක జాතියක් කියලා. ඒක හිත දුකක් නේ. ඒ දාන ලේබල් එක මත තමයි මේ දුක කියන එක පොත්ටි. එතකොට මං කියන්නේ දවස පුරාම අපි කද්දි, බොද්දි, වැඩ කරද්දි ඇඳිද්දි ඇඳුම් අඳිද්දි දැන් අර මහත්කම මගුල් ගෙදරගෙන ඇඳුම් අඳිද්දි ඒකද හරි මං ඇඳුම් ඇඳගෙන යනවා ඒක නරකයි කියලා දාන්න එක මිනිස්සු කිව්වත් එතකොට දැන් මිනිස්සු කියන හින්දා මේක කැතයි කියලා හද්දී අපිට නරකයි කියලා හිතනවා අපි කිසිම හයියක් ඇති මිනිස්සෙක් නෑ අපි මොකද මිනිස්සු මේකට හොඳයි කිව්වොත් මං ඒක කරනවා අර මිනිස්සෙක් කීතියලු මේ මේ මිනිස්සයා දැන් මිනිස්සු කියනවලු ඔයාගෙන හයි කැතයි කියලා ඔයාගෙන නහය කැතයි කැතයි කිව්වට පස්සේ මේ මිනිස්සයා මොකද වෙලා තියෙන්නේ මේ මිනිස්සයා තමන්ගේ නහය කපලා ඊට පස්සේ මිනිස්සු කියලා දැන් හිතේට තලාගතයි. දැන් ඉතින් මොනවද කරන්නේ? අන්නේ අන්නේ මිනිස්සු මේ කියනේ ඇත්තටම අපි කරන්නේ කියොත් එහෙම අපි ගන්න හයක පාගත්ත මිනිස්සයාගේ අඥාන කෙනෙක් වෙනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඒකින්ද මම ඔබට කියන්නේ. හරි ඔබ පාටියට යන්න මේ ඇඳුම නැද්ද? එතන ඒක නරකයි කියන්නේත් නැහැ හොඳයි කියන්නේත් නැහැ. කොයි වෙලාවකක තමන්ට දැනෙන වේදනාවකටවත් තමන් අරින ඇඳුමකටවත් කෑමකටවත් තමන්ට දෙයක් අන්නේ කියන ලේබලකටවත් නරකයි කියන ලේබල් එක ගහන්නේ නරකයි කියලා ලේබල් එක දැම්මොත් තමයි එතන ඉඳලා දුක කියන එක ආරම්භ වෙන්න පටන් ගන්න. නැත්තම් මනුස්සයෙට දුකක් එන්නක පවතින්නේ නැහැ. දුක තියෙන්නේ ඒ වගේ
ඒ දාන අපි ඒකට දාන මේ ලේබල් එක නිසා. ඒ අපි භාවනා කරගෙන ඉද්දී ඔන්න කකුල කැක්කුමක් එනවා. කකුල කැක්කුමක් එද්දී වේදනාවක්නේ. මේ වේදනාව නරකයි කියලා දැම්මොත් තමයි අපිට එතන ඉඳන් ඒකත් එක්ක ගැටෙන්නේ. නැත්තම් වේදනාව ගැන දැනගත්තා නම් එච්චරයි. ඒකත් එක්ක උචලරු යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. වැඩි දියුනේ අපි අර හැම දෙයකටම පුරුද්දක් වෙලා තියෙනවා. හැම දෙයකටම අපි ඇබ්බැහි වෙලා තියෙනවා. මෙන්න මේ ලේබල් කරන්න. හැම දෙයක්ම ජීවිතේ දැන් අපි වැස්සත් එකට ලේබල් එකක් දානවා. පෑවුවක් දානවා, දරුවෙක් විභාග පාසුණක් දානවා, තේලුණත් පාසුණ හොඳයි කියලා ලේබල් එකක් දානවා, තේලුණු නරකයි කියලා දානවා. මොන්නේ ලේබල් දැමීම තමයි මට තේරෙන්නේ අපිට තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ. ඒසා පුළුවන් තරම් උත්සාහ කරන්න පුළුවන් වුණොත් අපිට ජීවිතේ වෙන කිසිම දෙයක හැම දෙයක්ම සිද්ධියක් විදිහට දකිනවා. ඒ අරෙන් දීක හොඳ නරක සිද්ධ දාන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. ඒකදී දැන් අපි හොඳයි නරකයි ලේබල් දැම්මේ නැතුනාට පස්සේ සිතට දැනෙන උපේක්ෂාවක්නේ. ඒ දැනෙන උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ කියනවා අඥාන උපේක්ෂාවක් වෙන්න පුළුවන්, ඥානවන්ත උපේක්ෂාවක් කියලා දෙකක් තියෙනවා කියලා. අඥාන උපේක්ෂාවක් කියලා කියන්නේ දැන් ඉතන නෝ දැන් ඔන්න කෝප්පෙ කැඩිච්ච එක මම මෙහෙම කල්පනා කරා. කෝප්පෙ කැඩිච්ච එක කෝප්පෙ කැඩුනා. හැබැයි මම ඊට පස්සේ ඒකට මුකුත් ලේබල් එකක් ගහන්න නැහැ නරකයි කියලා. හැබැයි මම හිතනවා මේ කෝප්පෙ කියන එක බාහිර තියෙනවා කියලා. මේ කෝප්පෙ තියෙනවා, මං කෝප්පෙ මගේ කැඩුනා කියලා මම ඒකට හිත කරදර කරගන්නසු ප්‍රතිසේව නොකර ඉන්නවා කියලා හිතුවට ඒ දැනෙන උපේක්ෂාව, ඒ උපේක්ෂාව ආවට අපේ ඇතුලේ පවතින ඒ අරමුණට මුලා වෙන ගතිය. ඒ අරමුණේ අපි මුලා වෙලා තිනවා. මොකද නොපවතින දෙයක් පවතිනවා කියලා හිතන්නේ. මොකද කෝපය කියන එක, කෝපය කියලා කියන්නේ අපේ මතක. එතකොට අපි බාහිර කෝප්පයක් හැදුණා කියලා බලාගෙන ඒකට උපේක්ෂා වෙලා හිටියට වැඩක් වෙන්නේ නැහැ. මොකද මැරෙන වෙලාවේ හැරි කෝප්පේ කියන අරමුණ ආපු ගමන් අපි බාහිර තියෙනවා කියලා ඇල්ලපු ගමන් නැවත අපේ උපත සිද්ධ වෙනවා. මොකද අවිද්‍යාව පවතින. එතන මොකද ඒ අරමුණට අපේ මුලා වීමක් පවතින නිසා. එතකොට එතනදී ඒක අපි සිහි කරන්න ඕනේ දෙය තමයි, එහෙම දෙයක් වුණත් මේක මේ සිතේම හටගත්ත දෙයක් නේද. සිතේ කිව්වත් ඒක මෙහෙමයි. දැන් කෝපේ කියන එක ඇත්තටම ඒ සිද්ධියේදී මෙන්න මෙහෙම තේරුම් ගන්න. කෝපේ කියන එක අපි ඇත්තටම දකිද්දී අඩුම තරමේ කරුණු තුනක්වත් ඒකට දිය වෙලා තියෙන්න ඕනේ. කරුණු තුනක් කියන්නේ එකක් තමයි බාහිර රූපයක් තියෙන්න ඕනේ. අනිත් එක ඇහක් තියෙන්න ඕනේ. අපි ওই ටික නැගින් පොරා ධර්මයේ අහගෙන ඇහක් තියෙන්න ඕනේ, විඥානයක් තියෙන්න ඕනේ. මොකද දැන් මැරිච්ච මිනිස්සෙක්ට කොච්චර කෝප ගන්නත් කෝපයක්වත් මොකක්වත් පේන්නේ නැහැ. මොකද ඇයි සිත නැහැනේ. එතකොට එහෙනම් මට මේ කෝපයක් පේනවා කියන සිද්ධියේදී අඩුව තරමේ කර්ම තුනක්වත් එකට හේතු වෙලා දෙන එකක් තමයි බාහිර රූපය, ඇහ, විඥානය. එතකොට කවුරු හරි යහුවොත් ওই බාහිර මේ කෝපේ කියන එක අයිති ඇහැටද විඥානයේද රූපෙටද කියලා අපිට පෙන්වන්න බෑ. මොකද දැන් අපි උදාහරණයක් ගමු. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඇහැට මේ අපි දුමු හෙවණැල්ලක් ගතිමු. හෙවණැල්ලක් ඇති වෙද්දී නෑ අපිට මේ හෙවණැල්ලක් අවශ්‍ය නැහැ. අපි දුමු ඔන්න දැන් වඳුරෙක් ඉන්නවා. වඳුරා කණ්ණාඩියේ මූණ බලනවා. වඳුර කණ්ණාඩියකින් මූණ බලන වෙලාවේදී එයාට ඡායාවක් පේනවනේ. වඳුරට ඡායාවක් පේනවා. වඳුරට ඡායාව පේන්න අපිට තේරෙනවා මේ මඩුමතරමේ වඳුරට කරුණු තුනක් වදෝන. එකක් තමයි මේ රූපයක් තියෙන්න ඕනේ. අනිත් පැත්තේ කණ්ණාඩිය තියෙන්න ඕනේ. කණ්ණාඩියේ රූපේ දෙක්ම තිබ්බට වැඩක් නැහැ. ආලෝකයක් නැත්තම් ආලෝකයක් අවශ්‍යයිනේ. එන කලුවරේ අපි කණ්ණාඩියක් විතරා ගියර මුකුත් වෙන්නේ නැහනේ. එතකොට ආලෝකයයි කණ්ණාඩියයි රූපයයි නිසා වඳුරට ඡායාව පේනවා. දැන් කවුරු හරි යවුවොත් එහෙම මේ වඳුරගෙන් මේ ඡායාව ඇති කාටද කියලා, ඡායාව ඇත්තටම අයිති කණ්ණාඩියට කියන්නත් බැහැ. මේ රූපෙත් නෙමෙයිනේ පේන්නේ ඡායාව කියලා. මේ රූපේ වඳුරගේ රූපෙ පේන්නේ නැහැ. වඳුරට යාට ඡායාවක්නේ පේන්නේ. ඒක රූපෙ ගන්නද රූප විතර තිබ්බටම ඡායාව පේන්නේ. කණ්ණාඩි තිබ්බට මේ ආලෝකයේ දැහැරයි. මේ තුනම නිසා ඡායාව කියන එකක් පේනවා.
හැබැයි මේ ඡායාව කියන එක ඇත්තටම කණ්ණාඩියට අයිති ඉන්නේ, රූපෙට අයිති ඉන්නේ, ආලෝකෙට අයිති ඉන්නේ. හැබැයි මේ තුලින් එකක්වත් නැත්තම් ඡායාවක් වෙන්නේ නැහැ. අන්නේ උපමාව හොඳට ටිකක් නුවණින් විමසන්න. අන්නේ එතකොට අපිට තේරෙනවා, එතකොට මෙතනදී දැන් වඳුරා සිතන්නේ මොකද්ද? වඳුරා හිතන්නේ මේ ඡායාව පේන ඡායාව අයිති කණ්ණාඩියට කියලා වඳුරා කණ්ණාඩිය අල්ලනවා තව වඳුරෙක්. එතකොට කතාව වඳුරෙක්ව අල්ලන්න පටන් ගන්නවා බාහිර තියනවා කියලා. එතකොට වඳුරා හිතනවා මේ වඳුරා මේ ඡායාව මේ කණ්ණාඩිය මේ දීන වඳුරා ඉස්සරහට ඉන්න ඇති දැනුත් ඉන්නවා මම ගියාට පස්සෙත් මෙතන ඇති කියලා. එතකොට අපිට හිතෙනවා අපිට තේරෙන දේ තමයි ඇත්තටම මේ වඳුරේ වඳුරා හැම හිතුවා අපට වඳුරේ පෙර හිටියක් නෙමෙයි. මේ වර්තමානයේ දැන් අර ඇහැයි රූපයයි කණ්ණාඩියයි ආලෝකයයි නිසා මේම ඡායාවක් නේද? හැබැයි වඳුරේ තනින් අයින් වෙදි හේතු අයින් වෙදි වඳුරගේ ඡායාව එතනම නිරුද්ධ වෙනවා කියලා අපිට තේරෙනවා. උගල අපිට ප්‍රඥාව තියෙනවා. වඳුරට සාපේක්ෂව. එතකොට දැන් වඳුරගේ මට්ටමේදී වඳුරා මේක බාහිර තියෙන දෙයක් කියලා වඳුරා රැවටිලා. හැබැයි අපේ මට්ටමේදී අපි වඳුරගේ මට්ටමේදී වඳුරගේ මට්ටමේ අපි රැවටිලා නැහැ. හැබැයි අපි කල්පනා කරනවා දැන් අපේ මට්ටමේදී අපි හිතනවා අපි මේ කණ්ණාඩිය මුනබල ට පස්සේ අපි හිතා ගන්නවා මේකයි තින් මේ රූපෙට කියලා මේ තමන්ගේ රූපෙට කියලා මේ දැන් තමන් කණ්ණාඩිය කියලා හරිය දැන් වඳුරා දකින්නේ බාහිර දෙයකයි කියලා ඒ ඡායාව කියන එක හැබැයි අපි කණ්ණාඩිය කියලා හරිය කියලා බලද්දී අපිට ගන්න ඒකයි තින් මේ රූපෙට කියලා මං කියන්නේ එතනදී අපිත් මොඩයි වඳුරා මොඩයි වගේ වඳුරා බාහිර ඇල්ලුවා අපි අභ්‍යන්තරය අල්ල ගන්නවා මේ පේන්නේ මේ මෙතන තියෙන කියා අපි දෙකල දැන් වඳුරාත් මොඩයි අපුගල අපිත් කණ්ණාඩියක් ඉස්සරහා ගියාම ටක් ගාලා හිතන්නේ ඔය විදියට ඇත්තටම එතනදී අපිට තේරුම් ගන්න තියෙන එක තමයි ඔය තුනෙන් එකකටවත් ඡායාව කියන එකයි තියෙන්නේ ඡායාව දෙන්නක ඔය දෙන්නම ඉන්නේ මිනිස්සුන්ට රැවටිලා වඳුරාත් රැවටිලා ඉන්නේ ඒ ඡායාව කියන එක අපිට කියන්න බෑ මේක රූපෙටයි දෙයක්ද මේ ඡායාව කියලා අපිට පේන්නේ හිතටයි විඤ්ඤාණයටයි දෙයක්ද ඇහැටයි දෙයක්ද රූපෙටයි දෙයක්ද හැබැයි ওই තුනම නිසා ඇති වෙන සිටේ සංඥාවක් තමයි අපිට මේ මම කියලා මගේ අම්මා කියලා මගේ තාත්තා කියලා දකින්නේ එතකොට අන්නේම දැක්කට පස්සේ අපිට වර මේ අම්මා කියන කෙනා බාහිරට තියන්නත් බෑ බාහිර පෙන්නන්නත් බෑ මේක මේ ඇහැට පෙන්නන්නත් බෑ හිතට පෙන්නන්නත් බෑ ඔය තුනේම නිසා ඇති වෙන සංඥාවක් ඒ සංඥාව පෙර තියෙන හේකුත් නෙමෙයි පෙර තියෙන්නේ නැහැ පසුත් තියෙනවානේ මේ දැන් මේ හේතු තුන නිසා හිතේ ඇති වෙන සංඥාවක් හැබැයි ඒ හේතු තුනෙන් එකකටවත් මේ සංඥාව අයිති නැහැ අන්න ඒක තේරුම් අරගෙන ඊට පස්සේ හැබැයි මේ හේතු තුනෙන් එකක් හරි නිරුද්ධ වෙද්දී සංඥාවක් නිරුද්ධ වෙනවා කියලා ඒ නිරුද්ධ වීම අපි දකිනා ඇතුලේ තමා තුළම මේක මේ හේතු නිසා මේ දරුවා ගෙදර මම කියන සංඥාව සිටිය කියලා සිටියේ ගෙවිල යනවා කියලා ඒක ඇතුලෙන් ඒ ගෙවි යන හැටි දකිද්දී ඒ දැකීම නිසා අපිට උපේක්ෂාවක් පහළ වෙනවා. අන්න එතකොට ඒ උපේක්ෂාව අපි කියනවා ඥානවන්ත උපේක්ෂාව. මොකද ඒක අඥාන නෑ. දැන් අපි බාහිර ඉන්නවනම වඳුර වගේ මේ බාහිර පුද්ගලයෙක් තමයි මේ පේන්නේ නැත්නම් මේ අභ්‍යන්තර කෙනෙක් පේන්නේ කියලා අලින්න ගැටෙන්නේ නැති හිතියට වැඩක් නැහැ අපි අහු වෙලා ඉවරයි එතන පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒක දැලින්න ගැටෙන හිතියට වැඩක් නැහැ. හැබැයි මේක අපි යථා ස්වභාවය දැකද්දී අපිට මොකද වෙන්නේ? අපි යථා ඇත්ත ඇටි හැටි දකින වෙලාවේ අපි ඇතුළෙම මේක මේ හේතු නිසා හිතේම තමයි මේ සියලු සංඥාවල් ආවේ හැදෙන්නේ. එතන මේ ගෙවි යන දෙයක් විතර දැකලා ඇතුලෙන් මේක අනිත්‍ය දැකලා ගෙවි යන අනිත්‍ය දැකීම නිසා සිටිය උපේක්ෂාව පහළ වෙනවා. අන්න ඒක තුලින් තමයි අපි එන අරමුණට මුලා වීම නැතර වෙන්නේ. ඒතර ඔන්න ඔක තමයි භවය නිරෝධ කරන්න තියෙන ක්‍රමවේදය. අරමුණට සිත ගන්න අරමුණට නොබැදී නොඇලී
නොමුලාව වාසය කිරීම. අන්න එතකොට අපිට මේ ජීවිතේම භව නිරෝධය කියන එක කරන්න පුළුවන්. මම තව කට්ටියට අවස්ථාව දීලා අපි තව ටිකක් මේක තව ටිකක් සරලව සාකච්ඡා කරමු. කොහොමද දැන් තව ටිකක් මොනවද උපක්‍රම තියෙන්නේ? මොනවද අපිට භාවිත කරන්න පුළුවන් ඔය කියන භව නිරෝධ කියන තැනට යන්නේ? කොහොමකින් පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතාමත් හොඳ මේ අභ්‍යාසයක් අපිට ලබා දුන්න ඔබ වහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේදී දිල්රුක් මහත්තයා ඇහුවා මේ දැන් අනාගතයේ වෙනුවෙන් අපි කරන ප්‍රාර්ථනා යම් කිසි දෙයක් අපිට ඕනේ දිව්‍ය ලෝකයකට යනවා ඒ ආදී වශයෙන් යම් කිසි දෙයක් අනාගතයට හොඳ දෙයක් ලැබේවා කියලා ඒ ආකාරයට ප්‍රාර්ථනා කරන එක. එතකොට ඒක මගේ දැනුම හැටියට තේරෙන්නේ භවයට අනාගත භවය අල්ලාගෙන සිටීමක් වගේ. ස්වාමීන් වහන්සේ ඒ වගේ දේවලුත් මේ නව කර්ම කියන ගණයට දෙන්නේ ඒ ආකාරයටත් නව කර්ම සකස් වෙනවද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. උත්තර දීලා යන්න. ඇත්තටම ඒ නුනහම හොඳ ප්‍රශ්නයක් ඒක. අපේ හැම ප්‍රාර්ථනාවක්ම හැම බලාපොරොත්තුවක්ම භවයේ දිනන. ඒක නිසා ඇත්තටම අපි නිවන් දකින්න ඕනේ කියන බලාපොරොත්තුව උනත් හරියටම හොයලා බැලුවොත් ගැඹුරට ගියොත් ඒක නිසාත් අපේ භවයේ කියන එක දික් වීමට උදව්වක් වෙන්න පුළුවන්. මොකද හේතුව මම කියන්නම් මෙහෙම. දැන් උදාහරණයක් වශයෙන් මුලදී අපිට ඒක අවශ්‍ය කරනවා. මුලදී ඕනෑම කෙනෙක් අපි මේ සසරින් එතර වෙන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේකට එන්නේ. හැබැයි ඒ ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තුවත් එක්ක යද්දී අපිට තේරෙනවා ওই බලාපොරොත්තුවම ওই ප්‍රාර්ථනාවම තමයි අපිට බාධකයක් හැටියට සිටින්න ගන්න. මොකද හැම ප්‍රාර්ථනාවක්ම ඇතුලේ තියෙනවා යම් තෘෂ්ණාවක්, යම් දෘෂ්ටියක්, යම් මමත්තක්. මේමයි දැන් නිවන් දකින්න ඕනේ කියන එක අපි සාමාන්‍ය තෘෂ්ණාවකට දන්නේ. ඒක ඉතිරි ඇතරම අපි ප්‍රාර්ථනා කරන තෘෂ්ණාව නැති කරන්න කියන එකනේ. ඒකට අපි කියනවා ඡන්ද කිය, ඡන්දයක් කැමැත්ත. ඒක අපි මේ සාමාන්‍යයෙන් කාම තණ්හා ගණයට වැටෙන තෘෂ්ණා ගණයට ගන්න නැහැ. හැබැයි ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි හිතනවා අනාගතයක් කියලා එකක් පවතිනවා කියන අදහස තියෙනවා. ඒ වැරදි දෘෂ්ටිය තියෙනවා. ඇත්තටම අනාගතයක් කියලා එකක් දැන් හිතන්නකො. දැන් ඔයත් මම දැන් නිවන් දකින්නවා කියලා හිතුවා. ඒ හිතන වෙලාවේ තියෙන්නේ මේ මොහොතමයි නිවනමයි. ඒක මම ඒක මේක පිළිගන්නේ දැන්නේ සරල විදිහට කියනනම් ඔබ තේරුම් ගන්න ඔබ විශ්වාස කළත් නොකළත් ඔබ හැම මොහොතකම ගත කරන්නේ නිර්වාණය තුල. හැබැයි නිර්වාණය තුල ඔබ ගත කරාට ඔබට ඒක අත්දකින්න බැරි වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ඒකාත්මික වෙන්න බැරි වෙලා තියෙන්නේ ඔබ තාම හිත විශ්වාස කරන. ඒ හිත විශ්වාස කිරීමම තමයි ඔබේ විචිකිච්ඡාව කියලා කියන්නේ. ඇත්තටම සෝතාපන්න වෙද්දී නැති වෙන්නේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. සැකේ තියෙන්නේ කොහෙද? සිතිවිලි වල. ඒතර සැක සිතිවිලි විශ්වාස කරන නිසායි අපිට සැක ඔක්කොම පවතින්නේ. ඔබ විශ්වාස කරන්න තව දැන් හිතන්න මම මේ මොහොතේ නිවන් දකින්නවා කියලා හිතුවා. තව අවුරුදු 1000කින් හරි මම පාරමී පුරලා නිවන් දකින්නවා කිව්වා. තව අවුරුදු 1000ක් ගියත් පවතින්නේ මේ මොහොතේ විතර. දැනුත් තියෙන්නේ මේ මොහොතේ විතර. හැබැයි අර සිතිවිලි වලින් විශාල ප්‍රාර්ථනා හදාගෙන යනවා. ඉතින් එතකොට ඒක මං කියන්නේ වරදක් කියනවා නෙවෙයි, මුලදි කමක් නැහැ. දැන් අපි තුමේ මුලදි ඉතින් දැන් ඔන්න දුන්නකින් අපි ඉලක්කයකට තියන්න යනවා. ඉලක්කයක් අල්ලලා දුන්නකින් කොහෙද තියන්න කියලා අරස හොඳට අඩිනවනේ. හොඳට ඉලක්කය අල්ලලා දුන්න අඩිනවා. හැබැයි දුන්න ඇදගෙන හිටියොත් කවදාකවත් ඉලක්කෙට යන්නේ නැහැ. එයා අත ඉලක්කෙට යන්න ඕන නම් එයා දුන්න අත්තරින් වෙන්න ඕනේ. ඒ කියන්නේ දුන්න අත්තරින් කියන්නේ අර ඇදපු ඉතලේ අතහැරියොත් තමයි හරියට ඉලක්කෙට යන්නේ. ඒ වගේ ආරම්භ කරන කෙනෙක් එහෙම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තිබුණාට කමක් නැහැ.
හැබැයි පසුව අපි රතුපුල ධර්මමාර්ගයේ වඩාගෙන යද්දී අපිට තේරෙනවා මේ ප්‍රාර්ථනා බලාපොරොත්තු නිසා මට ඉවසීමක් කලබල වැඩි වෙනවා. ඒ වගේම නැති අනාගතයක් තියෙනවා කියලා සිහිනයක් මවා ගන්න පුළුවන්. අන්න ඒක නිසා අපි කරන්නේ මොකද? අවසානයේ බලාපොරොත්තු ප්‍රතිඵලය ගැන බලාපොරොත්තු අත්හැර දානවා. මේක මේ ජීවිතේ ලබන්න ඕනද? ඊළඟ ජීවිතේ ලබන්න ඕනද? තව අවුරුදු 500කින් ලබන්න ඕනද? තව ආත්ම 500 කියලා මම ඔය කොහොම කියන්නේ හිතනේ. ඔය හිත කියන කිසි දෙයක් විශ්වාස කරන්න යන්න එපා. ඔය හිත තමයි කාලයක් සිටි පිළිවෙලින් තමයි ඔබට කාලයක් තියෙනවා කියලා උගන්වලා තියෙන්නේ. ඇත්තටම මේ විශ්වයේ කොහෙවත් කාලයක් තියෙන්නේ නැහැ. ඔය ඔබට මම කියන සිටිලා හදාගත්ත නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න දැනින්නේ. කාලයක් තියෙනවා. මම පොඩි කාලේ හිටියා. දැන් මම වයසට ගිහිල්ලා. ඔය ඔක්කොම දැනෙන්නේ මම කියන සිතුවිල්ලත් එක්ක සහ ඔබ හිත කියන එක තාම මම කියන්නේ හිත කියලා කියන්නේ මම කියලා විශ්වාස කරන් ඉන්න නිසා. ඒ නිසා මාවට කියන්නේ සිත විශ්වාස කරන එක අතහරින්න. අත්හැරියට පස්සේ ඔබට ඔය ප්‍රාර්ථනා බලාපොරොත්තු සිතේ තියෙනම විකාර ටික අපිටයි ඒකත් අත්හැරලා දාන්න. ඒක අත්හැරලා දානවා කියන්නේ හරියනම් මට නිවන් දකින්න ඕනේ නැහැ, භාවනා කරන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. භාවනා කරනවා. ඔබ වෙනදා විදිහටම බණ අහනවා, අරම සාකච්ඡා කරනවා, භාවනා කරනවා. හැබැයි මොකටද භාවනා කරන්න කියලා ඇහුවොත් එහෙම දන්නේ නැහැ. අන්නේ මට බලන්න බලන් අර කජ්ජනී සූත්‍රයේ කියනවා බුදුජානක හිමි දේශනා කරනවා මහන්නේ කවුරු හරි භාවනා කරද්දී ඇයි යා භාවනා කරන්නේ කියලා දන්නේ නැත්තම්. ඒ කියන්නේ දන්නේ නැහැ කියලා කියන්නේ ඒක ප්‍රාර්ථනා නැත්තම් බලාපොරොත්තු නැත්තම් ප්‍රණිදි නැත්තම් අපේක්ෂා නැත්තම් අන්නේ යා තමයි බුදුජානක හිමි මහා පුරුෂය කියන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු අතහැරලා නිර්වාණ මාර්ගයේ වැඩෙන. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගැන තියෙන අපේක්ෂා අත්හැරලා සමාධිය වදින. ප්‍රතිඵලය ගැන අපේක්ෂා අත්හැරලා නිවන් මාර්ගය වදිනවා. එතකොට යා භාවනා කරනවා, බරහනවා, යා කලබලයක් නෑ, හදිසියක් නෑ, ප්‍රාර්ථනාවක් නෑ. හැබැයි සියල්ල සුපුරුදු විදිහට කරගෙන යද්දී අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට ඔබ නිවන සොයාගෙන යන්න අවශ්‍ය නෑ. එතකොට නිවන ඔබ සොයාගෙන ඉන්න පටන් ගන්නවා. අපිට ගොඩාක් වෙලා තියෙන්නේ අපි නිවන හොයාගෙන යන්න හදලා. ඒ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මහතුරුන්ට කිව්වේ අඟුලිමාල හලෝ ඔබ දුවන්නේ මම නැතිලා ඉන්නේ. මම ඔබට කියන්නේ බුදුරජාණන්සේගේ වදනමයි. ඔබ නතර වෙන්න. නතර වුණාට පස්සේ නිවන ඔබ සාගෙන එන්න පටන් ගනි. මොකද නිවන තියෙන්නේ මේ මොහොතේ, දැන් මෙතන මේ මොහොතේම. ඒක අපිට අත්දකින්න බැරි අපි අනාගතය ගැන සිහින ප්‍රාර්ථනා බලාපොරොත්තු හදාගෙන දුවන නිසා. හැබැයි ඒක මෙහෙම තේරුම් ගන්න. ඒක අපිට මේ උපතින් වෙච්ච සිදුවීමකුත් නෙමෙයි. මනුස්සයෙක් උපත්ියත් එක්ක උපතින් ළමෙක් වුණා තින්නේ වැඩිම කාලයක් මේ මොහොත තුල ඉන්නේ වර්තමානයේ තුල. ඒ ළමයාගේ සිත සකස් කරන්න පටන් ගන්නවා. අපි ඒකට වචනයක් පාවිච්චි කරනවා පතිට්ඨිත විඥානය කියලා. දැන් බුද්ධ ආගමේ තියෙනවා විඥාන දෙකක් කතා කරනවා, පතිට්ඨිත විඥානය සහ අපපතිට්ඨිත විඥානය. අපපතිට්ඨිත විඥානයට පාවිච්චි කරන අනිත් වචනේ තමයි අනිදර්ශ විඥානය කියලා. අනිදර්ශන විඥානය කියලා කියන්නේ අපතිත්ිත විඥානය කියලා කියන්නේ සකස් නොකල සිත. ඒක සකස් කරපු එක නෙමෙයි, ඒක තමයි අසංකත ධාතුව කියන්නේ. ඒක හේතුන් නිසා හටගත්ත දෙයක්වත් සකස් කරපු දෙයක් නෙමෙයි, ඒක තමයි යථා ස්වභාවය. ඒක තමයි. එතකොට ඇත්තටම අන්නේ අනිදර්ශන කියන විඥානයට තමයි අපි නැවත නිවන් දකින්න කියන්නේ. ඒකට අපතිත්ිත විඥානය, අනිදර්ශන විඥානය, අනන්ත විඥානයට ගමන් කිරීම තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒ නිවන් දකින්න බැරි වෙලා තියෙන අපේ සිත පතිත්ිත වෙලා සංකත වෙලා තියෙනවා. දැන් තියෙන්නේ සකස් කරපු හිත. සකස් කරපු හිත කියන එක හැදෙන්නේ කාලයක් එක්ක. අපේ දෙමව්පියෝ අපිට උගන්වලා තියෙනවා පොඩි කාලේ ඉඳලා. දැන් අපි ඉන්නේ වර්තමානයේ මේ මොහොත තුළ සිහින් ඉන්න ළමයාට එයාගේ සිත සකස් කරනවා, සංස්කරණය කරනවා. හොඳම වචනේ මට කියන්නේ සංස්කරණය කරනවා, හදනවා. උතේ ඔයා කවදාරි දවසක ඔයා ජීවිතේ මේකට යන්න ඕන, මේ වගේ කෙනෙක් වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා අර වර්තමානයේ තුල ඉන්න ළමයාගේ සිත උන්නේ ඉස්සරහට දුවන්න උත්සාහස් කරනවා. ඒ සකස් කරපු ගමම්ම හිතේ තියෙන ප්‍රභාෂර ගතිය හැදේ නැතිලා. හැදලා ඒක විකෘති වෙනවා, ඒක සංකත වෙනවා. අසංකතේ සංකත වෙනවා. සංකත වෙච්ච ගමන් ඒකට හැඩයක් හැදෙනවා. හැඩයක් හැදලා එයා උන්නේ ලිඛිතන්න පටන් ගන්නවා. එනම් අම්මා කිව්වා මට මේ වගේ වෙන්න කියලා, මේ වෙන්න කියලා මම කොහොමද උත්සාහ කරන්න ඕනේ කියලා. අන්තිමට එයාට ළමයාට මෙච්චර කල් හිටපු වර්තමානයේ මේ මොහොතේ
ඉන්න බැරි මට්ටමට යනකම දුවන. දැන් බලන්න සමහර අයට කිව්වම භාවනා කරන්න කියලා විනාඩි 5ක එක අරමුණක ඉන්න බැරි වර්තම. මොකද එච්චරටම අපි අර හිත සකස් කරලා ගල්ල මේ මොහොත අපිට අමතක වෙලාම ගිහින්. මේ මොහොත පේන්නේ නැති වෙලාම ගිහිල්ලා ඒ තරටම දැන් අපේ හිත සකස් වෙච්ච ඉඩක් තියෙන්නේ. අතිත්‍යිත විඥානයක් තියෙන්නේ. එතකොට එහෙම ඉස්සරහට සහ පස්සට දැන් දෙපැත්තට හිත දුවනවා. දැන් එතකොට ඒ දැන් අපිට තියෙන්නේ දුවන සිතක්. දැන් එතකොට ඒ දුවන කියන්නේ එතකොට දැන් මොකද අපේ ජීවිතය ගන්නේ ඉස්සරහට ගන්න කල්පනා කරන්න බලාපොරොත්තු හදාගන්න හදලා තමයි ඊට දිනන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ගොඩාක් අය කරන්න වැරදි දේ තමයි එයාලා හිතනවා නිවන් දකින්න වෙලා මමත් අර වගේම අර ලෞකික ජීවිතය අමල ගන්න ක්‍රමවේදයක් තිබ්බනේ. බලාපොරොත්තු තියාගෙන ප්‍රාර්ථනා තියාගෙන ගිහිල්ලා ජීවිතය ජය ගන්න ක්‍රමයක්. අන්න ඔය ක්‍රමේ ඒකම නිවන් දකින්න හදනවා. ওই ක්‍රමයටම තේරුම් ගන්න හැම වෙලෙම සත්‍ය අවබෝධ කරන මාර්ගය පටිසෝධ ගන්න. අර ලෞකික චින්තනයේ විදිහට බැහැ සත්‍ය අවබෝධ කරන්න. ලෞකික චින්තනයේ පවතින්නේ අනාගත බලාපොරොත්තුවක් තියාගෙන ගිහිල්ලා සාක්ෂාත් කර ගැනීම. ලෝකෝත්තර චින්තනය කියලා කියන්නේ දැන් අපි නිවන් දකින්න යද්දිත් අනාගතයක් හදපු ගම මොකද වෙන්නේ? එතකොට ආයෙත් ඒ මාර්ගයත් ලෞකික මාර්ගයක් බවට පත් වෙනවා. ඒක ලෝකෝත්තර මාර්ගයක් වෙන්නේ නෑ. එතකොට අපි මොකද කරන්නේ? ඒකට උපක්‍රමයක් විදිහට නිවන නොසොයා සොයන්න පටන් ගන්නවා. නිවන නොසොයා සොයනවා කියන්නේ නිවන පිළිබඳ තියෙන ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අපේක්ෂා සියල්ල අත්හැරලා මාර්ගය වඩන්න ගන්නවා. එතකොට ඔහුව නිවන නොසොයාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට ඔහුගේ අර විඥානයේ හැඩය සංකතයක් වෙනස් වෙනවා. සංකත සකස් කරු විඥානේ ප්‍රතිතික ගතිය මොකද අතිදනාගත දෙක දුවනක අතිදනාගත දුවනක නතර වුණාට පස්සේ විඥානේ තමන්ගේ යථා ස්වභාවයට පත් වෙනවා. තමන්ගේ ප්‍රകൃතිය නැත්නම් අපි කියන ප්‍රභාෂර. ප්‍රභාෂර කියලා හිත කියන්නේ අපි විතර වාචික ස්වභාවයේ ප්‍රභවයේ කියන්නේ යමක තියෙන මූලය සිටේ යථා ස්වභාවය නැත්නම් මුල් ස්වභාවයට නැවත පත් වෙනවා. අන්න එකපත් වීම තමයි අපි නිබ්බාන කියලා කියන්නේ. මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරය ඇති කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස, විශාල ප්‍රදේශයක් අවල වුණා. බොහොම පිං. පරිසෝතගාමී ක්‍රමවේදය කියලා කියන්නේ හැම වෙලෙම පවතින විදිහක් තියෙන අපේ මමත්වයේ හැදිලා තියෙන යම් කිසි රටාවක් තියෙනවා. ඒ මමත්වයේ හැදිලා තියෙන රටාවට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙලක් ගෙනියන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ තවත් හැඩයක් හදාගන්න නෙමෙයි, දැන් අර තියෙන අපේ හැඩය අපි බිඳ ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම කියන්න දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි ජීවිතය තුළ අපිට ජීවිතය හදාගත්ත දැන් හැමෝටම තියෙනවන්නේ අපිට කියපෝ කියලා මේ අනන්‍යතාවයක් අපිට තියෙනවන්නේ. දැන් අපි භික්ෂුවක් හැටියට ඔන්න දැන් භික්ෂුව තියෙන අනන්‍යතාවයක් තියෙනවා. ඒ වගේම දැන් ඔයත් තනි ගිහියාගේ ජීවිතවලත් ඒ එක එක්කෙනාට තමන් කරන රැකියාව නිසා හරි තමන්ගේ සමාජ ප්‍රත්‍යය නිසා හරි මොකක් හරි සමාජයෙන් අපිට හැදිච්ච තියෙනවා මේ අපිට හැදිච්ච අනන්‍යතාවයක්. ඒතර මිනිස්සු හැමදාම කරන්නේ තමන්ට ලැබිච්ච අනන්‍යතාවේ රැකගෙන ජීවත් වෙනවා සමාජයේ. දැන් සමාජයේ ඉඳ අනන්‍යතාවය කියලා කියන්නේ දැන් උදාහරණයක් කරමු. දැන් අපි ඇත්තටම රස්සාව කරන්නේ ඒ කියලා බැලුවොත් ඇත්තටම අපි රස්සාව කරන්නේ සමහරවට ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙනවට රස්සාව කරනවා නම් කමක් නැහැ. සමහර අය රස්සාව කරනවා යාළ රස්සාව නොකරුවොත් එහෙම ඇත්තටම යාළට කන්න බොන්න අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. හැබැයි යාළ රස්සාව නොකරුවොත් යාළට ඒ දැන් තියෙන මුදල් ලැබෙන්නේ මුදල් ලැබෙන්නේ නැති වුණාට පස්සේ යාළට සමාජී තත්ත්වේ නැති වෙනවානේ. සමහර අය තමන්ගේ මුදලින් සමාජී තත්ත්වයක් හදාගෙන ඉන්නවා. එතකොට යාළට මුදල් නැතුණු සමාජී තත්ත්වේ නැති වෙනවා. අන්න ඒකෝ සමහර අය බලන්න රැකියා කරන්නේ මොකටද? අර තත්ත්වය පවත්ව ගන්න. මේ වගේ තමයි ජීවිතේ ගොඩක් අය දේවල් කරනවා තමන්ගේ තත්ත්වේ නැතිලා. එතකොට දැන් අපි පරිසෝධගාමී චින්තනය කියන්නේ එයා සිද්ධ කරන්නේ මොකද? එයා යාගේ තත්ත්වේ ගිල ගන්නවා. දැන් අපි හිතමු දැන් මම කියනවා ඔය මහත්තයා හිටියේ ඉඳලා ඔය සිඩ්නි වලින්
අයින් වෙලා එන්න බිස්බේන් වලට. අපි ජීවත් වෙන්නේ බිස්බේන් වල හිඟාකාර. ඔය මහත්තයා හිටින් ඉඳලා කැමතිද අපිත් එක්ක හිඟාකාර ජීවත් වෙන්න? කිව්වොත් පාරිද මහත්තයා එනවා හිඟාකාර ජීවත් වෙන්න. පරිසෝධගාමී චින්තනයේ තේරුම කියලා දෙන්න බෑ. පරිසෝධගාමී චින්තන කියන හරි මම ලෑස්ති. මම මගේ තත්ත්වයයි ගෞරවයයි මගේ ජීවිතයයි ඔක්කොම අතහැරලා වහන්සේ ඉස්සරහා මගේ ජීවිතාශක්තත් ඇතුළේ මගේ තත්ත්වත් ඇතුළේ ගෞරවයත් ඇතුළේ මම ලෑස්ති කියලා අන්න ඔය වගේ ජීවිතේම අත්හැරෙන්න පුළුවන් නම් එතකොට අනම් මනම් මොකක්වත් නැහැ අතන්දරක් නැහැ හරි ලෑස්ති. හයිය ගත්තා මට කන්න නැතිලා මරුණත් කමන්නේ බොන්න නැතිලා කන්නේ මම ලෑස්ති. හිටිලා හිඟා කන්නේ කියලා මත්තමට ආපහු ගමන් මොකද නන්නේ එතකොට අපේ යන අනන්‍යතාවය කැඩෙනවා. ඒක දැන් පැවිදි වෙනවා කියලා කියන්නේ බං රාජ කුලවල අයලා බුදුහාරගෙන පැවිදි වෙන්න කියලා කියන්නේ. මොකද එයාගේ අනන්‍යතාව බිඳවලා. මොකද එයා එයාගේ සමාජ තත්ත්වයත් එක්ක හදාගත්ත තියෙනවා තමට වටිනකම. ඒක කඩන්න ඕනේ බුදුහාරගෙන පැවිදිලා පින්න පාදයෙන් පිඳු සිඟා කියලා කියන්නේ පිඳු සිඟමනේ යනවා. සිගාකමින් ජීවත් වෙන. සිගාකමින් ජීවත් වෙන මිනිසෙට කිසිම වටිනාකමක් ඔබට දැනෙන්නේ නැහැ. මොකද ඔහු ජීවත් වෙන්නේ අනිත් අයගේ පෝෂණය. ඔහු ජීවත් කරන්නේ අනිත් අය. එතකොට ඔබට ඉස්සර දැනෙන්නේ අර නන්දසේන රත්නපාල මහත්තයාගේ මම දැක්ක ජීවිත කතා පොතක තියෙනවා. නන්දසේන රත්නපාල මහත්තයා කියන කතාවක් මේ එයා සිඟමනේ ගියා. එයා නම් හැබැයි ගිහිල්ලා තියෙන්නේ පරීක්ෂණයකට. පරීක්ෂණයකට ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ එයා ගෙදරටත් හිඟමනේ ආවලු. ගෙදරටත් හිඟමනේ ආවට පස්සේ ඒ අම්මටත් ඔයාලන්ට වෙනවලු කවුද මේ පුතාද කියලා ගෙදර බල්ලෙක් ඇදවලු මේ බල්ල විතරක් නැට්ටවනවා නහව. ඉතින් මං කියන්නේ මේ මහත්තයා හරියටම දාර්ශනික ඉගෙනගෙන තිබ්බනම් ඇත්තටම එයා අදවිදි මැරෙන්නේ රහත්තයා. මොකද එයා ඇත්තට මේක පාවිච්චි කළානම් අර හිඟා ගන්න එක එයාගේ අනන්‍යතාවය බිඳගන්න. ඒ වගේ මං කියන්නේ හොඳට එක්සා ගණන් අපි හදලා දින අනන්‍යතාවය ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් කරනවා. ප්‍රතිවිරුද්ධ දෙයක් කරපු ගමන් අපේ අනන්‍යතාවයේ විදීමත් එක්ක අපි දැන් මොනද දැන් අපි සමාජ ගෞරවය ලබා ගන්න ජීවිතයක් හදාගත්තනේ. දැන් අර වගේ වැහිඟා කරනවා වගේ වැඩ කරාට පස්සේ අපිට තියෙන තත්ත්වය, ගෞරවය, නම්බුව සියල්ල නැති වෙනවා. ඒ සියල්ල නැති වෙද්දි ඒක දිහා උපේක්ෂාවෙන් දුක් නොවි ඉන්න පුළුවන් නම් අන්න එතකොට එයාට අමුතුම සන්තෝෂයක් දැනෙන්න ගන්නවා. මොකද එයාගේ මමත්වයේ ශූන්‍ය නැහැ. අන්නේ වගේ අර හැම මොහොතකම ජීවිතේ වාවට කියන්නේ අනන්‍යතාවයේ තමන්ගේ දිඳ ගන්න. තමන්ගේ හැඩතල සියල්ල කඩාගෙන ඒක තමයි පටිසෝතගාමී මාර්ගය කියලා කියන්නේ. පටිසෝතගාමී ප්‍රතිපදාව කියන දේ. අපි කොච්චර කතා කළත් ඔන්න ඔතෙන්ට බයයි. මට දැනෙන විදිහට මට තේරෙන විදිහට අපි කොච්චර ගැඹුරු සිද්ධාන්ත තියරි කතා කළාට අපි ජීවිතයට බැහැන් බහින්න කිව්ව ගමන් මේක ජීවිතයට බැහැලා සත්‍ය තෝරන්න කිව්ව ගමන් තමන්ට සිද්ධ වෙනවා තමන්ගේ අනන්‍යතාවය අතහැර ගන්න. තමන්ගේ ජීවිත ආශාව අත්හරින්න. හැබැයි අපි හරිම බයයි. හැබැයි ඒ බය ඇයට සත්‍ය අවබෝධ කරගන්න බෑ. මට තේන්නේ නැති විදියට සත්‍ය කියන එක දෙන්නේ සත්‍ය අවබෝධ වෙන්නේ හොඳ හයිය හිතක් තියෙන. ඕනෑම දෙයකට දැන් උනත් මැරෙන්න ලෑස්ති. තමන්ගේ සියලුම අනන්‍යතාවයවල් අතහරින්න ලෑස්ති. ගැහණියක් හෝ පුරුෂයෙක් ඉන්නවනම් අන්න එයාට මේ සත්‍යයේ රහස දෙන්න වෙන. හැබැයි අපි කොච්චර කතා කළත් කොච්චර සාකච්ඡා කළත් අපි ලෑස්ති නැත්නම් අපේ හැඩතල ටික අපේ අනන්‍යතාවික බිඳින් තියන්නේ එදකම් බෑ. එතකොට අනන්‍යතාව කියලා දැන් මෙහෙම දනෝ දැන් තව ටිකක් මම ඒක කියලා දුන්නොත් සරල උපමාවකින් දැන් අපි හැම වෙලාවෙම හදලා තියෙනවා අනන්‍යතාවය. දැන් මිනිස්සු ආශ්‍රය කරන්න ගියාම බලන්න පුළුවන් ජීවිතේ දිහා මිනිස්සු ආශ්‍රය කරන්න ගියාම අපි හදාගෙන ඉන්න හැඩතලයක් අවම ආශ්‍රය කරන්නේ මෙන්න මේ වගේ තාලේ මිනිස්සු විතරයි. මම මෙන්න මේ වගේ මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපි හදාගෙන ඉන්න අපේ අනන්‍යතාවය කියලා කියන්නේ. ඕක තමයි ලෞකික චින්තනය කියන්නේ. ලෞකික චින්තනයේ තියෙන මිනිසුන්ට තියෙනවා හැම වෙලෙම දිස්ස හිතක්, දෙබිඩි හිතක් තියෙනවා. හොඳට තේරුම් ගන්න අන්න ඔබ ලෞකික අනුසෝතගාමී මාර්ගයේ කියන්නේ හැම කෙනෙක්ගෙම තියෙන දීභාවය, දෙබිඩි හිතක්. දෙවිදිහට කියන්නේ එයා හැම වෙලෙම දෙකට බෙදාගෙන ඉන්නවා ලෝකය. මම ආශ්‍රය කරන්න කැමති මිනිස්සු තමයි මේ අය. මං ආශ්‍රය කරන්නේ නැහැ මේ මිනිස්සු. මං කන්නේ මේක හැම මම කන්නේ මේක හැම. මම යනවා මේ තැන් වලට මම මේක තැන් වලට යන්නේ. මං මේ පාටට කැමති මං මේ පාට කැමති කියලා අපේ හැම වෙලෙම තියෙනවා අනුසෝතගාමී මාර්ගයේ යන අයට
දෙකක් පවතින. ඒ දෙකට යා වටිනාකම් දීලා තියෙන දැන්. කැමති දෙයට වටිනාකමකුත් දීලා තියෙනවා, අකමැති දෙයට වටිනාකමකුත් දීලා තියෙනවා. කැමති පුද්ගලයන්ට වටිනාකමක් දීලා තියෙනවා, අකමැති පුද්ගලයන්ට නොවටිනාකමක් දීලා තියෙනවා. ඒකත් වටිනාකම. මේ වගේ ලෝකයේ දෙකට බෙදලා, ඒ දෙකට බෙදලා ඒ ලෝකයට වටිනාකම දීම තමයි අනුසෝතගාමී මාර්ගය කියලා ධර්මයේ සඳහන් කරන්නේ. එතකොට දැන් ඒ දෙකට බෙදුවට පස්සේ ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ පටිසෝතගාමී මාර්ගයේ කෙළවර තමයි නිර්වාණය. පටිසෝතගාමී මාර්ගයේ ගමන් කරපු ගේට එහෙම දෙකක් නැහැ. දෙකට වටිනාකම් දෙකකුත් නැහැ. දැන් ඔබ මේ මිද ඔබ දැන් සත්‍ය දන්න පටිසෝතගාමී මාර්ගයේ කෙළවරට ගියපු කෙනෙක්ගෙන් අහනවා ලස්සන රෝසමල් රෝසමල් දෙකක් පෙන්නලා ඔබ වහන්සේට ඔබතුමාට ලස්සන මොන රෝසමලද කියලා. ඇත්තටම එයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයාට වටිනාකම් දීම අත්හැරලා දාලා ඉවර වෙලා තියෙන්නේ. එයාගේ සිත තියෙන්නේ අමුතුම මනෝභාවයක. ඇත්තටම කිව්වොත් එයාට හදපු හිතක් නැහැ. එයා ඉන්නේ අනිදර්ශන විඥානයේ. සකස් කරපු හිතක් එයාට නැහැ. හැබැයි ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා එයාට උත්තර දෙන්න. ඔය මහත්යාට උත්තර දෙන්න අවශ්‍ය නිසා අර තැන ඉන්න උත්තමයන් වහන්සේ එයා ඉන්න ස්වභාවයෙන් අයින් වෙලා මහත්යාගේ සාපේක්ෂක චින්තනයට එනවා. මහත්යාගේ හිතේ තියෙන අර දෙකට බෙදපු ස්වභාවයට එයාපත් වෙලා එතන ඉඳන් එයා කියනවා මේ රෝස පාට වඩා මේක ලස්සනයි කියලා ආයේ එයා ඩග්ගාලා එයාගේ තියෙන අර මුල් ස්වභාවයට යන ගමන් කරනවා. අනිදර්ශන ස්වභාවයට එයා ගමන් කරනවා. මොකද එයා පරිසෝතගාමී මාර්ගයේ කෙළවර අධ්‍යක්ෂක වෙන. පරිසෝතගාමී මාර්ගයේ කෙළවර පවතින සත්‍යය. එතකොට දැන් අපිට අවශ්‍ය කරන දේ තමයි අර කියන අනුසෝතගාමී චින්තනයෙන් අයින් වෙලා දෙකට බෙදලා ලෝකය ඒ දෙකට බෙදලා දෙකට බෙදපු ලෝකෙට වටිනාකම් දීපු ජීවිතෙන් අයින් වෙලා එන්න ඕනේ සත්‍ය දකින්න. සත්‍ය දකින්න දැන් ඕනේ නෝ අපි පරිසෝතගාමී මාර්ගය. පරිසෝතගාමී ක්‍රමයේ දැලට යන්නේ අර දෙකට බෙදීමේ නිදහස. ඒ නිදහස වෙන්න තියෙන ක්‍රමයේ වශයෙන් අපිට ඕන උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ උපක්‍රම තමයි පරිසෝතගාමී මාර්ගය කියලා කියන්නේ. උපක්‍රම කියන්නේ දැන් අපි මෙහෙම දැන් අපි ඉඳනවා දැන් අපි ආශ්‍රය කරන්න ආසයි හොඳ මිත්‍ර ආශ්‍රය කරන්න හරි ආසයි අපි කැමති නෑ මිනිමරුව කුඩුකාරයව ආශ්‍රය කරන්න. හැබැයි දැන් අපි තුමු අපි කුඩුකාරයව මිනිමරුව මං ආශ්‍රය කරන්න කැමති නෑ කියලා දැන් හදාගෙන ඉන්නනේ ලේබල් එක. හොඳ අය හොඳ වැඩගත් උගත් ධර්ම දන්නයි විතරයි මං ආශ්‍රය කරන්න ආස කියලා. හරි. දැන් අපි තුමු දැන් ඕම අපි ඉඳන් හිටියට දැන් අපි තුමු අපි පාරේ යද්දී පාරේ යන වෙලාවකදී අපිව මේ පොලිසිය අල්ල ගන්නවා. බොරු අරදකට ගිහිල්ලා අල්ලගෙන අපිට දානවා හිරේට. පොලිසිය මේ හිරේට දැම්මට පස්සේ අපිට කොහොමත් ඉන්න වෙන්නේ මිනිමරුවෝ හිරකාරයෝ මිනිමරුවෝ ස්ත්‍රී දෝෂකයෝ වංචාකාරයෝත් එක්කනේ. මේ ඉතින් ඒ වෙලාවේදී අපි හිත හදාගෙන කොහොම හරි ඉන්නවානේ. මං කියන්නේ අපේ හිත දැම්ම හදාගෙන තියාගත්තා නම් එයාට ජීවත් වෙන්න අවශ්‍ය වෙන විදියට ප්‍රශ්න ඉවරයි. හරි සහනයක්. එතකොට අපිට කල්යාණ මිත්‍ර ඊට එකයි පාප මිත්‍ර දෙකම දෙගොල්ලගෙම යාට විශේෂයක් දැනින් නැත්නම් අන්‍යයාට කියනවා අන්‍යයා පටිසෝතගාමි මාර්ගය කෙළවරට ගිහිල්ලා. එයාට දකින්න ඇහෙනවා දැනෙනවා ජීවිතේ දෙකක් දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් එයා හිත හදාගන්න ඕනේ ওই විදිහට අපි අනිත් පැත්ත අයත් මම ආශ්‍රය කරනවා. අනිත් පැත්තේ අය ආශ්‍රය කරනවා කියලා කියන්නේ මම හරි. මම ලෑස්තිය. කලින්දලා මිනිමරුවොත් එක්ක උඩුකාරත් එක්ක මම ජීවත් වෙනවා. ඕන් එක ඉන්න ඕන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකෙන්ද හිත හදාගන්න. හිත හදාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කිසිම හැඩයක් නැතුව ජීවත් වෙනවා. හැඩයක් නැතුව ජීවත් වෙනවා කියන්නේ යා ළමෙක් ළඟට ගියොත් එයා ළමෙක් වගේ ඉන්නවා. දැන් අපි හිතමු ළමෙක් ළඟට ගියාට පස්සේ අපි දාර්ශනිකයෙක් වගේ ඉඳලා වැඩක් නැහැ නේ. අපි කියන්නේ පොඩි ළමෙක් ළඟට ගියාට පස්සේ එයා ළමෙක් වෙනවා. ඒ ළමයක් වගේ ඉන්න මනුස්සයව එයා ගිහිලා දානවා ලොකු වැඩිහිටි නිවාසයකට. වැඩිහිටි නිවාසයකට ගියාම ළමයෙක් වගේ සෙල්ලම් කර කර හරියන්නේ නැහැ නේ. එයාල හැම වෙලෙම ඉන්නේ මූණවල් එල්ලගෙන ජීවිතේ නිකන් අසාරයි නිකන් හරිම මේ නෙගටිව් චින්තනයකනේ. දැන් ඇත්තටම සත්‍ය අවබෝධ කරගමු කෙනෙක් ඉන්නේ නෙගටිව් චින්තනයකට. මේ යා ඉන්නේ හැම වෙලෙම. දැන් මේ තේරුම් ගන්න මහත්මයා හොඳ තේරුම් ගන්න ලෝකයේ සිහිනයක් කියලා දැකපු මං අන්තිමට ඇත්තටම මොකක්වත් නෙමෙයි මේ ධර්ම මාර්ගය කියලා අන්තිමට තේරෙන්නේ මේ ලෝකයේ සිහිනයක් විතරයි කියලා. මේ ලෝකයේ සිහිනයක් කියලා දැකපු කෙනෙක්ට ඒ කෙනෙක් ඇත්තටම මූණ එල්ලගෙන බෙරි වෙලා හින්නේ නැහැ. යාලා උඩරිම ඉනහ වෙලා සන්තෝෂෙන් ඉන්නවා. මොකද මේ සියල්ල අපි සිහිනයක්
නම් ඩ්‍රීම් එකක් නේ. මේ සීනියට දුක් වෙලා වැඩකුත් නැහැ, අමුතුන් සන්තෝෂ වෙලා වැඩක් නැහැ. යාළුවා ඒ තුල සිනහ වෙලා ඉන්නේ. හැබැයි අපිට තේරෙනවා මේ ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැති අය මේ ලෝකෙදී කියන අනිත්‍ය ස්වභාවය දකිද්දී යාළුවා ඉන්නේ මූණෙල්ලක. ඉතින් අපි ඒ වගේ තැනකට ගිහලා හිනාශයෙන් කියන්නේ අපි අනේ අර ආචි ළඟට ගියාට පස්සේ ආව ආචි අනිත්‍යං දුක්ඛං සංසාරය කියලා නිකන් අර යාළුවා නේ යාළුවා වගේ මූණෙල්ලක ඉඳලා ඉතරයි. අපි දුක් වෙලා ඉන්නේ. හැබැයි තැනට ගියා හිමි ඉච්ච. ඒ වගේම ඊට පස්සේ ආව ගිහලා දානවා අපි පිසංගොඩුවට. අනානේ මිනිස්සේ පිසංගොඩුවට ගිහලා දැම්මට පස්සේ එයා දාර්ශනිකය කියලා ඉඳලා වැඩක් නැහැනේ. එතෙන්ද ගිහලා මොනවා හරි කයිවාරුවක් ගහලා එනවා. එච්චරයි. දැන් මම ඇහුවොත් එයාගේ හැඩේ මොකද්ද කියලා ඇත්තටම එයාට හැඩයක් නැහැ. ළමෙක් ළමට ගියාම ළමෙක් වගේ, වැඩිහිටියෙක් ළඟට ගියාම වැඩිහිටියෙක් වගේ, පිස්සෙක් ළඟට ගියාම පිස්සෙක් වගේ, කුඩුකාරයෙක් ළඟට ගියාම ඉතින් කුඩු බොණ්ඩයක් නැහැ. හැබැයි ඒ වුණුත් එක්ක නොගටි ඉන්න පුළුවන්. අන්න එතකොට ඔහුට කිසිම අනන්‍යතාවයක්, ඔහුට හැඩයක් නෑ. අන්න එක තමයි යාගේ තියෙන පරිශෝධගාමි මාර්ගය. කිසිම හැඩයක් නැතුව ජීවිතේ ජීවත් වෙනවා. කිසිම හැඩයක් නැතුව ජීවත් වීම තමයි පරිශෝධගාමි මාර්ගය. එතකොට ඒකට සෙන් බුද්ධාගමේ කියන ලස්සන වචනයක්, මේ සෙන් බුද්ධාගමේ වතුර වගේ වෙන්න කියලා. වතුර වගේ වෙන්න කියලා කියන්නේ වතුරට කිසිම හැඩයක් නැහැ. අනන්‍යතාවය නැහැ. වතුර කෝප්පයකට දැම්මොත් එීම කෝප්පේ හැඩය ගන්නවා. වතුර භාජනයකට දැම්මොත් එීම භාජනය හැඩය ගන්නවා. වතුරට කියලා වෙනම අනන්‍යතාවයක්, වෙනම හැඩයක් නැහැ. මම කියන්නේ පටිසෝතගාමී මාර්ගයේ ගියපු කෙනෙක්ගේ ලක්ෂණේ තමයි එයාත් හරියට වතුර වගේ. එයාට කිසිම නැහැ හැඩයක්. තේරුම් ගන්න ඔබ හොඳට, ඔබට කේන් කියන්නේ හැම වෙලෙම තේරුම් ගන්න. ඇත්තටම කේන් කියන්නේ පුද්ගලයෙක්ට නෙවෙයි, අර හැඩයක්. දැන් ඔයත් හිතාගත්තොත් ගෙදර ඉද්දි ඔයත් යන්නේ ළමයි ගෙදර, අපි දුන ගෙදර පිරිසිදු තු තියෙනවලු අපි හැඩයක් හදනවා. ඒකෝට ළමයි හැඩි කළාම මොකද හිතෙන? කේන් තියනවානේ. කේන් කියන්නේ ඔබට නෙවෙයි, ඔබ හදාගෙන ඉන්න හැඩේටනේ. ඒ ඔබ පරණ හදාගෙන ඉන්න හැඩයක්. ඉතින් ඒ හැඩේට විරුද්ධ වෙච්ච ගමන් දැන් ගෙදර නෝනාරි මහත්තයාරි කමන්ඩ් කේන් කියන්නේ මොකද? තමන් හිතන් ඉන්නවා මේක මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි කියන්න ඕනේ කියලා. තමන්ගේ හැඩයට විරුද්ධ දෙයක් කියපු ගමන්, කරපු ගමන් කේන් දෙන කේන් කියන්නේ පුද්ගලෙට නෙවෙයි, අර හැඩේ නිසා. හැබැයි අපිට කිසිම හැඩයක් නැතුව හිටියා කියමු. ඒකවලට හැඩි කළා කිව්වත් අපි හිතන අදහසට ප්‍රතිවිරුද්ධ දෙයක් කිව්වා කිව්වා, අපි කරන්න ඕන කියපු දේවල් නොකරුවා කිව්වා, රිදෙන්නේ නැහැ. මොකද අපි හදාගත්ත හැඩයක්. ඒ හැඩේ නිසයි අපිට මම කියලා කියන එකක් දැනෙන්නේ. මම තව එක කාරණයක් කියලා මේ ප්‍රශ්නේ උත්තර ඉවර කරන්න. මේකට කියන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි විශ්වාස කරනවා මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි එක එක්කෙනාට ලැබිලා තියෙන භූමිකාවල් තියෙනවානේ. අන්නේ භූමිකාවල් ඇත්ත කියලා අපි විශ්වාසයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත්, දැන් ඔයත් ගන්න අපිට සමාජයෙන් දාලා තියෙනවා මේ මෙන්න මෙහෙම කරපු එක. දැන් ඔයත් ගන්න පොඩි කාලේ ඉඳලා උගන්ලා තිනවා ඔයා පිරිමි කෙනෙක්. ඔයා ගැහණු කෙනෙක්. ඔයා භික්ෂුවක්. නැත්තම් ඔයා ගැහණු කෙනෙක්, පිරිමි කෙනෙක්, භික්ෂුවක්. ගැහණු කෙනෙක් ජීවත් වෙන්න ඕනේ මේ විදිහට. ගැහණු කෙනෙක් සමාජයේ හැසිරෙන්නේ මේ විදිහට. ගැහණු කෙනෙක් කතා කරන්නේ මේ විදිහට. පිරිමි කෙනෙක් කතා කරන්නේ මේ විදිහට. පිරිමි කෙනෙක් හැසිරෙන්නේ මේ විදිහට කියලා ඊට පස්සේ අපිට එක එක මිනිස්සුලා තියෙනවා මේ සමාජයේ භූමිකාවක් දීලා ඒ භූමිකාවට ඉන්න ඕනේ විදිහකුත් හදලා තියෙනවා. එතකොට අපිටත් කියනවා දැන් ඔන්න අපිට උගන්වනවා. දැන් පොඩි ළමෙට එයා දන්නේ නැහැ තමන් ගැහණියෙක්ද පිරිමිද මොකක්වත් දන්නේ නැහැ. එතකොට ඒ ළමයාට උගන්වනවා අදහසක්, ඔයා පිරිමි කෙනෙක්, ඔයා ගැහණු කෙනෙක්, දැන් මෙහෙම ඉන්න ඕනේ. ඊට පස්සේ එයා ඒ විදිහට රඟපානවා. එයා දන්නේ නැහැ කාගේ එජෙන්ඩා එකකටද මේ තමන් වැඩ කරන්නේ කියලා. මේ කවුදෝ දාපු එජෙන්ඩා එක. හැබැයි එයා හිතා ගන්නවා ඒ හැඩය කියේ, ඒ ගැහණිය කියන්නේ මට කියලා. පිරිමියා කියන්නේ මම කියලා. අර නැත්නම් අම්මා කියන්නේ මම, තාත්තා කියන්නේ මම. ඒක ඔබ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒක කවුද කොහෙන් හරි ඔබ ඇතුළට දාපු එක. හැබැයි ඔබට දැන් ඒ භූමිකාව රඟපාන්න වෙනවනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඔබට දැන් පිරිමියෙක් නම් පිරිමියා කියන රඟපෑම කරන්න වෙනවා. ඒ හැඩයට අනුව වෙන්න. ගැහැණියෙක් නම් ගැහැණියක් කියලා කිව්ව රඟපෑම දැන් කරන්න වෙලා තියෙනවා. හැබැයි ඒ වෙලා තියෙද්දී ඔබ දන්නවා නම් මේක භූමිකාවක් විතරයි, මේක මම නෙවෙයි කියලා. ඔබ කවදාවත් ඒ මම දැන් ගැහණු කෙනෙක්, මම මෙහෙමයි ඉන්නේ මෙහෙම කියලා, මෙහෙමයි මම මෙහෙමයි ගැහණු කතා කරන්නේ ඔබට හැඩයක් හැදින්නේ.
හැඩේ අපිට ඇතුල් වෙන්නේ හොඳට තේරුම් ගන්න අපි අර එළියෙන් දාපු භූමිකාව විශ්වාස කරනවා සත්‍යයක්. දැන් උදාහරණයක් විදිහට දැන් මෙහෙම අපි තේරුම් ගන්නකොට දැන් යම් වෙලාවක අපි තේරුම් ගත්තොත් එහෙම දැන් මේ භූමිකාව කියන්නේ මම නෙවෙයි කියලා මේක తాවකාලික රඟපෑමක් කරන. ඇත්තටම භූමිකාවල් එක මිනිස්සෙට එක භූමිකාවක් නෙමෙයි දැන් දැන් බලන්න ගැහණු කෙනෙක්ට තමන්ගේ අම්මා ඉස්සරහා දුවගේ භූමිකාව රඟපාන්න වෙනවා. තාත්තා ඉස්සරහා දුවගේ භූමිකාව රඟපාන්න වෙනවා. තමන්ගේ ස්වාම පුරුෂයා ඉස්සරහා බිරිඳගේ භූමිකාව රඟපාන්න වෙනවා. තමන්ගේ ළමයි ඉස්සරහා අම්මගේ භූමිකාව රඟපාන්න වෙනවා. සහෝදරයෝ ඉස්සරහා සහෝදරියගේ භූමිකාව රඟපාන්න වෙනවා. පන්සලට ආවට පස්සේ උපාසිකාවගේ භූමිකාව රඟපාන්න වෙනවා. අන්තිමට ජීවිතය කියන්නේ අපි මේ රඟපාන අනේ මේ අවස්ථාව වල නළු වගේ තමයි. මේ අවස්ථාවට සාපේක්ෂව අපි රඟපාන. ප්‍රශ්නේ තියෙන්නේ සමහර අය ඕක දන්නේ නැහැ මේ ජීවිතේ කියන්නේ රඟපෑමක් කියලා. දන්නේ නැති මනස යාලේ දන්නේ ඒක තමයි තමන් කියලා. අර අම්මා විදියට රඟපාන අවස්ථාවේදී මම තමයි අම්මා කියලා හිතාගන්නවා. තාත්තා මේ දුව හැටියට රඟපාද්දී මම තමයි දුව කියලා හිතාගන්නවා. ඒ අන්නේ එතනයි ওই ගැටලු ඔක්කොම තියෙන්නේ අපි හැදලා හදන්නේ. මං කියන්නේ ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේක භූමිකාව විතරයි. ඒ භූමිකාවෙන් කරන්න ඕන යුතුයකමක් තියෙන නම් කරනවා මම එච්චරයි. ඒක හැබැයි මම කියලා ගන්නෙ නෑ. දැන් හිතන්න ඔබ දැන් භික්ෂුව කියන්නේ මම කියලා. දැන් මම මේ කතා කරද්දී භික්ෂුව කියන්නේ මම කියන එක මම තදින් උපාදානය වුණොත් එහෙම. ඒ උපාදානයත් එක මම භවයක් හදාගන්නවා. මම භික්ෂුව කියන්නේ මම කියන එකෙන් මම උපාදානය කරගන්නවා. උපාදානය කරපු ගමන් මොකද වෙන්නේ? කවුරු හරි මට හොඳ කියන්නේ සන්තෝෂයත් එක්ක මට බනිද්දි දුක හැදෙන්නේ. දුක හැදෙන්නේ ඇයි? මං හිතන් ඉන්නවා විශ්ව කියන්නේ මං කියලා. හැබැයි යම් වෙලාවක තේරුම් ගත්තොත් මේ මිනිස්සු බනින්නේ මට නෙමෙයි විශ්ව කියන භූමිකාවට. විශ්ව කොහොම නෙමෙයි මෙහෙම ඉන්න ඕනේ, විශ්ව කතා කරන්න ඕනේ මෙහෙමයි කියලා ඒ භූමිකාවට මිනිස්සු බනින්නේ. මිනිස්සු හොඳ කියන්නේ මට නෙමෙයි විශ්ව කියන භූමිකාවට. ඒතර භූමිකාවට හොඳ කියartifactId හෝ බනිද්දි දුකව සතුට ඇති වෙන්නේ භූමිකාව මම කියලා ගත්ත බුද්ධලයන්ට විතරයි. යම් වෙලාවක ඔබේ ජීවිතය තුල ඔබ ඒ භූමිකාව රඟපාලා දැන් අම්මගේ භූමිකාව රඟපානු නම් දැන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් ටික ඔක්කොම කරනවා. හැබැයි දරුවන්ගෙන් දන්නා දරුවන්ගෙන් කිසිවක් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද අම්මා කියන්නේ මට ඒකට ඒ දරුවෝ එතකොට යම් වෙලාවක දරුවෝ ඊට පස්සේ තමන් දන්නවනම් අම්මා කියන්නේ මට නෙමෙයි භූමිකාවට කියලා. එතකොට දරුවෝ කොච්චර හොඳ කිව්වත් එයාට 아무තු සන්තෝෂයක් දැනෙන්නේ නැහැ. මොකද එයා භවයක් හදාගෙන නැහැ භූමිකාවත් එක්ක. එයා නෝ අම්මා කියන භූමිකාවට තමයි ළමයි හොඳ කියන්නේ. අම්මා කියන භූමිකාවටයි මේ ළමයි බනින්නේ. මට ලැබෙනවා තමන් එදෙනින් නිදහස. අන්න එතකොට ඔබට මිනිස්සු හොඳ කිව්වත් එකයි නැතත් එකයි. හැබැයි භූමිකාව මම කියලා අල්ලපු ගමන් භවයක් අපි හැදෙනවා. හදාගත්ත ගමන් ළමයි හොඳ කියද්දි අම්මට සතුට ඇදිනවා. ළමයි බනින්දි අම්මට දුක ඇදිනවා. මම මෙච්චර හදපු ළමයි මට බයනවා කියලා. ඒ දුක සතුට ඇති වෙන්නේ අර භූමිකාව මම කියලා අල්ල ගැනීම නිසා. අන්න ඕක අතාරින මාර්ගය තමයි පරිසෝතගාමී මාර්ගය කියලා කියන්නේ. එතකොට අන්තිමට ඔය දැන් ඉඳන් මොහොතක දැන් ඔය අම්මා කියන භූමිකාව මම කියන එක අතාරින. බිරිඳ කියන භූමිකාව මම කියන එක අතාරින. මම බෞද්ධයෙක් කියන භූමිකාවත් අතාරින. මම සිංහලයෙක් කියන ඒකත් භූමිකාවන්නේ අතහරින. ඊට පස්සේ මම ගැහණු කෙනෙක් කියන භූමිකාවත් අය ඔක්කොම අපිට දාපු ලේබල්නේ. ඔය ලේබල් ඔක්කොම අතහැරියට පස්සේ මම අහන්නම් පාරිද මහත්තයාගෙන් ප්‍රශ්න. ඉතින් ඉතුරු වෙන්නේ මොකවද? ඉතුරු වෙන්නේ මොකක්ද? ඒකට දෙන උත්තරේ. ඔය ලේබල් ටික ඔක්කොම අතහරිනවා. මම කියන්නේ අම්මා තාත්තා, මම කියන්නේ ගැහණි කිය. දැන් එතකොට මහ හතර දැනෙන්නේ මොකක්ද? ඔය ඔක්කොම ටික අතහැරියට පස්සේ අවකාශය শূন্যතාවය මුකුත් නැහැ. අන්නේ শূন্যතාවය අන්නේ ඒක තමයි අන්නේ ඒක තමයි සිහිය කියන්නේ. ඇත්තටම තේරුම් ගන්න මෙතන තියෙන්නේ සිහිය විතරයි. අන්තිමට සතිය විතරයි තියෙන්නේ. අන්නේ සතිය කියන දැන්ට එන්න තියෙන ලේසි ක්‍රමය තමයි අර භූමිකාව මම කරගන්න එක අත්හරින්න. අනන්‍යතාව ඔය අනන්‍යතාවල් භූමිකාවල් කියන්නේ නිකන් හදාගත්ත සංකල්පටි. අපි ජීවත් වෙන්නේ අන්න ඔය සංකල්පයක ජීවත් වෙන එක තමයි බරය කියලා කියන්නේ. ඔය සංකල්ප ඔක්කොම ටික මේ පිටින් පනවපු දෙයක් කියලා තේරුම් අරගෙන සංකල්ප ඔක්කොම අතහැරියට පස්සේ ඇත්තටම අන්තිමට ඉතුරු වෙන්නේ සිහිය විතරයි. අන්න ඒ සිහිය විතරයි එකම ඇත්ත, එකම සත්‍ය. අන්න ඔය සිහියත් එක දවසේ වැඩි වෙලාවක් ඉන්න අන්තිමට ඔය සිහිය තමයි නිවන බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිවන බවට පරිවර්තනය වෙනවම හොඳයි සර්. මම දැන් ඒ උත්තරය ඇදිකේ.
ඒකෙන් මේ රෙකෝඩින් එකේ වරදක් නැහැ. යන්ත්‍ර මාත්‍යට හිතා කමනේ කොමත් කට්ටි ගන්න යන්න එපා ටිකක් බාධාවක් තියෙයි. කමනේ අපි නම් ඉතුරු විනාඩි 10ක් 15ක් තියෙන එක කරගෙන යමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපිට මේ අපි සාකච්ඡා පටන් ගත්තේ භවය ගැන කතා කරන්න. ඒකට ගැළපෙන විදිහට අවසාන පාර්ති මහත්මයාගේ ප්‍රශ්නට දීර්ඝ වශයෙන්ම පිළිතුරක් අපිට ලැබුණා. අපි අද දවසේ දැන් ඔබ වහන්සේ අපිට ඒ බවන් චපජානාති කියන කාරණාවත් ඒ වගේම මේ පාරිලි කිරීම තුර බව සමුදයන් චපජානාති ඒ වගේම බව නිරෝධන් චපජානාති කියන කාරණාවනොත් පැහැදිලි කෙරුණා කියලා අපිට අවබෝධයක් තියෙනවා. සවන්නස්සින් අපි එකෙන් මේ මම නැවතත් ඒ බවේ කියන කොටසම ගේනවා මිතුරු ඊළඟ 15-20 සාකච්ඡාව. අපි තේරුම් ගත්ත සවන්නස්ස ඔබ කියපු උදාහන්ස කියලා තිබු විදිහට මේ කාම භවයේ කර්ම භවයේ කියලා කිව්වේ මේ කිසියම් රූපයක් පිළිබඳව හිතේ ඇති මතක පැත්ත ඒ අවබෝධ වෙන දැනුම පැත්ත කර්ම භවය ඒ වගේම මේ දැනගත්තේ දෙය මතක තියාගත්තේ දෙය අපි හොයාගෙන ගිහිල්ලා හම්බ වෙන අවස්ථාව තමයි මේ උප්පත්ති භවය කියන කාරණාව. දැන් දලුවත් මාතර පොඩ්ඩක් බාධා කරන්නම්. ඇත්තටම පරණ මතකයේ නෙමේ භවය කියන්නේ පරණ මතකවලට ඇති බැඳීම කියන එක. හරි දැන් මාතෘ කියන්නේ කියපු ඒ මතකයේ නෙවෙයි පරණ මතක නෙමෙයි භවය කියන්නේ පරණ මතක වලට තියෙන බැඳීම කියන එක තමයි භව කන්නව කියලා කියන්නේ. හොඳයි සෝන්න. සෝ අපි හොඳයි මතකයෙන් තිය බැඳීම. එතකොට මේ කාම භූමි උත්පත්ති භවයක් ගැන අපි කිව්වා. ඒ වගේම මේ කියන්නේ මේ අවස්ථාවේදී අපි යම්කිසි ඒ බැඳීමක් ඇති වෙලා ඒ බැඳීම එක හොයාගෙන යනවා නම් දැන් මේ අපි කියන්නේ අපිට මට මගේ මෙතන ඉන්නකොට මට මතක් වෙනවා නම් මගේ හෙට රැකියාව වර්ෂාව කරන තැන එහෙම නැත්නම් මට මතක් වෙනවා නම් පන්සල මගේ මතකයට ගන්න පුළුවන් නම් ඒ මතකයේ ඉන්නේ මෙතන තියෙන බැඳීමක් නිසා වෙයි ඒක කර්ම භවයේ දිගට මම මේ පන්සල හොයාගෙන ගියාම උත්පත්ති භවයේ ඇති වුණා කියලා මේ කර්ම කාම භවයේ ඉන්නකොට ඒක ඒ විදිහට සලකන්න පුළුවන් කියලා තේරුම් ගන්නවා. එතකොට ඒ වගේම මේ කාම භවයේ තුල උපත්ති භවයක් මේ ප්‍රතිසන්දි වතෙන් පුතු වෙන පුළුවන් බවත් තේරුම් ගන්නවා. කෙසේ වෙතත් මේකෙන් අපිට කියවෙනවා සවන්නාස මේ අපි හිතාගෙන ඉන්නේ බාහිර භෞතික දේවල් මේ ඥාතීන් වගේ දේවල් මේ එයයි ඉන්න නිසා අපිට ඒවා මතක් වෙන්නේ කියලා ඒ ගැන කල්පනා කරන්නේ ඒ දෙයක් තියෙන නිසායි කියන කාරණාව. නමුත් ඇත්තටම මේ ඒක එහෙම වෙන්නේ එහෙම දෙයක් තියෙන හින්දා නෙමෙයි මේ උපාදානය නිසායි ඒක වෙන්නේ. උපාදාන පත්‍ය භවෝ කියලා ඒ විදිහටත් ඒක එහෙම තේරුම් ගන්නවා. එතකොට එහෙමනම් මේ අපි ඇහෙන් දකින රූපයකට සම්බන්ධ වෙන්නේ කණෙන් ඇහෙන ශබ්දයකට සම්බන්ධ වෙන්නේ ඒක ඇත්ත වශයෙන්ම එහෙම තියෙනවා කියන තැනකින්. අන්න ඒ ඇත්තයි කියලා ගත්තේ තැන තමයි මේ උපාදානය වෙලා තියෙන්නේ. දැඩිව ගත්ත ගතිය. එතකොට මේ බාහිර භෞතික වස්තුන්ගේ පුදුළු දේවල් තියෙන නිසා නෙමේ ඒ දේවල් ඇති බවට හිතේ තියෙන ඒ උපාදාන නිසා තමයි අපි මේවා ගන්න ගත්තේ තියෙන්නේ. ඒ උපාදාන නිරෝධ භව නිරෝධ වෙන්න නම් අපි මේ ඒ විදිහට ඒ තියෙන දෙයක් නෙමේ මේ කියන දේ එහෙම තමයි ඒක සිද්ධ වෙන්න ඕනේ. නමුත් ඒ දේ සිද්ධ වෙන්න එහෙම කරන්න කියලා කිව්වට හරියන්නේ නැහැ කියලා හිතනවා සවන්වන්ස. ඒ කියන්නේ අපි මම හිතාගත්තා මම එහෙම ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම එහෙම ගන්නේ නැහැ කියලා. එහෙම හිතලා එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක මේ වාස්තුවේ වගේ අවිද්‍යාව නැති වෙලා ඒ කියන්නේ නියම යථා අවබෝධය ඇති වෙලා ඒ කුමක්ද මේ රූපයක් කියලා කියන්නේ කුමක්ද මේ සද්දයක් කියලා කියන්නේ කියන ඒ අවබෝධය ඇතිවීමත් සමග ඒ ගන්නා ගතිය නැති වෙනවා කියලා කල්පනා කරනවා සවන්වස්. සවන්වස් ඔබවන්සේ මම යොමු වෙනවා. ඊට පෙර මම මේ අනිත් කල්යනා මිත්‍ර කීප දෙනෙකුට යොමු වෙනනම් ප්‍රශ්නයක් දෙකක් තියෙනවා නම් ඉදපත් කරන්න. ඒත් සමගම සවන්වාසී කියනවා ඔබ කල්යනා මිත්‍ර ටිකක් ක්ලග් නිහිර හිටු නිසා. හොඳයි. ජයන්ත මහත්මිය සම්බන්ධ තියෙනවා. ජයන්ත මහත්මිය මම උතුමාට යොමු වෙනනම් ඔබ දවන් පස්සේ තවත් ප්‍රශ්න ඉදපත් කරලා සවන්වාසී කියනවා.
ආරච්චාවනි මම අවසන් කරසිට. කොහොමද කියන්නේ ජයන්ත මහත්තයා සරසනට යොමු වෙන ඉස්සලා ස්වාමීන් වහන්සේ මයික් එක ඔෆ් කරගන්න. ඒගොල්ලන් කතා කරනකොට නැත්තම් අනිත් පැයට ඇහෙන ටිකක් අඩුයි. හොඳයි දරුවන් සර්ණයි. අවසන් සර්ණයි දරුවන් මහත්මයාට ස්වාමීන් වහන්සේට හැමෝටම අවසාන ටිකනම් ගොඩක් කැඩි කැඩි වගේ ඇහුනේ. ස්වාමීන් වහන්සේ කීපේවත් එක්ක ඇත්තටම සරසලා බලනකොට තේරුම් ගත්ත දේ තමයි ඇත්තටම අපි හිතුවට මේ අපි බාහිර දේවල් වලට බැඳිලා ඒවා තියෙන බව තමයි මේ භවයේ කියන්නේ කියලා හිතුවට ඒවට බැඳීම කියලා. නමුත් ඇත්තටම අපි බැඳිලා තියෙන්නෙම බාහිර අරමුණු අරඹය අපේ සිතේ ඇතිවන ස්කන්ධ ටිකට. එහෙමත් නැත්නම් අපි අර උපාදාන ස්කන්ධ කියලා ඒ ටිකටම තමයි බැඳීම ඇති වෙලා තියෙන්නේ. ඒකම තමයි භවය කියන එක කියලා හිතුනේ. ඉතින් එහෙම උපාදාන ස්කන්ධයන් ඇති වුණාට පස්සේ ඒ බාහිර දෙයක් තියෙනවා කියලා හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තියෙන දේ ගැන වැරදි විදිහට හිතීමක් කෙරෙනවා කියලා. උපාදානස්කන්ධ තියෙන තැනක බාහිර වස්තුවක් යමක් දෙයක් කියලා ගැනීමක් සිද්ධ වෙනවා කියන එක. ඒක නිසාම ඒව නැවත පරිහරණය කිරීමට අපේක්ෂාවක් ඒ වගේම ඇල්මක් ඇති වෙනවා කියන්නේ ඒවට නැවත නැවතත් උපාදානෙ සිද්ධ වෙමින් ඒ භවයේ කියන එක ඇති වෙනවා කියන එක තමයි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ කියපු දේවලුත් එකතු කරගෙන. I think ඒ අර බාහිර අරමුණු නිසා හේතු කරගෙන ඇති වෙන ස්කන්ධයන් ඇතිවීම සමගම ඒ ස්වභාවය නිරුද්ධ වීම නොදැකීමම ඒ දේවල් තියනවා කියන දෙයක් හිතේ රැඳෙන්න උදව් වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම අර උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් නොදකින තැනම ඒ කියන්නේ අපිට වෙන විදිහකට අපි කියන උදේවය ඥානය කියලා. ඒ ඥානය නැතිකම නිසාම තමයි මේ භවයේ කියන එකක් ඇති වෙන්නේ කියලා. ඉතින් යම් කෙනෙක් ඇත්තටම මේ උද්‍යව්‍ය ඥානය එහෙම නැත්නම් මේක ඇති වෙන නැති වෙන ගතිය දකිනවා නම් බාහිර දෙයක් නෙමෙයි මේ ඇල්ම ඇති වශයෙන් සමාගයේම සිත්තේ ඇති වෙච්ච ස්කන්ධ පංචකයකටයි මේ ඇල්ම ඇති වුණේ කියලා දකිනකොට අර උපාදාන කොටස් ටික ඇත්තටම නැති වෙලා යනවා. ඒක ඒ දැකීමේ හේතු ඵලයක් වශයෙන්. ඉතින් එතන තමයි භව නිරෝධ කරන තැන කියලා ඉංගියක්කින් වගේ දැනෙනවා. ඉතින් මේක ප්‍රායෝගිකව කරන්න නම් අපි අඩුම ගානේ මේ ගොරෝසු වශයෙන් එන අවස්ථාවලදී කියන ද්වේෂ සිතක් දැරි ද්වේෂ සිතක් හරි එහෙමත් නැත්නම් දැරි ලෝභ සිතක් හරි ඇති වෙනකොට අපිට ඒ විදිහට දකින්න පුරුදු වෙනවා නම් දවස තුළ ඇතුළත වෙන ලොකු ලොකු සිදුවීම් වල මං හිතනවා එතන ආරම්භයක් වෙයි කියලා. ඒ පිළිබඳවත් අදහස් දැනගන්නත් තමයි හොඳයි. දැන් තවත් කල්‍යාණ මිත්‍රෙන් තියෙනවා කතා කරන්න අවස්ථාව. ඉක්මනට එන්න. සේන මහත්මයා ඔබතුමාට පුළුවන් අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තා හොඳට බව නිරෝධය ගැන හොඳට විස්තර කළ දුන්නා. නමුත් භවය ගැන මට තාම පැහැදිලි මදි. නමුත් භව නිරෝධය ගැන හොඳට පැහැදිලි වුණා. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල කීපතැනක තියෙනවා. දැන් රත්න සූත්‍රයේ තියෙනවා නතේ බවං අට්ටමං ආදී අන්ති කියලා කියන බව අටක් විතරක් තියෙනවා කියන එතනදී බුදුහාමුදුර මොකද්ද එතනදී දේශනා කරේ, මොකද්ද එතන භවය කියන එකත් මට පැහැදිලි මදි. දැන් මේ විදිහ විස්තරයක් භවය ගැන විස්තර කරනකොට ඒ වගේම භව තණ්හා විභව තණ්හා කියලා හිතන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එතකොට එතනත් භව කියන වචනේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන වචනයක්. ඉතින් මෙතන මේ භව කියන එක හැමතැනකම එකම වචනේ නම් එකම තේරුමක් වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඉතින් මේකට බුදුහාමුදුරුවෝ දීලා තියෙන තේරුම මොකද්ද කියලා දැනගන්න මම කැමති. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම පිං සේන මහත්මයා. ඔන්න ඔය ප්‍රශ්නේම තිබුණා මේ මුල ඉඳලම මේ මුලින්ද කියන්නේ මේ සාකච්ඡාවේ නෙමෙයි මේ දිගටම අපේ හිතුල තිබිච්ච හින්දමයි මේ සාකච්ඡාව ඒ සඳහා යොමු කරගන්න හැදුවේ. දැන් ඔබතුමා දැන් කිව්ව ප්‍රකාශයෙන් තේරෙනවා එහෙනම් මේ සාකච්ඡාවේ අපිට ඊතරම් ඵලයක් වෙලා නැහැ වගේ.
මේ කියන්නේ නිරෝධ භව නිරෝධය කියන තේරුම් ගන්න අපිට විදියක් ඇති වෙන විදියක් නැහැ භවය කියන එක දන්නේ නැත්නම් මම හිතන්නේ. එහෙමනම් භවය කියන දේ අපිට තාම හොවිලා නැහැ. ඒක වරදක් නෙමෙයි, දොස් කියවන්නේ නෙමෙයි. අපිට නම් තව ගොඩාක් වාරයක් මේ කතා කරන්න වෙනවා භවය කියන දේ හරියට ඔබතුමා හරියටම හරි මොකද ඔය තේරුම් ගොඩක් තියෙන විදියක් නැහැනේ. මේ විවිධ විදිහට අර්ථකථනය කරගත්තම එහෙනම් අපිට තාම අහුවෙලා නැහැ. මට ඒකයි ඕනේ අර වෙන දේවල් වලට යන්නේ නැතුව මට ඕනේ භවයේ මොකද්ද වෙන ප්‍රශ්න මොකුත් නැතුව භවයේ මොකද්ද කියන එකම කතා කරා නම් ඒත් වටිනවා. අපි තව කතා කරමු. විදිහ සාකච්ඡාවලත් කතා කරමු භවයේ මොකද්ද කියන දේ. අපි ගොඩාක් ইনফরমේෂන් වැඩි වුණාමත් අපිට අමාරු වෙනවා තේරුම් ගන්න. මම අල්පස මුලින්ම කට්ටියෙන් ඇහුවා දැන් තේරෙනවා තවහන්න භවය ගැන කියලා. ඇහුවේ නැහැ කවුරුත්. මම දැන් දොස් කියනවා. මේ එහෙම ඒක අහන්න ඕනේ. තේරෙන්නේ නැති වෙනකොට ඉතින් ඉස්සර යන්න නොදී අහන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ. මේ තවත් අනිත්‍යත් කියන්න තමන් තව දුරටත් භවය ගැන අපි කතා කරනවා නම් තව වැඩසටහන් දෙක තුනක් කතා කරමු. මොකද ඔක දැනගත්තේ නැත්නම් අපි ගොඩාක් සූත්‍ර අරගෙන කතා කරාට නිකන් අපි රිපෝටර්ලා වෙනවා විතරයි. සූත්‍ර අරගෙන එළවලු සූත්‍ර ගැන කතා කරන පවුණක් වෙනවා මේ හරි යනවන මාර්ගය දන්නේ නැතුව ඒ නිසා. මේ අනිත් කල්‍යාණ මිත්‍රොත් කියන්නේ දැන් භවයේ කියපු ගේ ගැන අද කතා කරු දෙයින් යම් සංගීමක් ලැබුණාද තව කතා කර යුතුද කියන කාරණා. මේ ස්ටැන්ලි මහත්මයා ඔබතුමා හැම කතා කරන්න. තිරුවන් සරණයි ගත්තට ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි මේ ජීවිතේ ගෙනියනකොට අපිට කිසියම් වෙලාවක හිතෙනවා දැන් මට හිතලා තියෙනවා අපි කොහෙන්ද ආවේ කොහාටද යන්නේ. මම හිතන්නේ භවය කියලා කියන්නේ ඒක තමයි. දැන් මම නිතරම කල්පනා කරන දෙයක් තමයි මම මේ ජීවිතේ දැන් ගත කෙරුවට මම කොයි ලෝකෙ ඉඳලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඒ කියන්නේ මේ මම මේ භවය ගැන හොයනවා. ඊට පස්සේ මේ මරණයෙන් පස්සේ යන්නේ කොහටද? ඒ යන තැන කුමක්ද? ඒක තමයි මේ භවය ගැන සෙයීම කියලා කියන්නේ. මම හිතන්නේ ඊට. නමුත් හැබැයි මේ කිසිම දෙයකට මේ කිසිම ධර්ම දේශනාවකින්වත් මට නම් වැටහිලා නැහැ, තේරුලා නැහැ. මේ භවය කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඇත්තටම දැන් මේ වාගේ මේ සාකච්ඡා පවත්වනකොට හුඟා කල්පනා කරන්න දේවල් තියෙනවා මේ භවය කියන්නේ මොකද්ද කියන එක. ඉතින් තාම කියන්න තියෙන්නේ නම් තාම මේ අගක් මුලක් තේරෙන්නේ නැහැ, වැටහිලා නැහැ කියන එක තමයි. ඉතින් මෙයාගේ සාකච්ඡා එකක් නෙමේ, කීපයක්ම කළොත් පොඩි වැටහීමක් හරියයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. බොහොම පිං. හොඳයි, එහෙනම් අපිට ඒ බව හොඳටම දැන් පැහැදිලි. එහෙමනම් තාම අපිට වැඩේ හරි ගියේ නෑ ඒ විදිහට අපිට. එහෙමනම් අපි මොකද මේ හිතන්නකොට දැන් මේක අපිට මේ මම ඇතර මේ තව අපි ගෞරවණ සොයන්න අපි කවුරුත් ගෞරවකම නංගම් කියන්නේ සෞදේශනවල මේ සොයන්න වාසලගේ නම වල වැඩිපුර ඒ ගෞරවණ සොයන්න වාසික කෙනෙක්ම අපිට මතු කරලා දීලත් කිව්වා අපි මේ භවයේ ඉන්නවා කියලා අපි කියනවා. බොහෝ විට කියනවා මේ භවයේ ඉන්නවා, මේ සංසාරේ ඉන්නවා, භවයේ ඉන්නවා, භවයේ සැරිසරනවා, භවයේ යනවා කියලා කියන කතාව කියනවා. ඉතින් එතකොට මේ සැරිසරන භවයේ කුමක්ද, ඇවිදින භවයේ කුමක්ද කියලා අපිට කිසිම නිවැරදි අවබෝධයක් නැතිකම නිසා තමයි අපි ඔය භවයෙන් භවයට යන කතාවත් කියාගෙන ඉන්නේ. නමුත් මේ අද දවසේ භවය කියන එක මේ ජීවිතය තුළම අඳුනා ගන්න පුළුවන්කම තියෙන භව තමයි මම හිතන්නේ අද දේශනාව තුළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ. අර කම්ම භවයේ උප්පත්ති භවය කියන එක හරියටම අපි උන්වහන්සේ කියන දෙනකොටම අල්ලගන්න පුළුවන් වුණා නම් මම දන්නේ මට වැඩිදිට අල්ලගත්තද කියලා අපි හැමෝම නිවැරදිව නිවැරදි කරන්න ඒ කියලා දීපු විදිහට කම්ම භවය කියන දේ හරියට තේරුම් ගත්තා නම් දැන් භවය ගැන උන්වහන්සේ කිව්වා භවය කියන එක කම්ම භවය උප්පත්ති භවය කියලා තැන් දෙකින්ම බලන්න ඕනේ කියලා. ඒ අර කාම භවය වුණත් අරූප භවය වුණත් රූප භවය වුණත් අර දෙක තියෙනවා. ඒතකොට තුමලා මේ හැම ඒ තුනේම අර දෙක තියෙනවා, කාම භවයයි කර්ම භවයයි උප්පත්ති භවයයි. ඒතකොට මේ කර්ම භවය කියන එකයි උප්පත්ති භවය කියන එක උන්වහන්සේ කියලා දීපු විදිහට අපි ටිකක් අර වෙනත් දේවල් උත් වැඩි වෙච්චින්ද අපිට ටිකක් තෝරගන්න බැරි වෙන්නේ නැති. ඒ දෙක හැටියට තේරුණා නම් ගත්තම මට හිතුනේ අපි හැමෝටම මේ ඒක නම් මේ තුල මේ දැන් සිදුවෙන දෙයක්. මේ හැම මොහොතෙම මේ භවයන් සකස් කරමින් තමයි මම ඉන්නේ. භව නිරෝධයක් නෑ. මොකද මගේ හිත මනස පිළිලා
අරවයින් මේවයින් එක එක දේවල් වලින්, ගෙවල් වලින්, කාර් වලින්, රස්සාවෙන්, ළමයින්ගෙන්, මේ කවුද මේ ඥාන විශ්වයන් වහන්සේගෙන්, බුදුන්වහන්සේගේ රූපෙත් මට දැන් මැවිලා පේනවා. මම මේ දුන්නහස දැක්කනේ. ඒ ඒ ඒව වෙන්නෙම අර හිතේ මේ එහෙම කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් වගේ තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා. එයා දැන් මෙන්න මෙතන පොරොස්ලෙක් වංශල. ඒ හැඟීමත් එක්ක ඒ ඉන්නේම මම වැරදි දැනකින් අරන් තින්නේ නැති දෙයක් තියෙනවා කියලා ගත්තේ තැන. එහෙමනම් මේ ඒ ගත ඒක උපාදානය කරලා තියෙනවා. ඒතකොට ඒක ඇත්ත කියලා ගැනීම උපාදානය කරලා තියෙනවා. උපාදානය කරගෙන ඉන්නවා නේද? ඉතින් උපාදාන පච්චය බව. එහෙනම් මේ භවය කියන එක මේ ඉන්න තැන සකස් වෙමින් පවතින දෙයක්. හැබැයි අර ඒ පැහැදිලිකින් තුරම තියෙනවා භවයේ ඉදිරි භවයට ජීවිතයට යන අවස්ථාවකුත් තියෙනවා කියලා. ඉතින් කෙසේ වෙතත් අපි මම කියපු දේ වැරදි වෙන්න පුළුවන්. වක්කට තේරුන්නේ නැහැ කියලා පැහැදිලිව කිව්වා. අපිට එන හොඳින්ම තේරෙන අපි තව තවත් අපි ගරුතර ස්වාමීන් වහන්සේට සම්බන්ධ කරගෙන භවය ගැන ඉගෙන ගමු. හරියට ඉගෙන ගමු. අපි වෙන ප්‍රශ්නවලින් යට කරගෙන නැතුව එලින්ම අහමු භවය මොකද්ද? භවය මොකද්ද කියලාම අහලා ආගමු. මොකද අපි දක්ෂ වෙන්න ඕනේ අපිට ඕන දන්නේ නැති දේ අහලා දැනගන්න. නැත්නම් අපි වෙනත් දේවල් වලින් යට වෙලා යනවා. හොඳයි. තව කල්‍යාණ මිත්‍රුන් තියෙනවද මොනවද කියන්නේ? දලුවත් මහත්මයා මට පොඩක් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? තිරුවන් සරණයි. ඔබ වහන්සේගේ ප්‍රශ්නේ සමග අපි කියපු දේවලුත් එකතු කරලා අපි ස්වාමීන් වහන්සේට යොමු වෙමු. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දැන් මේ භවය ගැන අපි කතා කරගෙන යද්දී මට මේ කුඩාවට අදහසක් ආවා. මේක ඔබ වහන්සේගෙන් දැනගන්න කැමැති මේ මමෙක් ඇති වෙච්ච නිසාද මට මේ භවය ඇති උනේ කියන එකයි මම දැනගන්න කැමැති. හොඳයි තිරුවන් සරණයි. සයන් වහන්සේ අපේ කල්යාණ මිත්‍ර කීප දෙනෙක්ම මේ භවයේ කියන්නේ තේරුම් නැති බව පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම අපිත් යම් දෙවතු අපි තේරුම් ගත විදිහට දැන් අපි ජීවිත වලමද ප්‍රශ්නෙකට හොයයි සියල්ලම එකතු කරලා මම ඔබ වහන්සේට යොමිනවා සයන් වහන්සේ සාකච්ඡා නිමා කරන්න පෙර අවසාන වතාවට ඔබ වහන්සේගේ දේශනාවෙන් පසු අපි සාකච්ඡා නිමා කරනවා තේරුවන් සර්. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් භවය එක මාත්‍රිකව තේරුන්නේ නැහැ. ඉතින් ඒක මං කියන්නේ වරදක් නෙමෙයි. භවය හරියට තේරුණා නම් මෙතනම භව නිරෝධය සිද්ධ වෙනවා. ඒ භවය කියන එක නොතේරෙන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි. අර එක පැත්තකින් මං සතුටුයි මොකක්hari නොතේරුණා කියන්නේ මොකක්hari තේරුම් ගන්න හරි යම් උත්සාහයක් දැල්ලා තියෙන එක. මොකද භවය කියන එක තේරුනොත් මහත්ය ඒ කතා අහපු ප්‍රශ්නේ අහපු මහත්ය එහෙම අහන්නේ නැහැ. උඹට අහන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. උඹට ඒ එක නොතේරීමම තමයි අපේ කියන අපේ කෙකිනාගේ ඥාන මට්ටම වෙනස්. ඉතින් අපි ඒක පිළිගන්න බුදුදහම සාකච්ඡා කරනවා. පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. එක කවරස තමයි උග්ගලිතඤ්ඤ, ඉපචිතඤ්ඤ, නෙය්‍ය, පදපරම කියලා. සමහර අයට වචන දෙක තුන කියද්දිම යාළගේ අධික ඥානය නිසා ඒ අයට ඒක ග්‍රහණය තේරෙනවා. අවබෝධ වෙනවා. අවබෝධ වෙලා යාළ භවයෙන් නිතරම මලේ නිරෝධය වෙනවා. සමහර අයට එහෙම බෑ. ඒක ටිකක් ගොඩාක් විස්තර කරන්න ඕනේ. ඉපචිතඤ්ඤ කියලා කියන්නේ යාළට ගොඩාක් මේක මේ කියලා දීලා විස්තර කරලා කලහම තමයි යාළට තේරිලා අවබෝධ වෙලා භව නිරෝධය සිද්ධ වෙන්නේ. සමහර අයට හැබැයි එහෙම තේරුම් කරලා විග්‍රහ කළාද බෑ. යාළා යම් ප්‍රතිපදාවක් පුරන්න ඕනේ. යම් සීල සමාධි ප්‍රඥා වශයෙන් යම් ප්‍රතිපත්තියක් මාර්ගයක් වඩන්න ඕනේ. මාර්ගය වැඩිම නිසා යාළා භව නිරෝධය සිද්ධ වෙනවා. ඒ කියන්නේ යාට අපි ගන්න නෙයිය කියලා. ඒ නිසා ඉතින් තුන්ගොල්ලක් ඉනවා හතර ගොල්ලකම පදපරම එයාට අපි කොච්චර විග්‍රහ කළා තේරුම් කළා ප්‍රාකුණු කළා එයාලට මේ එහෙම සාක්ෂාත් වීමක් වෙන්නේ නැහැ. එයාලගේ ඒක ඥානෙම නැති නැත්නම් බුද්ධත්ව වගේ ලොකු ප්‍රාර්ථනා වගේ ඇති වෙන නිසා. එතකොට අපිට මට කියන්න අවශ්‍යන්නේ නොතේරිච්ච එක ඇත්තටම ගැටලුවක් නෙවෙයි. මොකද නොතේරෙන්න හේතුව මං කියන්නේ නොතේරෙන්න හේතුව තමයි ඔවුන්ගේ ඒ අහ ප්‍රශ්න අහපු කෙනාගේ ඇතුලේ තාම පවතින සැකය වහන්සේ ඔය කොච්චර කිව්වත් එළියේ දෙයක් පවතිනවා කියලා. ඔන්න ඔය සැකය නැති වෙන්නම් එකක් තමයි මේ මහත්තයා මේක ප්‍රායෝගිකව ප්‍රතිපදාව පුරන්න වෙනවා මේ මහත්තයාට. එහෙම නැත්නම් මේ කියන වචන කරකේට යන්නේ නැතුව ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න. මොකද මාර්ග දෙකක් තියෙනවා ධම්මානුසාරී ප්‍රතිපදාව සහ සදානුසාරී ප්‍රතිපදාව කියලා. මේ ආරියෂ්ටාංග මාර්ගයේ කියන්නේ ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන මාර්ග දෙකක් තියෙනවා. හැබැයි ඇත්තටම සදානුසාරී මාර්ගයේදී මේ මහත්යෙක් එකපාරට එන්න බෑ. මොකද මේ මාතේ නම් අපිව ආශ්‍රය කරලා කාලයක් ඉඳලා එතකොට මේ විශ්වාසය ඇතුණා
ඊට පස්සේ එයා මුකු තර්කයකට යන්න අවශ්‍ය නැහැ. මේ වචනේ විශ්වාස කිරීම තුළම අවබෝධය පහළ වෙනවා. ඉතින් එකක් ওই ක්‍රමෙන් දෙකක් තමයි Taman ওই විදිහට තව ටිකක් දේශනා හා ගවය දේශනා කර කර ප්‍රතිපදා වශයෙන් පුරන්නේ ප්‍රැක්ටිස් කරන්නේ කරන් දෙන්න පිළිවෙල. එතකොට ওই කියන එක භව නිරෝධයේ භවයේ අවබෝධයලා භව නිරෝධයේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ලේසිම දේ යම් තමා අන්ත විශ්වාස කරන්න පුළුවන් ගුරුවරයෙක් හම්බුනොත් ඒ ගුරුවරයාගේ වචන 100%ක් විශ්වාස කරන්න. ඒ විශ්වාසය මතේ ශ්‍රද්ධාවම තමයි අවසානයේ ඔබේ ප්‍රඥාව වෙන්නේ, ඔබේ අවබෝධය වෙන්නේ. ඉතින් මට මේ මහත්යට ඒ උත්තරේ දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි තව ප්‍රශ්නයක් ඇහුවා මේ එක මහත්යකව කතාවක් ඒ එක එක තැන්වල එක එක විදිහට වචනාර්ථ කරන්න බෑ කියලා. ඒක සම්පූර්ණ වැරදි. එකම වචනෙට විවිධ තැන්වලට සාපේක්ෂව අර්ථකථන වෙනස් වෙනවා. ඒ හොඳට ඒ ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න සංස්කාර කියන වචනේ උනත් පටිසමුපාදී අවිද්‍යාපත්‍ය සංස්කාර කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි කියන අවස්ථාව විග්‍රහ කරනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධයේදී සංස්කාරස්කන්ධයේ කියලා කියන්නේ චේතනාව විස්තර කරන එක. ඒ වගේ එකේ වචන කියන ඒවාට කොවිලාකවත් එකම අර්ථයක් දෙන්නේ නැහැ බුද්ධ ධර්මයේ හැමතැනකම. දැන් සබ්බේ සංඛාර අනිච්චා කියද්දී, සබ්බේ සංඛාරා දුක්ඛා කියද්දී, සංස්කාරස්කන්ධය කියද්දී, අවිද්‍යාපක්ඛ සංස්කාර කියද්දී තැන් තැනට සාපේක්ෂව ඒ දෙන අර්ථකථනය වෙනස් බවට පත් වෙනවා. ඒ නිසා හැම තැනකටම එකම වචනයක් කියලා, එකම අර්ථයක් කියලා ගත්තොත් එහෙම මේ මහත්යට සූත්‍ර පැටලෙවෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ භවයේ කියනක විස්තර කරලා වුණත් ඒක තැනට සාපේක්ෂව වෙනස් වෙනවා. දැන් ලෞකික වශයෙන් අපි කම්මසගතා ඥාන සම්මාදිතියට සාපේක්ෂව කතා කරද්දී භව කියන වචනය මේ විදිහට නෙමෙයි විග්‍රහ කරන්නේ. හැබැයි දැන් අද අපි සාකච්ඡා කරේ ඔයත් දැන් මේ ජීවිතේ භව නිරෝධ කරන්න උපකාර වෙන විදිහට භවය කියන එක පෙන්වනවා. ඒක ලෝකෝත්තර. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රම දෙකක් තියෙනවා. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගිකුත් තියෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගිකුත් පවතී. ඒකයි කියන්නේ කොහෙලාවකත් මේ තේර වචන හැම දෙයක්ම එකම විදිහට බලන්න එපා. ඒ කියපු වචනේ දැන් මේ ගන්නේමු ගන්නද්දී ඒක අර ලෞකික සම්මාදිට්ඨිය සාපේක්ෂව හිතන්න එපා. දැන් සම්මාදිට්ඨිය ගැන මම කියලා වුණා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ඉන්ටික නෙමෙයි ලෞකික සම්මාදිට්ඨිය උගන්නද උගන්න. හැබැයි දෙකටම අපි කියන සම්මාදිට්ඨිය කියලා. හැබැයි ඒ උගන්නන කෙනාට ඒ තැනට සාපේක්ෂව ඉගැන්වීම වෙනස් වෙනවා. දැන් ආනාපානසති භාවනාව ගත්තත් ආනාපානසති භාවනාව ධ්‍යාන වශයෙන් වැඩදී වඩන කෙනෙකුට උගන්වන්නේ වෙන විදිහට. ආනාපානසති භාවනාව විදර්ශනා වශයෙන් වැඩදී උගන්වන්නේ තව විදිහට. ඒ වගේම මේ මහත්ය ඇහුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කාම තණ්හා, විභව තණ්හා, භව තණ්හා කියන වචන තුන මේ ලෝකේ කාටවත් තනි උත්තරයක් දෙන්න බෑ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන වචන තුන අපිට විග්‍රහ කරන්න වෙන්නේ ඒ අදාළ සිදුවීමට සාපේක්ෂව. දැන් භාවනාවකදී භාවනා කරන කෙනෙක්ට එයාගේ අත්දැකීමට සාපේක්ෂව අපිට කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේ මම දැන් මෙන්න මෙහෙම භාවනා කළා, මම මේ වගේ අත්දැකීමක ඉන්නේ, මට පෙන්නලා දෙන්න මෙතන කාම තණ්හාව මොකද්ද, මෙතන භව තණ්හාව මොකද්ද, මෙතන විභව තණ්හාව මොකද්ද කිව්වොත් අපි එයාගේ ජීවිතයේ අත්දැකීමට සාපේක්ෂව ඒක පෙන්නවා. එහෙම පෙන්නවා මිසක් ඔයාලා පටල ගන්න එපා. එහෙම එතකොට ඒ පෙන්නපු එක අර අනිත් තැනකට සාපේක්ෂව බලන්න එපා. දැන් මම උදාහරණයක් කියන්නම්. එතකොට මෙන්න මේ කාරණය මේ තීරී මහත්තයා සමහර විට දැන් කාම තණ්හා, භව තණ්හා කියලා කිව්වහම දැන් අපි තුමු දැන් කාම තණ්හා කියන එක අපි දන්නවනේ. කාම ආශාව කියන එක රූප, ශබ්ද, ගන්ධ, රස විඳින්න තියෙන ආශාවට අපි කියනවා කාම ආශාව කියලා. භව ආශාව කියන්නේ අර කාමේ නැවත නැවත පවත්වන්න ඇති කැමැත්ත භව තණ්හා. දැන් අපි තුමු උදාහරණයක් වශයෙන් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස පහස කියන එක විඳින්න තියෙන ආශාව කාම ආශාව. දැන් භව තණ්හාව කියන්නේ දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම ආසාවල් තියෙනවානේ. දැන් අපිට ආසයි දැන් මේ අපේ බුද්ධ ශාසනය දිගටම පවත්වන්න. මේක විනාශ වෙන්නේ නැතු. අපිට ආසයි අපේ සිංහල ජාතිය දිගට පවත්වන්න. මට ආසයි මගේ මනුෂ්‍යානුභාවය දිගට පවත්වන්න. නැවත නැවත මිනිස්සුෙක් වෙලා උපදින්න. අන්න ඒකට අපි කියනවා යාගේ තියෙනවා භව නෙත්තියක්, භව ආශාවක් කියලා. දැන් ඒක දැන් බලන්න මේ වචනේ මට දැන් භාවනා යෝගීට කියලා දෙන්න වෙන්නේ මෙහෙමයි. දැන් භාවනා යෝගී එක කියලා දෙන්නේ දැන් එයාට මෙහෙමයි. එයාට
එයා භාවනා කරන්න යද්දී ආට සමාධියක් හැම වෙනවා. එතකොට එයාට මේ සමාධිය නැවත නැවත එයා සමාධිය තුල ඉඳ හසන. ඒ සමාධිය නැවත නැවත එයාට පවත්වන්න ඕන එයා දිගටම සමාධිය නිත්‍ය වශයෙන් තියන් හසන. අපි කියන අන්න එක තමයි එයාගේ භාවනාවේදී එයාට තියෙන බව දන්නවා. එතකොට එයා භාවනා කරද්දී එයාට අර භාවනා අරමුණේ හිත දින්න දෙන්නේ නැහැ. එයාට අහපුවර රූප වලට හිත දුවනවා. අපවර පරණ ආස කරපු සිතිවිලි වලට හිත දුවනවා. අන්න ඒක තමයි යාගේ ඒ වෙලාවේ කාම තණ්හාව. ඒ වෙලාවේ යාට තියෙන කාම තණ්හාව තමයි ඒක. එතකොට විභව තණ්හා කියන වචනේ මෙහා කලිනේ විභව තණ්හා කියලා කියන්නේ කාම තණ්හාවේ ප්‍රතිරෝධය. විභව තණ්හාවේ හැම වෙලෙම තියෙන මුල දේශාභාගිත ස්වභාවයක්. දේශාභාග ස්වභාවය කියන්නේ දැන් මේ උදාහරණයක් මම ගන්නම්. දැන් ඔයත්න්ට හිතෙනවා ඔයත්න්ට ආසයි ඉදිච්ච අඹ කන්න. දැන් අන්න ඒක තමයි පිටුම කාම ආශාව අපි. එතකොට ඒක තමයි කාම ආශාව. ඒතකොට නැවත නැවත ඉදිච්ච අඹ හොයන එක තමයි භව තණ්හාව. එතකොට ඊට පස්සේ දැන් ඔන්න ඔයත් ඉදිච්ච අඹ කණ්ඩ යනවා. ඒක හොය නැවත නැවත හොයනවා. ඔන්න හොයාගෙන යද්දී ඔයත්න්ට හම්බෙනවා ගැට අඹයක්. ඒ කියන්නේ ගැට කියන්නේ අමු අඹයක් හම්බෙනවා. අමු අඹයක් හම්බෙච්ච ගමන් ඔන්න කේන් තියනවා අපි මොන අඹයද මේක තාම අමු අඹයන්නේ කියලා ඔබ ඒක ප්‍රතික්ෂේප කරනවා. අන්නේ ප්‍රතික්ෂේප කිරීම තමයි විභව තණ්හා කියලා කියන්නේ. විභව තණ්හාව කියලා කියන්නේ අර උඹට තමන් බලාපොරොත්තු වුනේ ඉදිච්ච අඹයක් හොයාගෙන ගියා. තමන්ට අමු අඹයක් හම්බුණා. ඒතර තමන් බලාපොරොත්තු දේ නෙමෙයි ලැබුණේ. එතකොට ආවත් තරහා. ඒ එතකොට මට අර අමු අඹේ ගැන තරහක් තියෙනවා. ඒ තරහ තියෙන්නේ තණ්හාවක්. ඒ තරහව තමයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? අර කාමයේ තියෙන ආශාවල ඉදිච්ච අපිට ආසාවන්. එතකොට ඔන්න දැන් බලන්න අන්න අඹගෙඩිය උපමාව ගන්න. අඹගෙඩියට කෑදරකම තාම තණ්හාව. අඹගෙඩිය නැවත නැවත ප්‍රාර්ථනා කිරීම බව තණ්හාව. අඹ ඒ වගේම ඒ තමන් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැති වුනහම අමු අඹේ ලැබුණාම ඒක ප්‍රතික්ෂේප කිරීම විභෝතයි. අන්න ඔය එක තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කියන්නේ. එතකොට ඕක අපිට ඒ කිනාට ඒ වෙලාවට සාපේක්ෂව උත්තරයක් දෙන්න පුළුවන්. එයාගේ භාවනාවේ අධ්‍යයනයෙන් සාපේක්ෂව දැන් අපි හිතමු දැන් එයාට භාවනාවේ සමාධිය නැවත නැවත ඕන නම් ඉගෙන අපි යට එයා භව තණ්හාව කියන්නේ. ඒ වගේම එයාට තියෙනවා නම් එයාට දැන් අනු භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යද්දී එයාගේ සිතට සමාධිය ඇති වෙන්නේ නැහැ. එයාගේ හිතට සිතිවිලි ඔන්න දැන් සංසිතීලිය වෙලා හිත ඇවිස්සිනවා. එතකොට යා එක ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන එකත් යාගේ තණ්හාව අන්න විභව තණ්හාව. විභව තණ්හාව ඇති උනේ ඇයි? අර සමාධියේ තියෙන කැදරකම නිසා. ඒක නැවත නැවත ප්‍රාර්ථනා කරන නිසා. ඒ භව තණ්හාව නිසා විභව තණ්හාවට ගියා. අන්නේ වගේ අන්නේ භව කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව කියන ඒවා මහත්යා. එහෙම මේ එක තනිකරකට තනි වචනින් කියන්න බෑ. අන්න එයාගේ අත්දැකීම අපි අහන්න ඕනේ. අන්න ඒ අත්දැකීමට සාපේක්ෂව අපි මේ පුද්ගලයාට කතා කරලා සාකච්ඡා කරලා එයාට තේරෙන විදිහට ඒක පෙන්වන්න පුළුවන්. මේක තමයි කාම තණ්හා, මේ තමයි භව, මේ විභව කියලා. ඊට පස්සේ මට මතක නැහැ අපේ අන්තිම මහත්යාව ප්‍රශ්න අපි ජෝතිපාල මහත්තයාට පුළුවන්ද නැවත ඒක පොඩ්ඩක් කියන්න? මම මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න. තිරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ මට මේ ඉතාම සරලව ගත්තනම් මේ භවය කියන්නේ මම කැදිච්ච හින්දා තමයි මට මේ භවයක් තියෙන්නේ කියන එක තමයි වගේ තමයි මට අදහසක් ආවේ. අන්න ඒක නිවැරදි කියලා දැනගන්න. ඒක හරි භවය කියලා ඇත්තටම භවය කියලා වෙන මොකක්වත් මම සරල කිසි උත්තරයක් කියන්න. භවය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ඔබේ සිත උපාදානය කරගෙන සිටීම තමයි. සිත සිතේ තියෙන සිත කියලා කියන්නේ සිතට සිත තියෙන සිටී. සිතට එන සිතීලි ඔබ උපාදානය කර ගැනීමමයි ඔබේ භවය කියලා කියන්නේ. එතකොට යම් මොහොතක ඔබට ඔබේ එන සිතට එන සිතීලි හට ගැනීමම තමයි භවය හට ගැනීම කියන්නේ. සිතීලි නැතිලා යනවා, සිතීලි ශූන්‍ය වෙනවා නම් ඒකට අපි කියනවා භව නිරෝධය කියලා. එතකොට තේරුම් ගන්න දැන් අපි උපදිනව මැරෙනවා කිව්වට ඒක සාමාන්‍යයෙන් ලෞකික සම්මාදිටිය ගැන උගන්නද්දි කියලා දෙනවා. ලෞකිකව පටිසම්පදාය උගන්නද්දි. හැබැයි ලෝකෝත් තරිදී ඒකක් ශ්‍රේණික විදිහට පටිච්චසමුපාදය උගන්වද්දී අපි ඇත්තටම ජාතිය කියලා වුණත් උගන්වන්නේ වෙන මොකක්වත් නෙමෙයි, සිටිවිලි ඇතිවීමයි. සිටිවිලි නැතිවීමයි ජාති නිරෝධය කියලා. එතකොට යම් මොහතක එතකොට තේරුම් ගන්න අපි මැරෙනවා කියන්නේ తాවකාලිකව සිටිවිලි ප්‍රදෙන එක, ඩේටාබේස් එක පරණ මතක වඩාව සිටිවිලි දහනාව නැත
නතර වුණා. නතරලා ආයෙත් අලුතින් නැවත සිතිවිලි ධාරාවක් ආරම්භ කිරීම තමයි නැවත ජාතිය පහළ වුණා, නැවත භවය පහළ වුණා කියන්නේ. ඒක නිසා මට හිතෙන්නේ ඒක අනිත් වගේ සරල විදිහට තේරුම් ගත්තොත් ඔය ප්‍රශ්නේ ඉවරයි. එතකොට තේරුම් ගන්න තියෙන සරලම දේමයි භවය කියලා භවයෙන් භවය උපදින කෙනෙක් නෑ. මෙතන හැම මොහොතකම ඒ හේතු නිසා හටගන්න සිතිවිලි ධාරාවක් තියෙනවා. ඒ නිරෝධයේදී සිතිවිලි නිරෝධයට පත් වෙනවා. ඒ සිතිවිලි හට ගැනීම ගෙහියම්මයි භවයේ හට ගැනීමත් භවයේ නැතිවීමත්. ජාති හට ගැනීම ජාති නිරෝධය කියලා කියන්නේ ඒක ඇත්තටම මේ ඒකක්ෂණිකව වෙන එකක්. ඒක එතන එතන වෙන එකක්. භවය කියලා නැත්තම් අපි හදාගෙන ඉන්නේ අපි හිතන්නේ මේ භවෙන් භවයට යන ගමනක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම ගමනක් මෙතන නෑ. ඒ වගේම මට කියන්න දෙන අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ ඕකේදී සමහරාලාවට අර සමහර අය ප්‍රශ්න හව දැන් අපිට කොහොම කිව්වත් භවය ගැන පැහැදිලි නෑ කියලා. තව උපක්‍රමයක් වශයෙන් මම කියන්න තියෙන්නේ ඔබට මේක සිහිනයක් කියලා, මේක හිතින් හදපු මායාවක් කියලා එක පාරටම එහෙම තේරුම් ගන්න බැරි නම් ඔබ යන්න ටිකක් කුහුණුවකට යන්න. මෙන්න මෙහෙම කුහුණුවක් කළ බලන්න. එතකොට ඔබට හරියයි සමහර විට. ඔබ හැම වෙලෙම සතිපට්ඨානයේ හිත තියන්න. සතිපට්ඨානයේ පළවෙනි භාවනා කර්මස්ථානයේ තමයි කායානුපස්සන. කායානුපස්සනාවේ තියෙන වටින කර්මස්ථානය තමයි ඉරියාපත පබ්බේ කියන්නේ. ඒ ඉරියාපත පබ්බේදී ඔබට පුළුවන් තමන් ඉන්න ඉරියව්වට හිත දාන්න. දැන් තමන් ඉන්නේ වාඩි වෙලා නම් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව තියෙන එක ඇතුළතින් බලන්න. ඒක අභ්‍යන්තරිකව, ඒ කියන්නේ දැන් අපි වාඩි වෙලා ඉන්න ගම අපිට දැනෙනවනේ කොහේ හරි ස්පර්ශයක් වෙනවා. එතනින් දැනෙන මේ පිටින් බලන්න එපා, ඇතුළෙන් අපිට දැනෙනවා. මම වාඩි වෙලා ඉන්න බව හිතන් ඉද්දී අපිට හිතන් ඉන්න බව දැනෙනවනේ ඇතුළෙන්. ඒත් අන්නේ දැනීමට හිත තියන්න. එතකොට තමන් සිතීලිය වලට නෙමෙයි හිත තියන්නේ, තමන්ගේ අභ්‍යන්තරක දැනීමට. මම ඉන්නවා කියලා අපිට දැනෙනවනේ. අන්නේ ඒ දැනීමට හොඳට හිතන් ඉද්දිත් ඇවිදිද්දිත් හිත තියාගෙන ඉන්න. එතකොට කායයේත් කතා කරන්න ගියත් 100%ක් එයා එක කතා කරන්න එපා. ඔබ තමන්ගේ අර අභ්‍යන්තරයේ අවධානය සිහිය තියාගෙන, ඇතුළට සිහිය තියාගෙන අර අර එක කතා කරන්න. එතකොට ඔබ බාහිර සිතුවිලි වලට ඔච්චර එකතු වෙන්නේ නැහැ. ඔබ අලෙන් අවදී අභ්‍යන්තරයත් එක්ක ඉන්න ගන්න තමන්ගේ ඇතුළත සිහියත් එක්ක. අන්නේ සිහියක එද්දි තමන්ට තේරෙනවා මේ සිතිවිලි වල ඇවිල්ලා තමයි ලෝකේ හදන්නේ. මේ සිතිවිල්ල හදන අපි ලෝකේ තියෙන ලෝකේ බලනවා නෙමෙයි, අපි ලෝකයක් සිතිවිල්ලෙන් හදලා තමයි බාහිර බලන්නේ. හිතෙන් ලෝකයක් හදාගෙන තමයි බාහිර ශබ්ද අහන්නේ කියන එක අපිට තේින්න පටන් ගන්නවා. මොකද අපි අර ඇතුළත හිත නමාගත්තට පස්සේ අපේ සිත එන්නේ අභ්‍යන්තරගත වෙනවා. අභ්‍යන්තරගත වෙන්න අපි අර සිතිවිලි එක ඇසුරු කරන්නේ. සිතිවිලි ඒ ඇසුරු කරන එක අතහැරෙන්න ගන්න. අතහැරලා තමන් අර සිතිවිලි වලින් තොර ස්වභාවයක් එක්ක ඉන්න ගන්නවා. අන්නේ ස්වභාවයක් එක්ක ටික දවසක් ඉද්දී ඔබට තේරෙයි දැන් ඔබ කිසිම දැන් සිතිවිලි එනවා යනවා, සද්ද ඇහෙනවා යනවා, වේදනා දැනෙනවා, තමන් කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැහැ. තමන් ඉන්නේ අභ්‍යන්තරයක් එක්ක. අන්නේ එතකොට යාට පුළුවන් වෙනවා භවයේ කියන එක ඇසුරු නොකර ඉන්න. ඊට පස්සේ හැබැයි යාට තාම අර ඇතුළත මම ඉන්නවා කියන හැඟීම තියෙනවා. අන්තිම ටික දවසක් ඔබ හොඳට ওই භාවනාව කරගෙන යද්දී තමන්ට එකපාරට මේ මම ඉන්නවා කියන දැනීම නැතිලා යයි. දැන් මෙච්චර කාලෙන් දැන් ඇතුළත හිත දාගෙන හිටියද සිතිවිලිත් එක දුවන්නේ නැතුව, සද්දත් එක දුවන්නේ නැතුව මම ඉන්නවා ආකේ ඇතුළත අවධානය කියන්නේ අන්තිමට ඇතුළතත් අර මම ඉන්නවා කියන සිතේ ඉන්න ගෙලියක්. ඒක ගිවිලා ගියාට පස්සේ තමන් යම් මොහොතක තමන්ගේ මූලය දකි. තමන්ගේ ප්‍රභවය, තමන්ගේ ප්‍රභාස්වර හිත, තමන්ගේ අනිදර්ශන විඥාණය නැත්නම් නිර්වාණය ඔක දකි. හැබැයි සමහරට ඔබට ගොඩාක් වෙලා ඒක ඉන්න බැරි වෙයි. මොකද දැන් හිත අර බාහිරට භවයට ඇදින ගතිය වැඩි ඉන්නේ. ඒසට අග්ගාලේ නිවන ස්වභාවයෙන් අයින් වෙලා ඒක පාට ආය විඥානේ බාහිර බලපු ගමන් ලෝකයක් පේනවනේ අපිට. හිත බාහිරට හැරිච්ච ගමන් තමයි අපිට මෙහෙම ලෝකයක් පේන්නේ. හිත ඇතුළට හැරිච්ච ගමන් අපිට පේන්නේ නිවන. අර වගේ හිත මං කියන්නේ වැඩිපුර වෙලාවක් දවසේ හිත ඇතුළ පැත්තට හලවගෙන ඉන්නේ. සමහරට නිවන් දකින්න දොරටුවක් තියෙනවා මේ කය. එන කය කියන්නේ පෙර පිනට ලැබිච්ච එකක්. ඒක මේ පිළිකුල් කරන්න දින ගන්න නෙමෙයි. ඒක තමන්ට ලොකු වාසියක්. තමන්ගේ මූලය ප්‍රබවයෙන් හොයාගන්න, තමන්ගේ නිවන හොයාගන්න තමන්ට ලොකු ලාභයක් ලැබිච්ච. මං කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකින් මේ ලාභය අරගන්න.
ඒකෙන් ඒ ලාභය අරගෙන තමන් මුලට යන්නේ. එතකොට අවදාරි තමන් යම් දවසක තමන්ගේ මුල දැක්ක දවසට මා තමන්ට තේරෙයි විඥානේ අහපෝ එළියට ආපු ගමන් මේ ලෝකය දැක්කට ඇත්තටම මේ ලෝකයක් කියලා පෙවුනට ඇත්තටම තමන් මේකේ යථා ස්වභාවය නිවන දැක්කට පස්සේ මේ ලෝකයේ ඇත්තක් කියලා ගන්නවා. ලෝකේ අසුර කරනවා. එයාට ලෝකේ පේන්න ගන්නවා සිහිනයක් වශයෙන්. ඇත්තටම හරියටම කිව්වොත් සිහිනයක් ඔරිත තේන්නේ මේ විදිහට එයාට තේන්නේ නිවනෙම්ම එක කොටසක් හැටියට මේ ලෝකේ දකින්නවා මිස හැබැයි නිවනට සම්බන්ධ නැහැ මේ පේන භවයේ කියන එක. හැබැයි මේ ඒක නිවනින් තොරවක් නෑ. අපි මේ භවයේ දකින්න වෙලාවේ නිවන නැත්තේ නෑ. නිවන තියෙනවා. ඉතින් අපි ඒක දැක්වීම තමයි කරන්න අවශ්‍යනේ. ඉතින් මම හිතනවා මන් දීපු උත්තර ටික ඇති කියලා. ඉතින් අපි අවශ්‍ය එහෙමයි සයන්වංශ. සයන්වංශ මේ එහෙමයි අපි හැමදෙනේ සයන්වංශේ ගෞරවනීය සයන්වංශේ අපි කෙටි දැනුම් දීමකින් පැයක කාලයක් අපිට ලබා දෙන්නම් කියලා සාකච්ඡාවට යමු වුණාට දැන් පැය දෙකකටත් අධික කාලයක් උන්වහන්සේ අපිට උන්වහන්සේ වටිනා කාලය ලබා දුන්නා. මම වැඩසටහන නිමා කරන්න පෙර තුෂ්ත රාජපක්ෂ මහත්මයාට යොමු වෙනවා. තුෂ්ත මහත්මයා ඔබතුමාට පුළුවන් සයන්වංශේ පින්දීම් කටයුත්තක් කරන්න. ඒක මම ඔබතුමා ප්‍රශ්නයක් ගැනත් මම හිතන්නේ නිවිඩයක් කියලා තිබුණා. ඒක මම ප්‍රශ්නේ තහන්න අහලා සයන්වංශට යොමු වෙමු. පින්දීමෙන් අනුතරව සයන්වංශයට පුළුවන් ප්‍රශ්නටත් කෙටියෙන් පිළිතුරු දීමෙන් වැඩසටහන නිමා කරන්න. හොඳයි තුෂ්ත මහත්මයා ඔබතුමාට හොඳයි. බොහොම පිං ලලිත් මහත්මයා, මම හිතන්නේ අපිට යුරෝපයේ සම්බන්ධතාව කීප දෙනෙක් හිටියා කවුරුත් ප්‍රශ්න ඇහුවේ නැහැ. අලිත් දවසේ ප්‍රශ්න අහන්න ලැජ්ජා සිල ඉන්න එපා. මේ සභාව කාටත් විවෘතයි, පරණයට විතරක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අනේක අප්‍රමාණ වාරයක් පිං ලලිත් මහත්මයා කියපු විදිහට අපිට මේ කෙටි කාලයක් තුළ මෙතරම් දීර්ඝ ධර්ම දේශනාවක් ඔබ වහන්සේ කරා මම හිතන්නේ හැමෝටම පැහැදිලි වුණා. මට ස්වාමීනි පුංචි ප්‍රශ්නයක් මේ අවස්ථාවේ පැනගුණ. ඇත්තට මේක අපිට විතරක් නෙමෙයි මේ පටිගත කරලා විදාරණ වෙනුනොත් දැන් ඔබ වහන්සේ හොඳ ලස්සනට කියා දුන භව තණ්හාව කියන්නේ මොකක්ද කියලා, යම් කිසි දෙයක් පැවැත්මට තියෙන ආසාව, එක්ක අපේ යම් කිසි දෙයක් ඒ ආකාරයෙන් පවතින තියෙන ආසාව තමයි භව තණ්හාව යනුනොත්, විභව තණ්හාව කියන්නේ ඒ ආකාරයෙන් නොපැතිීමට තියෙන ආසාවත් කියලා කියවලු. එතකොට අපි ගත්තොත් අපි නිර්වාණය කියන්නේ මේ අපි ජාති ක්ෂය කිරීම, ඒ කියන්නේ ජරා මරණ කියන මේවා නැති කිරීම තමයි නිර්වාණය කියන්නේ. එතකොට ජාති ක්ෂය කිරීම කියන එකත් කියන එක එතනක් තියෙන්නේ අපිට නොපැවැත්වීම, ජාතිය නොපැවැත්වීමට තියෙන ආශාවක්. එතකොට ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ වාසිය යම් කිසි විදිහකින් එතනට ආවා අවසාන්තිකේ කොහොමද නිර්වාණය විභවතන්නෙන් වෙන් කරගන්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට ඇතුළේ ප්‍රශ්නේ. හොඳයි පෙරවසන්. හොඳයි, මම මේ ප්‍රශ්නේ කෙටි උත්තරයක් දෙන්නම්. අපේ ජෝතිපාල මහත්තයා අහුව ප්‍රශ්නයක්. ජෝතිපාල මහත්තයා අහුවා මේක මේ භවයේ නියමටේ ප්‍රශ්නට ඇත්තටම උත්තරේ හරියට දෙන්නත් හම්බුන්නේ නැහැ. මම ප්‍රශ්නයක් අහුවා මේ භවයේ නිර්මාණය වෙන්නේ මම නිර්මාණය වීමත් එක්කද කියලා. ඒක හරිය මම ඒක ඒ අහපු ප්‍රශ්නේම මහත්තයාව ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. එතකොට යම් කේසි වෙලාවක අපේ සිත පවතින්නේ හොඳට තේරුම් ගන්න ඕන මහත්තයා, අපේ සිත යම් වෙලාවක පවතින්නේ හැම වෙලෙම අන්ත දෙකක් තුල. ඒ අන්ත දෙක තුල දෝලණය වීම තමයි භවය කියලා කියන්නේ. එක්ක අපි කැමැත්ත කියන ඇත කියන අන්තයට හිත දෝලණය වෙනවා, එක්ක නැත කියන අන්තලේ අන්තයට හිත දෝලණය වෙනවා. නැත්තම් පවත්තන්න ඕන කියන හිත දෝලණය වෙනවා, නැත්තම් නොපවත්තන්න ඕන කියලා දෝලණය වෙනවා. එතකොට ඔන්න ඔය අන්ත දෙක අත්හරින්න පුළුවන් නම් අපිට ඒ කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාවෙන් නිරුද්ධ වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අහනවා සංඝයා වහන්සේලා මෙහෙම කතා කරනවා. දැන් මෙහෙම කතා කරනවා අහනවා කච්චායනගත සූත්‍රයේදී අහනවා පස්සේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කච්චායනගත හඳුරවන්නේ සම්මාදිට්ඨිය කියනවා, සම්මාදිට්ඨිය කියලා කියනවා ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා මම ඇත කියන අන්තයට යන්නේ නැහැ, නැත කියන අන්තයට යන්නේ නැහැ, ඇත කියන අන්තය කියන්නේ සාස් දෘෂ්ටිය, උච්ඡේදවා දෘෂ්ටිය තමයි නැත කියන අන්තය. ඔය අන්ත දෙකෙන්ම නිදහස් වෙලා මධ්‍ය තුල ඉඳගෙන දේශනාව කරනවා කියලා. එතකොට ඔබ තේරුම් ගන්න දැන් යම් වෙලාවක අපිට මම පවත්වන්න අපේ කැමැත්තක් තියෙනවා. මම මේ දේවල් ලබා ගන්න ඕනේ, මම ජීවිතේ මේ දේවල් ලබා ගන්න ඕනේ කියලා කැමැත්තක් තියෙනවා නම්
මම මේ වගේ දිනු වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා නම් ඒකට අපි කියනවා කාම තණ්හා කියලා. එතකොට දැන් මගේ අදහසක් තියෙනවා දැන් අපි හිතාගෙන ඉන්න බලාපොරොත්තු කඩා වැටෙනවානේ. තමන්ගේ තමන්ට හිතාගෙන ඉන්න ඒවා කරගන්න බැරි වෙනවා. කරගන්න බැරිලා තමන්ට තමන් ගැන වෛරයක් තියෙනවා. මොකද මේ වෛරය එන්නේ ඒකට කියනවා විභව තණ්හා කියලා. තමන් තමන්ට වෛර කරන්නේ තමන්ගේ තිබ්බ මම මේ වගේ තැනකට යන්න ඕන කියලා බලාපොරොත්තු දෙනවා. ඒ බලාපොරොත්තු කාම ආශාවල් ටිකක් තිබ්බා, භව තණ්හාවල් තිබ්බා, කාම තණ්හ තිබ්බා, ඒවා ඉෂ්ට කරගන්න බැරි වුණාට පස්සේ තමන්ට තමන්ගේ වෛරයක් එනවා. ඒක විභව තණ්හා. එතකොට අපි නිවන් දකින්නවා කියන්නේ ඒ වගේ තමන්ට තමන්ගෙන් වෛරයක් ඇති කර ගැනීම නෙවෙයි. ඒ නිවන කියන එක කාම තණ්හාවටවත් භව තණ්හාවටවත් විභව තණ්හාවකටවත් ඇති වෙන්නේ නැහැ. අපිට සංසාරයේ කෙරෙහි තරහක් නැහැ. ජාතිය කෙරෙහි විභව තණ්හාවක හැම වෙලෙම තියෙන ද්වේෂය. අපිට දැන් මෙහෙම කියන්නකෝ, සංසාරයේ කෙරෙහි අපි බය දකින්නවා කියලා කියන්නේ සංසාරයට ද්වේෂ කරනවා නෙමෙයි. දැන් හොඳට හිතන්න, දැන් උදාහරණයක් විදිහට මං ගන්න මේ විදිහට, දැන් යම් වෙලාවක සර්පෙක් මිනිහෙක් දකින්නවා. සර්පෙක් මිනිහෙක් දැක්කට පස්සේ ඒ මිනිස්යා සර්පයාට බය වෙනවා. බය වුණාට පස්සේ මනුස්සයාට ඇති වෙන සර්පයා කෙරෙහි තරහක්නේ. බය කියන එක යටේ තියෙන ප්‍රතික්ෂේප කිරීම. ඒ අරමුණ ප්‍රතික්ෂේප කරනවා. අපි අන්නේකට අපි කියනවා විභව තණ්හාව. එයාට සර්පයා කෙරෙහි තියෙන විභව තණ්හාව. එතකොට ඒ සර්පයාට ද්වේෂය. හැබැයි දැන් අපි දුමු, එතකොට එයා එකෙන් පලා යන්න හදනවා බය වෙලා. එතකොට සර්පයා මරන්න හදනවා. හැබැයි මේ අපි තුමු සර්ප වෛද්‍යවරයෙක් ඉන්නවා. සර්ප වෛද්‍යවරයෙක් කියတယ် මොකද සර්පයා දකින්නවා. සර්පයා දැක්කට පස්සේ සර්ප වෛද්‍යවරයාට ඇති වෙන්නේ සර්පයා ගැන බයක් නෙමෙයිනේ. බයක්වත් නැහැ සර්පයා මරන්නවත් නෙමෙයි. එයා ඒ වෛද්‍යවරයා මේ සර්පයා මේ එහෙම කෙනෙක් කියලා සර්පයාගේ සර්පයාගේ තියෙන ස්වභාවය දකින්නවා. එතකොට එයා බය දකින්න මිසක් බය වීමක් නැහැ. තාවට මේ සර්පයා මෙච්චර විශ්ව සතේ සැරසරි කියලා බය දකින්නවා. අන්න ඒ වගේ ඇත්තටම අපිට මේ ජාතියේ බය දකින්නවා කියන්නේ ජාතිය ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ජාතියේ බය දැක්කට පස්සේ ජාතියට තියෙන බැඳීම නැති වෙනවා. යම් වෙලාවක ඇත්තටම අපිට භවයේ කෙරෙහි ප්‍රතික්ෂේපයක් තියෙන නම් ඒක විභව තණ්හාව. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඊට පස්සේ මෙන්න මේ කාරණය. මේ වගේ ජාතියේ තියෙන දුක්ඛ ස්වභාවය දකින්නවා ඊළඟට එයා මමත්වයේ නිසා තමයි මේ ජාතිය පහළ වෙන්නේ. අපේ මමත්වයේ ශූන්‍ය වෙලා ගියාට පස්සේ නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ එයා මම නැති කරන්නවා නෙමෙයි, මම කියන්නේ කවුද කියලා ගවේෂණය කරනවා. දැන් ඇත්තටම ගොඩාක් අය පටලවා ගන්නවා, හැමෝම උත්සාහ කරනවා මම නැති කරන්න තමයි භාවනා කරන්නේ. ජාතිය නැති කරන්න කියන්නේ ජාතිය නැති කරන්න, මම නැති කරන්න යා නෙමෙයි අවශ්‍ය කරන්නේ ජාතිය මොකද්ද කියලා හඳුනා ගන්න. මම කියන්නේ නැති කරන්න කියොත් එහෙම හොඳට තේරුම් ගන්න නැති කරන්න යන්නේ විභෝතන්හව කියන්නේ අපි. එතකොට නැති කරන්න නෙමෙයි අවශ්‍ය, නැති කරන්න අවශ්‍ය නැහැ. මොකද නැති කරන්න මෙතන මමෙක් නැහැ. නැති කරන්න එතකොට මම නැති කරන්න යද්දිම තව ලොකු විභෝතන්හවකින් මමත්වයක් අදාගන්නවා. එහෙම නෙමෙයි අවශ්‍ය කරන්නේ. අපි මගේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. මම කියලා කියන්නේ කවුද? අපි ගවේෂණය කරනවා රූපය තුළ මම ඉන්නවාද? එහෙනම් මේ විඳින වේදනාවල් විඳින්නේ මමද? මේ හඳුනගන්නේ මමද? මේ හිතන්නේ මමද? මේ අරමුණු දැනගන්නේ මමද කියලා මෙතන මම කවුද කියලා අපි ගවේෂණය කරගෙන යද්දී කියන අපිට ඉස්සෙල්ලාම තියෙනවා මේ මමත් නිසා තමයි හැම දුකක් එන්නේ, ප්‍රශ්න තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි මම නැති කරනවා නෙමෙයි, මම මේ දුක දෙන්නේ කවුද කියලා සොයාගෙන යනවා. ඒ සංසාරේ බය දැකලා ඊට පස්සේ මේ බය ඇති කරන්නේ කවුද කියලා සොයාගෙන ගියාට පස්සේ අන්තිමට අපිට තේරෙන්නේ එහෙම මෙතන මම කියලා කෙනෙක් නැති බව තේරෙනවා, අවබෝධ වෙනවා. අන්න ඒක තමයි යාගේ නිවන කියන්නේ. මම නැති කරනවා නෙමෙයි, මම කියලා කෙනෙක් මෙතන නැති බව තමන්ගේ අවබෝධයෙන් තේරුම් ගත්තට පස්සේ එයාගේ මමත්වයේ ශූන්‍ය වෙලා යනවා. නැති කරනවා අනේ මම කියන හැඟීම නැති වෙලා යෑම සිද්ධ වෙන්නේ. ඇත්තට මේක තණ්හාව විභව තණ්හාවක් නෙමෙයි. ඒක යථාභූත ඥානයක්. මං කියන්නේ ඇති කියලා ඒක ප්‍රශ්න උත්තර. ඔව් පින් ස්වාමීන් වහන්සේ අනෙක් ප්‍රමාණයක් පින් එක මට සමායන උපවාසෙත් මෙහෙසරපත් කරා නම්
අවසාන මොහොතේ මේක ස්වයන් කරනවා මේක පටිගත කරන අසනාය වෙනුවෙන් යම්කිසි වගේ ප්‍රශ්නයක් ඇතුළු නම් කියලා මම එහෙමනම් ගෞරවයෙන් මම හිතන අපි මෙතන වැඩිමල් මහත්මියක ස්ටැන්ලි මහත්මිය ඔබතුමාට තම යොමු වෙන පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා ස්වාමින් වහන්සේ වෙනින් නම් ඊපස්සේ අපි ස්වාමින් වහන්සේ මෙහෙම යමු මේ දේශන අවසන් කරන්න අපි ස්ටැන්ලි මහත්මිය තිරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මේ සියලුම කල්යාණ මිත්‍රයින්ට ඇත්තරම අද දවසේ ඉතාමත් වැදගත් දේශනයකට සහ කල්යාණ මිත්‍රයින්ගේ අදහස් කීපයකට අපිට සවන් දෙන්න සිද්ධ වුණා. අපි ගෞරවණීය ස්වාමීන් වහන්සේට මේ භවය ගැන වටහා දීම ගැන ඉතාමත් ස්තුතිවන්ත වෙනවා, පින් දෙනවා උන්වහන්සේට. එතකොට මේ අපේ වැඩසටහන මෙහෙවන තුසිත මහත්මයා, දයන්ත මහත්මයා, දළුවත්ත මහත්මයා, ඒ තුන්ගොල්ලෝ ඉතාමත් විහිද මහන්සියලා තමුන්ගේ කාලය ශ්‍රමය කැප කරලා මේ වැඩසටහන කරන්නේ. එතුමන්ලාට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටක් ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරනවා. ඒ සෑම දිනාටම එතුමන්ලාගේ පවුල්වලටත් එතුමන්ලාටත් මේ භවයේදීම නිවන සාක්ෂාත් කරගන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම කල්යාණ මිත්‍රයන් වශයෙන් එතුමන්ලාට පින් දෙනවා. බොහොම ස්තුතියි. හොඳයි, අපි එහෙමනම් ඉතාමත්ම ගෞරවයෙන් පූජ්‍යපාද අලුත්ගම්ගොඩ ඥානවීර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කළා වූ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව අද දවසේදී නිමා කිරීම සඳහා උන්වහන්සේට යොමු ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පැමිණීම පිළිබඳව වහන්සේට නැවතත් මම නමස්කාර සිටින හැම දිනම වෙනුවෙන්ම හැකී අවස්ථාවන්දී ඔබ වහන්සේගේ ඒ උතුම් දැනුමින් ප්‍රයෝජන ගන්න අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්ස. මම ඔබ වහන්සේට මෙන්නම් අද සාකච්ඡා නිමා කරන්න තුරන් සර්. දැන් අපි දෙනාටම සර්වසන්න ප්‍රාර්ථනා කරනවා. මම කියන්නේ අද අපිට හදිසියම නමුත් සහභාගී වෙන්න හම්බුනේ සාකච්ඡාවට අපේ දරුවත් මහත්තයා තමයි. මම කියන්නේ පැයකට ඉතින් ඉස්සෙල්ලා ආරාධනා කළේ අපි මේ ස්ථානයේ හැම වෙලදාකම මේ භාවනා වැඩසටහන් තියෙනවා. අද හදිසියෙම අපි වැඩසටහනක් නැවැත්තුවා. ඒ නිසා තමයි අපිටත් මේ ඉඳ දවසේ මේ සාකච්ඡාවට අද කලාතුරකින් උනත් සහභාගී වෙන්න අද දවසේ හම්බුනේ. ඉතින් ඒ ආරාධනා කිරීම පිළිබඳ අපි දරුවත් මහත්තයාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වැඩසටහන ඒ සංවිධානය කරන පිරිස මහත්තයාට, ජයත් මහත්තයාට, මේ කල්‍යාණ මිත්‍ර පිරිසට වහ වහාම මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි හැමදෙනාම කල්‍යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා අද දවසේ මේ ධර්ම සාකච්ඡාව අපි එක එක්කිනාට අපිට තේරෙන හැටියට, අපේ ශක්ති ප්‍රමාණය හැටියට, අපේ ඥාන ප්‍රමාණය හැටියට අපි මේ තථාගත වචනය සාකච්ඡා කරන්නේ දුනා. ඉතින් අද දවස පුරාම අද හවසරි මේ ධර්ම සාකච්ඡාවෙන් ඇස් කරගත්තු කුසල ආනුභාව බලයෙන් අපි හැම දිනම ආරක්ෂා කරන සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයක් නම් ඒ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම තියුණු කරගෙන අධි සීල අධි සමාධි අධි ප්‍රඥා බවට පත් කරගෙන මේ ගෞතම බුදු සසුන තුළදීම මේ ජීවිතය තුළදීම මේ පරම සත්‍ය අවබෝධ කරගන්න මගේ මමත්වයේ ශූන්‍ය කරලා සදාකාලික අමරණීය ස්වභාවයට පත්වෙන්න මේ කුසල් හේතු වේවා. ඒ වගේම මේ කුසලයන් මේ අපි එකතු වන පිරිස විතරක් නෙමෙයි, සමහරට අපිට නොපෙනෙන දෙවි දේවතාවු මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පිරිසත් මේ පින් අනුමෝදන් වෙලා මේ සංසාර දුකින් නිදහසට. ඒ වගේම අපි නම් මේ පරිලෝකයේ සියලු ඥාතීන් මේ කුසල් අනුමෝදන් වෙලා යම් දුකක වෙලත් නම් ඒ නිදහස් වෙලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්. සසර දුකින් නිදහස් වෙත්වා. අපි හැමදෙනාටම උතුම් නිර්වාණයේ පිහිටම මේ කුසලේ පාරමිතා කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සාදු 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 සාදු.
සාදු 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 සා